මොදර යමක මා තියෙන කටින් දෙතර ලොකු විනාක් කර ගන්න පුළුවන් දානමානයක් දීලා කියන අදහසක් අද වෙනකොට බොහෝ අය අතරේ තියෙනවා. හැබැයි ඉතින් මේ අදහසේ සත්‍යතාවය බුදුදහම අනුව බලන්න ඕන. තියෙන අයට විතරද දන් දීලා පින් කර ගන්න පුළුවන්. බැරි අයට ඊට වඩා හැම අඩුපාඩුවක් තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් අපිට ගොඩාක් වට කාලය ගත කරන්න අවශ්‍යයක් නැහැ. කුලියන් විසාන් තියෙන ප්‍රශ්න. අනේ පිට සිරිදමා මහා ධනයක් වේදන් කරලා ජේතවනාරාමයේ හැදලා පූජා කරපු අවස්ථාව ගැන සඳහා වෙනවා. බොහොම ගෞරවයෙන් සාදුකාර දෙදී චිත්ත ප්‍රහාලියට පහර කරපු පුද්ගලයෙක් එතන හිටියා. උපාලක මහත්මී සතයක් ආත් වේදන් කරුවේ නැති කෙනෙක්. ඊට වේදන් කරන්න නැහැ. එයා වේදන් කරන්න ඕනෙත් නැහැ. කෝටිපතියට හිඟන්නේගේ සතේ ඕනේ. ඒ වගේ තත්වයක්. මහා ධනයේ තියෙන හිතුවරයෙකුට පුංචි මිනිහකින් කියා හරි ආධාරයක් ඕනේ නැහැ. සොච්චමක් අවශ්‍ය නැහැ. අර වැඩේ සංකහවන වතුරලා ඉඩම අරගෙන ඒ ආකාරයෙන් ජේතවනාරාම හදන්න මහ බලයක් තිබුණා. පරම්පරාහතක ධනෙ තිබිච්ච කෙනෙකුට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ඔක්කොම විදන් කළා තමයි කෝටි ගණනක යන්නේ විදන් කළා ජේතවනාරාමේ ගොඩ නැගුවා. ඒ වැඩේ බලන එක චිත්ත ප්‍රහාදී පහල කරමින් හිටිය එක්තරා උපාසක මහත්තයෙකුත් ඔය හිටියා. එක අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ සෞතිසා දෙව්ලොවට වැඩපු වෙලාවක ලස්සන විමාන දෙකක් තියෙනවා දැක්ක ජේතවනාරාමේ වාගේමයි බලතලේ. දැකලා නම් විසුණු ඉන්න දෙවියන්ගෙන් අහනවා දේවතාවුනි අර ඉන්න විමාන දෙක කාගේ? මේ අනික් කොට වඩා විශේෂයි. අපි වැඩ ඉන්නේ ජේතවනාරාමේ වාගේ. අර විමානේ. ඒ වගේම අනේ පිට සිටුතුමා ජේතවනාරාමේ බුදුරන් වහන්සේට පූජා කරන වෙලාවෙදී එයාගේ පින්බල මහිමයෙන් එයාට ඕක පහළ වුණේ මෙහි. තව එයා එහෙ. නමුත් එයා වෙනුවෙන් පහළ වෙච්ච විමානේ තමයි පේන්නේ කිව්වා. ඊට ඉහළින් හතරම් වලින් හැදිච්ච විමානයක් තියෙනවා. ඒක හතරම්. ඒතර උඩ තියෙන ඒ જાතියම හතරම් විමානේ. චිත්ත ප්‍රහාදීන් හොද ගැන්වි ගැන්වි හිටියා එකරා වාසකම හත්තේ කොට. අන්න එයා වෙනුවෙන් පහළ වුණා උඩ තියෙන විමානේ. හතරම් විමානේ. ඔච්චර ධනයක් වේදන් කරලා ඔක්කොම කරලා ක්‍රියාත්මක වෙච්ච එකරාට හිදී විමානේකුයි චිත්ත ප්‍රහාදී මොදවැදලා හිටපු තව කෙනෙකුට හතරම වේගුණෙන් ඒ විනේ හතරම විමානෙකේ පහළ වුණා. හතරම විමානේ චිත්ත ප්‍රහාදී මොදවැදලා හිටපු එකාගේ ඒ විනේ. විනා කරගන්න ඕන නම් පල්ලි නැතර පින් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එක්තරා මිනිසියෙකුට හිතුණා බුදුරජාණන් වහන්සේ වඩනවා කියලා ගමකට වඩනවා කියලා ආරම්භ වෙච්ච එකයි දානිය ඇත්තේ. ගමේම ඉන්න මිනිසුන්ට දානිය ලැහැත්ති කළා එක එකනා බාර අරගෙන ලොකු ලොකු මිනිස්සු ඔක්කොම ඇටිව බාරගත්තා. ප්‍රණීත අන්දමින් විශාල දානයක් ඔක්කොම හදලා බුදුරන් වහන්සේටයි බිස්සුන් වහන්සේටයි දන් දෙන්න. කාලත්ින් අවස්ථාවක් තියෙන පුළුවන් පුළුවන් හරියට සහභාගී වෙන්න. ඒක මිනිසෙක් ඉන්නවා ඒ මිනිසයාට. මසු කහවණු ආදී ඒ කාලේ තිබෙච්ච මොදලකුත් නැමනවා. බොහොම දුප්පත්. ඒ මිනිසයා කල්පනා කළා අනේ මං වාගේ කාලකන්ණියේ දානයක් දෙන්න දෙයක් හදාගන්නවත් මට හැකියාවක් නැහැ. මටත් පුළුවන්කම තිබුණා නම් කොච්චර හොඳද. මෙහෙම හිතලා කල්පනා කරනවා දෙන්න මොනවත් දෙයක් නැහැ විනිහත්. දානි දවසක් ඇවිදින්නවා. දැන් කල්පනා කරනවා ඇත්ත වශයෙන්ම මට මොකුත් නැහැ. කන්න බත්තටයක් හාල් ඇටයක්වත් නැති ගෙදර මොනවෙන් දන් දෙන්නද? එදා වේල කන්නවත් ඒ විනිහට හාල් ඇටයක්වත් ගෙදර නැහැ. එහෙම හතපත ගහලා වල්නකොට මුට්ටියක తిවිලා තියෙන හුණු සාල් ඇහි ටිකක් දාලා තියෙන එකක් අහුවුණා. ওই තියෙන හාල් අගින්ද? වැලිය රොඩු අඟිටි බෝල් ඔක්කොමත් එකලා තියෙනවා. ගරලා ගරලා හිටන් ඒක ඉදිරිත් හාල් මිටක් වෙන් කරගත්. හුණු හාල් ඇහි නැති කණ්ඩ ගෑමට ආහාරය ගන්න පුළුවන් විදිහ හාල් මිටක් වෙන් කරගත්. බැලුවා දැන් මොනවද මේකට ගන්න තියෙන්නේ. බලාපුවාම හකුරු කෑල්ලකුත් තියෙනවා. තව බලපුවාම බෝතලේ කරියේ තෙල් පොඩ්ඩකුත් තියෙනවා. අවයි ටික මට ඇති. අර හාල් ටික පොඟවල ගලක තියලා අඹරලා ඊට පස්සේ අර හකුරු කෑල්ලත් එක අඹරලා අර තෙල් ටික පොඩ්ඩක් දාලා හිටන් රැටියකට එහාට මෙහාට ගාලා ගැටිය දාලා අර එක මත් කරගෙන ගාන්න බැදගත්තා. කොටියේ මේක මොකද්ද කිව්වද බලපුවා. කැවුමකුත් නෙමෙයි. කොටියකුත් නෙමෙයි. තලපෙකුත් නෙමෙයි. මොකේට වගේ යන්නේ එකක් නෙමෙයි. නමුත් මේ හකුරු කෑල්ලක් දාලා පිටිටිය හත් කරලා තියෙනවා තෙල් ටික යන්න කර කර. හැබැයි ගිලින්න කන්ද පුළුවන් මොනවත් උනා.
මේක හොරේම ගිහිලා නම් අර දානකොටින් කවුරුද බලුණක් දන්නේ නැහැ කාටවත් හොයන්න බැන්නේ අක්කෝ දාන තියනවා ඕකෙන් තියනවා කියලා හලුවක උසාගෙන හංගගෙන ගෙනිච්ච එතන යනකොට අර තියෙන ආහාර වල ප්‍රණීත සුවඳ අරවන් ආ දැක්කට පස්සේ තියලා තියෙන ලස්සන දැක්කට පස්සේ පොච්චියේ මේක කොහේ තියද මං ආයේ කාල කන්නේ අනේ ඉතින් මට දානයක් දෙන්න ඉතින් මං දානයක් දෙතිය මේක එළියට අදිනවා පුළුවන් මෙතන ඔහොම හිතේ ඉත හංගගෙන සේන ගත කරලා හිටියා හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වෙච්ච සිද්ධිය ඔක්කොම දැකලා මහා දානේ හදනකොට අන්තිම දුප්පතෙක් අධික චිත්ත ප්‍රහාදී දානයක් හදනවා. ඒක බුදුරණන් හතේ දැකලා දිනා කවුද දැක්කේ නැහැ. දානට වඩනට ඔක්කොම බුදුරණන් හතේ දන් දෙන්න පාත්‍රය යන්නකම් බලා ඉන්න බුදුරණන් හතේ පාත්‍රය වහගෙන වරින්. කාටවත් දාන්න දෙන්න විදියන්නේ. සෙනග අතරින් ගිහිලෙන් අර මාසේ ආගිර පාත්‍රය ඇරියා. මොන පුදුමයක්ද මේ? මේ මගේ දානෙ ගන්න බුදුරණන් හතේ දැකලාම නේ වැඩි කියලා විශාල චිත්ත ප්‍රහාදයෙන් සාදුකාරයක් දීලා අර රොටිය පූජා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒක වැළඳුවා කියලා සඳහන් වෙනවා. ඔහුට චිත්ත ප්‍රහාදය ඇති වෙනවා. දැන් මහා දානයක් දුන්නේ කවුද එතනින්? අන්න අර ගුණසාල ඇහි ටික පෙරලා බඩිකින් ඉඳලා එයාට කන්න ගන්න නැතුව බඩිකින් ඉඳලා ඒකෙන් දාන පොඩ්ඩක් හදාගෙන කාට ටිකක් බොර දෙවිත් හකුරු කැල්ල විතරයි දෙවිනේ කාට ටිකක් බොන්නේ නැතුව වේලි වේලි ඉඳලා ඒ හකුරු කැල්ල අරගෙන දානවා දානේ හදලා අරගත්ත දානේ තමයි ලොකුම දානේ දෙන්නේ. අනික් අය කොහොමද දන් දුන්නේ? තමන් කාලා බීලා හිටන් ඉතුරු හරින් අනික් අය දන් දුන්නා. කණ්ඩ බොන තිබිච්ච එක බඩගින්න ඉඳලා ඒක හතරක බොන තිබිච්ච එක බෝල් නැතුව ඉඳලා වේලි වේලි ඉඳලා ඒකෙන් හදාගත්ත දානින් දන් දුන්නා අර දුප්පත. මම මෙතන වටිනාම දානි දීලා තින්නේ දුප්පතාගේ අර රොටිය. එහෙනම් මහ දානයක් දෙනවා නම් වැඩිම දානි තමන් බඩගින්න ඉඳලා තමන්ගේ ආහාර දෙන වෙලා දෙන කෙනාගේ දානි වේලේ වටිනාකම. ගොඩාක් තියෙන කෙනා තමන් කාලා විලා ඉතුරු හරිය දෙන මහදායට වැඩිය ලොකු. මෙහෙම දාන ආනිසංශ වැඩි වෙන ක්‍රම තියෙනවා. දාන වාක්‍යයේ වටිනාකම සහ ඇති වෙන චිත්ත ප්‍රහාදී තමන්ගේ වත් පොහත්කමේ හැටියට ඉහෙලීම දන් දීම. දානි ලොකු වෙර දීම නෙමෙයි මේ කියන්නේ. වත් පොහත්කම තමන් තියෙන මට්ටමින් ඉහෙලීම කරන එක තමයි විශේෂත්වය. නැති බැරි ඉංගර මිනිස්සුන් පාංකෑලක් දන් දෙන එක ලොකු වෙනවා. එදා එයාට කන්න තියෙන පාංකෑල දන් දෙන එක කෝටිපතියෙක් මහා දානයක් දුන්නට ඉදී ආනිසංසයක් තියෙනවා. දැන් දානයක් දෙන්නේ නැහැ නේ කියලා කලකිරෙන හේතුවක් නැහැ. එහෙම අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ එක්තරා මිනිසෙක් හකුරු හදන මිනිස්සෙක්. එයාටත් ඔහොම දානයක් දෙන්න ආසාවක් තිබුණා. අර ඒ වගේ උත්තරේ අද නැති නිසා ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට කියලා කියන අනේ ස්වාමීනි මම හකුරු හදලා ජීවත් වෙන කෙනෙක්. මට දෙන්න තියෙන මගේ නිෂ්පාදනයේ හකුරු. හැබැයි මට හකුරු දානයක් දෙන්න ලොකු ඕනකමක් තියෙනවා ඔක්කොටම. මොනවා කරන්නද? ඒක මගේ හිත විතරනේ. හැකියාවක් මට නෑ. මට පුළුවන්කමක් තිබුණා මගේ ප්‍රාර්ථනා මම ඉෂ්ට කරගන්න. මොනවා කරන්නද මගේ දුප්පත්කමට කියලා බුදුරන් ආහතේ ගිහින් කිව්වා. අයවා මේ මිනිස්සු ඔබට කොච්චර කියන්න පුළුවන්ද? ස්වාමිනේ හකුරු කලයක් නම් දෙන්නේ නැහැ. අහන්න ඉන්නකෝ. ඉතින්ලා මිනා දුවගෙන ගිහින් හකුරු කලයක් පුරවගෙන ආවා. ඒක පුළුවන් ඇති. බුදුරන් වහන්සේ අරගෙන අදිස්ථානය කරලා බාර දුන්නා. ඔබට ඇතිවදන් බෙදා ගන්න. උන්වහන්සේ අදිස්ථානය කොච්චර හකුරු මේකෙන් ගත්තත් මදි නොවේ. ඒක කතා ඉදපාද වැඩි වැඩ කරන්න පුළුවන් දෙයක්. ඇතිවදන් බෙදා ගන්න කිව්වා. දැන් ඒ වුණාට ඒ මනුස්සයා දන්නේ නැහැ එහෙම ඉදිපාති හරියකින් හකුරු වැඩෙන විදිය ඉර්ධියක් කරලා තියෙන බව දන්නේ නැහැ. ඒක නේද අඩුවේ කියලා හිතාගෙන ටික ටික බෙදාගෙන ගියා. බුදුමහාම බලන හකුරු කලිය තිබුණා වගේ. බුදුරණන් වහන්සේලා කියන ස්වාමීන් වහන්සේ පුදුමයක්. මම අඩුවේ කියලා හකුරු ටික ටික බෙදුවේ. හකුරු කලිය තිබුණා වගේ. ඔබට ඕනකම තිබුණ විදිහේ බෙදුවේ නැද්ද? ඇති වෙන බෙදාගත්තේ නැහැ. ඇති වෙන බෙදලා ඒ. ඒවර ආයෙ බෙදාගෙන ගියා. ස්වාමීන් වහන්සේලා වාතේ බෙදෙන අතවහන ටිකක් බෙදනකොට. ස්වාමීනි හකුරු බෙදුවා. පුදුමයක් නේ හකුරු කලිය අඩුවේ නැහැ. ඇති වෙන්න බෙදුවයි. නෑ මට නම් ඕනෙකම දෙන පාත්‍රය පිරෙන්න බෙදන්න දෙන්නේ නෑ. අත වහනවා නේ උන්වහන්සේ. අත ඇහුව කියන්නේ කිසි බේත් වල තියාගන්න කියලා. ඇතිවදන් බෙදන්න මට ඕනේ මට අවසර දෙන්න කියලා. එතන අතහ කරගන්න. එතන ඇතිවදන් බෙදාගන්න. අත වහනකොට කියනවා ස්වාමීනි වැඩි හරියක් තියෙනවා බේත් වලට හෝ බාහිර වැඩකට ගිහින් තියන්න. මට අතිපදන් බෙදන්න මට අවසර දෙන්න. එතන අතාරින්න. පාත්‍රය පිරෙනකම් බෙදෙනවා. ආයෙත්තර හකුරු කලේ හිමුවා. ස්වාමීනි හරි පුදුමයි විසුණුහන්සේ ඔක්කොටම ඇතිවදන් බෙදුවා. හකුරු කලේ අඩු වෙන්නේ. තාම සුදුවත් ඇඳගත්තු උපාසක උපාසිකාව ඉදලා ඉන්නේ බෙදන්නේ ඒගොල්ලන්ට.
ඇති පදම් බෙදා ගන්නවා. දැයිති බය නැහැ අකුරු වල අඩු වෙන්නේ නැති බව දන්නා ඔක්කොරෝ බෙදෙට ඔක්කොම එකලා ගෑයක් මලු මොන මොනවා තියෙනේ වල්ලනවා පිරිනකම් බෙද බෙදා ගන්න. ඔක්කොටම බෙදලා කියලා ස්වාමීන් පුදුම දෙයක් කියලා තියෙනවා. ඇවිදිලා ඉන්න උපාසක උපාසිකාදී ඔක්කොරෝ බෙදුවා. අකුරු කලේ එහෙම. දැන් මොකද කරන්නේ? තව ඉන්නවද කක්? හරි යාතක පිරිස එහෙම ඉන්නවා පිටිපස්සෙ. ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට බෙදලා ඉන්නේ. බෙදුවා ඒගොල්ලන්ට උනුත් උගේ තියෙන මොන මොනවා හරි ඔක්කොම අල්ලගෙන ගත්තා පුළුවන් තරම් අහක. ඒ තරහ අකුරු කලේ එහෙම. ස්වාමීන් මම මේක ගම ගිහිල්ලා හැමදෙම බෙද බෙද යන්නද? එහෙම හිතයක් නැහැ. මාගේ ශ්‍රාවකේකෝ ශ්‍රාවක පරිණාමයක් හැද. ඔය හකුරු දිරවන්නේ කාටද? ඉන්න එපා. දැන් මොකද ඉතුරු තියෙර කරන්නේ? වතුර කර දාන්න නැහැ ඇර කළා. අන්න එයාට දුන්න අවස්ථාව. ඉතින් මේ වගේ තියෙනවා යම් කිසි කෙනෙක්ගේ චිත්ත ප්‍රහාදී වැඩි නම් හේතු වාසනා තියෙනවා නම් ඒබඳු ශක්ති විශේෂ මතු වෙනවා. හැබැයි මේක සාහිත්‍ය කතාවක් නෙවෙයි. සාහිත්‍ය කතා කියලා හිතා ඉන්නා මේ වගේ දේවල් ඇහැර දැකේ නැති අය. මේව දේවල් අපේ අධ්‍යක්ීමේ තියෙන නිසා අපි දන්නවා ඒක සාහිත්‍ය කතාවක් නෙමෙයි. ඔබගේ පන්සල් අපි ගිහිව ඉන්න කාලේ ගෙට හදපු ගේ ඔය ගේ හදන වාස්තු වෙනහල ඔය අධ්‍යක්ීම ලැබුවා. අපි දෙකක් ඔය අධ්‍යක්ීම ලැබුවා. උයාපු ආහාරය. වාස්තු වෙනහල හතර දිනකුයි ගෝලියෝ දෙන්නෙකුයි එකතු වෙලා ඔය ගේ හදන හදන වාඩියක් ගහලා ඒක ව්‍යායන කාලා ගේ හදන හදලා ඔක්කොටම ඇති වෙන්නේ උදේට කාලේ තමයි දවල්ට කන්ද ගම කියලා හාල් හේතුවක් එකමාරක් ඉදිරියට ඉතින මුට්ටියක හාල් හේතුවක් ඉදිරියට ඉව්වා. හට පිළින්න වත් තියෙනවා උදේ කාලේ බැලුවා. එහෙමමයි දවල්ට කෑවා ඒත් එහෙමයි හැල්ල කෑවා ඒත් එහෙමයි ඊළඟ දවසේ උදේ වත් හැලියා කහගෙන දැන්. ඔයම වාසු නැහැ ඉතින් මේක දන්නේ අනික් කෙනා කියනවා. අහක දාන්න වත් යන්නේ මොකටද අපරාධය හාල් අහක දානවා. ඉතින් ඔwidetilde මහත්තයා අඩු කරන්න ඕන කියලා කිව්වා. එයා තමයි ලොකු වාසු උතුමෙක්. එයා දන්නේ එයා දන්නවා මේක නම් විඳ පරිදියක් මේක හාල් හේතුවක් කියලා මෙහෙම ගහයක තුන් වේලා හය දිනෙකට හාල් වඳු දෙකක් දාලා ඔයලා බැලුවා. උදේ කාලා දවල්ට කාලා රාත්‍රී කාලා වත් හැලිය අකහගේ දාම ඊළඟ දවසේ උදේ. රාත්‍රියේදී අපේ දරුවෝ දෙන්න දැන් මහන්ලා ඉන්න දෙන්න ඒවල පොඩි ළමයි. ඔතින් මාමයි වත් හරි ගහයි කියලා ටිකක් අරගෙන ඔතේ ගුඩට ගිහලා ඒක බෙදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ කන. ඒ තරගේ වත් අහගෙන තමයි. අනිත් වාසු නැහැ වයින්ව කොච්චර කිව්ව අතහන්නේ අපරාදී. හාල් තම තම අහක දාන. හුණ්ඩුවක් දැම්මා. හුණ්ඩුවක් දාලා ඉවෙයි තේ කරන්නේ. ඊට පස්සේ දැන් එයාගෙන් වෙනවට ඉන්නම රහසක් කියන්නේ. එහෙනම් ඒක හාල් හුණ්ඩුවක් දාන්න කියලා හාල් හුණ්ඩුවක් දාලා ඔයලා වෙන්න. බලපුවාම වත් වෙන්නවා. රහසක් වශයෙන් තියන්න අපි වෙනම කරගෙන යන් කියලා තුමාන දෙකක් ඕක කළා. දැන් මේකලා නෙමෙයි පෙන්න නැතුව ඉන්න බෑ. ඉතස්සේ මිනිස්සේ කා කිසිම ගුණයක් ධර්මයක් නැති ඉන්නේ. උඹට වැඩක් වෙන්නන්නේ ඔබ පිළිගන්නේ නැති මිනිහානේ. බලහන්ක මේ කරන්නේ හාල් නුඹ දාපංක මේක දැම්ම අයියෝ මට පිට මට වෙන බත් වෙන්න බලහන් ඇරලා අගේ අම්මේ අපු ගමකට දෙන්න පුළන්නේ මෙහෙම බත් හැදෙනවා මේ උපදුනේ අපි කිව්වා මේ මිනිහ උදේට කෑව හාස ගන්න දවල් ගන්න බල්ල වල බත් ඔක්කොම සින්න වෙලා ඉතිරි බත් එක විතරයි වැඩි ගන්න ඉතින් පස්සේ ගාන තියුවා තරි වෙන නාකේ ඒක බොහොම අමාරුයි අලගින් යකු දිලා තැරලා දාලා ආයි තිබුණ මතවල හදාගෙන ඊට පස්සේ කටයුතු කළා. අද මේක හොඳ දෙයක් තමයි අපි දැනගන්න. විසාකා උපාසිකාව බත් පෙට්ටියක් ගත්තාම 1000කට බත් බෙදුවත් බත් ඉති වෙන්නේ නැහැ කියලා අපේ කතාවක් තියෙන ධර්ම. හැබැයි මේක අනික් අයගේ බෞද්ධ සාහිත්‍යයක් වෙනාට මට නම් බුද්ධ ධර්මය. ඒක ඇත්ත. අපේ සාක්ෂි වලින් අපි දැකලා තියෙන නිසා ඒක එහෙම නෙමෙයි කියන්නේ අපිට දෙයක් නෑ අපි දැකලා තියෙන්නේ. එහෙම තමයි. ඉතින් ඒ නිසා කියන්නේ මෙන්න මේකයි ඒ වගේ දෙයකට අපි දඟලන්න මහත් වෙන්නේ එහෙම දෙයක් නෑ. අපිට තියෙන හැටියට ඉහළම හැටියෙන් චිත්ත ප්‍රසාදයෙන් පුළුවන් හැටියෙන් උපරිම දානයක් දෙන එක අපි අපිට කරන්න පුළුවන් හරි. ඒටි එක කරගත්තාම හොඳටම ඇති. යමෙ තවත් අහන මේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අපි දන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකද්ද? මතු බුදුරුවෝ දේශනා කරන ධර්මය මොකද්ද කියලා ප්‍රශ්නයක් තව අහලා තියෙනවා. මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේගෙන්ම අහපු ප්‍රශ්නයක් වත් මේ සාක්ෂි වශයෙන් අරගෙන පෙන්නන්න දෙනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මීට පෙර බුදුන බුදුරයන් වහන්සේලාගෙන් අපිට දේශනා කළා tie. ඒ යගේ මෞපිය වෙනේනම දේශනා කළා tie. මෙහෙම කෙනෙක් මව වුණා මෙහෙම කෙනෙක් පිය වුණා මේ වගේ නම් ඇති දරුවා උපන්දාවතේ මේ විදිහට අභිනිෂ්ක්‍රමණය කළා මේ ආදි වශයෙන් උන්වහන්සේලාගෙන් විස්තර කිව්වා. හැබැයි උන්වහන්සේලා වෙනේම දේශනා කරපු ධර්මයක් අපිට කිව්වේ නැහැ. මහන්නේ
ධර්මයේ එකමයි. කොයි බුදුරයන් වහන්සේ දේශනා කළත් නිවන් දැකීමට යම් ධර්ම මාර්ගයක් ඇති එකමයි. කැටි කරලා කියන ගාථා තමයි සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදාස චිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන සාසන කියන ගාථාව. මෙන්න මේ දේශනාව තමයි සියලුම බුදුරයන් වහන්සේලාගේ දේශනාවේ මූල සාරාංශය. මේ අනුපගාතෝ අනුපවාදෝ පාති මොක්ඛේත සංවරෝ ආදි වශයෙන් තවත් එකේ වැඩි විග්‍රහ කරපු ගාථා තියෙනවා. ඝාතනය කරන්න එපා, වාද කරන්න යන්න එපා. පැනව ධර්මයේ ධර්මානුකූලව තේරුම් අරගෙන සංවර භාවයටපත් වෙලා මේ ඵලය ලබා ගන්න කියන එක තමයි අන්තිම දේක විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් එහා සියලු බුදුවරයන් වහන්සේලාට ධර්ම දෙකක් නැහැ. දෙයාකාර ධර්ම නැහැ. අද දේශනා කරපු සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි අනන්ත බුදුවරයන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. ඒ ටික මිසක් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වෙනස් වෙලා නැහැ. මේ බුදු පියාණන් වහන්සේ මතු බුදු වෙන බුදුරණන් වහන්සේලා දේශනා කරන නිවන් දකින්න දේශනා කරන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. හතර සතිපට්ඨාන, හතර සම්‍යක් ප්‍රදාන, හතර ඉන්ද්‍රිපාද, පංච ඉන්ද්‍රිය පංච බල, සප්තබෝධංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මෙන්න මේ 37ක් ධර්ම කරුණු ටික මුල් කරගත්ත ධර්ම ටික තමයි විග්‍රහ කරලා දේශනා කරන්නේ සියලුම බුදුරණන් වහන්සේලා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම වෙනසක් නොවෙන්නේ හැමදාටම ගැලපෙන ධර්මයේ තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි හැම බුදුරයන් වහන්සේලාගේම දේශනාව. විස්තර කරලා ගත්තා. මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිය යුතුමද නිවන් දකින්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. නිවන් දැකීමට තිබෙන්නා වූ නිවන් මාර්ගයේ එකක්. ඒ නිවන් මාර්ගයේ දේශනා කිරීමේදී අවශ්‍ය කරන පසුතලය හදාගන්න ක්‍රමයේ තව එකක්. ලෝකයාට ධර්මයේ දේශනා කරමින් තමන් සියල්ල දත් අවබෝධයෙන් යුත. ස්වයම්බුත් ඥානින් ධර්ම අවබෝධ කරගන්න යම් කෙනෙකුට ඕන නම් ඔහු ලෞතුරා බුදු විය යුතුයි. ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න යම් පාරමී ගුණයක් පූර්ණ කළ යුතුද උන්වහන්සේ ඒ පුණ්‍යතාවය වැඩි යුතුයි. අන්නේ වඩාගෙන ඉන්න මාර්ගය තුළින් චතුරාර්ය සත්‍යයම අවබෝධ කරන මිසක් වෙන එකක් අවබෝධ කරන්නේ නැහැ. ස්වයම්බුත් ඥානියෙන් චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගන්න කාගවත් පිළිසරණක් නැතුව තමාම දසමාර බලය පරාජය කරලා හැම බාධකයක්ම දුරු කරලා සියුම් ප්‍රඥාව මතු කරලා නිවන් අවබෝධ කිරීමට යම් සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ වැද්ද ඒ ටික තමාම තේරුම් අරගෙන පූර්ණ කළා එතෙන්ට පත් වෙන උත්තමයන් වහන්සේ නමක් එකනයි ඉන්නේ ලෝකෙට ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අන්නේ ඉතින් පත් කරන්නා වූ යම්කිසි මාර්ගයක් තියෙනවා පාරමිතා පුරණ මාර්ගය. සාරා සංඛේ අටා සංඛේ සොළසා සංඛේ ආදි වශයෙන් මේ පුරණ කාල තියෙනවා. ඒ බඳු කාලාන්තරය පූර්ණේ කරගෙන ඇවිදලා ඒ ආකාරයෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සතිස් බෝධිපාක්ෂික ධර්ම වඩලා පූර්ණ කරගන්න මෙන්න මේ ගුණේ තියෙනවා. ඒකට කියනවා ලෞතුරා බෝධි මාර්ගය. මේ තුන්තරා බෝධියේ එකක්. ඒ වගේම අන්‍ය කෙනෙකුට කියා දෙන්න බැරි වුණත් තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ඇති නුවණක් තියෙන තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව අනුගමනය කරමින් දයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ ගුණ ධර්ම පූර්ණ කරන ආපු කෙනෙකුට ඒකේ ප්‍රතිඵලය වශයෙන් අන්‍ය කෙනෙකුගේ ලෞත්‍රා බුදුරයන් වහන්සේගේ ආධාරයක් නැතුව තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ නුවණක් පහළ වෙනවා. හැබැයි අනික් අයට විග්‍රහ කර දෙන තරම් ශක්තියක් ඒකේ නැහැ. දේශනා ඥානෙ නැහැ. අන්නේ ඒ ආකාරයෙන් තමන් අරිහත්ත්වයට පත් වෙලා කෙලවර කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක කියනවා පත්‍යේක බෝධි මාර්ගය. බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ ඇතුළෙන් ධර්මය අහලා ඒ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන පිළිවෙත් තුළ හිටන් අරිහත්ත්වයට පත් වෙන සාවමාර්ගයක් තියෙනවා. ශ්‍රාවකය කියනවා එයයි. අන්නේ අය බුදු බෝසත්ාණන් වහන්සේලා ඇතුළු කරගෙන බෝසත් පිරිස වශයෙන් බුදු පිරිස වශයෙන් පසුපස ඉඳලා ලෞතරා බුදුන් වහන්සේ නමක් පහළ වුණාම උන්වහන්සේගෙන් බණ අහලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපැදලා පූර්ණේ කෙනේ අරිහත්ත්වයට පත් වෙන පිරිසක් ඉන්නවා. ඒක කියනවා ශ්‍රාවක බෝධි මාර්ගය. හැබැයි කවුරුත් අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මේවත් නිවන් දකින්න. අවබෝධ කරගැනීමට තියෙන ආකාර තුන නිසා තුන් ආකාර බෝධියකින් එන නිසා තුන්තරා බෝධියෙන් එහෙකින් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. යම් කිසි කෙනෙක් නිවන් දකින්න නම් ඔය ක්‍රම තුලින් ඇවිදලා හිටන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ක්‍රම රටාවක් ලෝකෙ පහළ වෙනවා මිස තවත් ක්‍රමයක් නැති නිසා හැම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්න ඕන එක ලෞතරා බුදු වෙන්න ඕන එක පත්‍යේක බුද්ධ වශයෙන් පත්‍යේ බුදු වෙන්න ඕන. එවනම් ශ්‍රාවකයෙක් වශයෙන් බණහල පිළිවෙත් පුරලා හරි අත්තරපත් වෙලා පූර්ණ කරගන්න ඕන.
මේ ක්‍රම තුනේ තමයි නිවන් දකින්නේ. තුන්තරාබෝධියක් එකක් අවශ්‍යමද කියලා නේ, අවශ්‍යමයි කියන්නේ අවශ්‍යමයි. විනයකින් නිවන් දකින්න ක්‍රමයක් මාර්ගයක් නැති නිසා. මේ දෙවියන්ගෙන් මේ ශ්ලෝකයට බලපෑමක් ඇති වෙනවා මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගෙන් එහෙම බලපෑමක් නොවන්නේද කියලා අහනවා. අපේ ධර්මයේ හොඳට පැහැදිලිව තියෙනවා අපේ මහ බෝසතාණන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ අටපිරිකර ගෙනත් දුන්නේ සහම්පති කියන මහ බ්‍රහ්ම. මේ කවස්සාල බුදුරන් වහන්සේගෙදී ඇවිදිලා හිටන් ප්‍රශ්න විසඳමින් ධර්ම කරුණු ගැන ප්‍රශංසා කරමින් හටේතු කරපු කෙනෙක් සහම්පති කියන බ්‍රහ්ම. එයා බ්‍රහ්ම දේවතාවෙක් නිසා කාම ලෝකයේ ඉන්න දේවතාවෙක් නෙමෙයි. මිනිස්සු ඇතුළත නොඑක අවස්ථාවල ඇවිදිලා කතා කරපු කතා ගැන බුදුරන් වහන්සේ සමඟ කරපු සාකච්ඡා ගැන බ්‍රහ්ම සංවිත්තිය කියලා සංවිත්ති සඳහා වෙනවා වෙනම කොටසක්. ධර්මයෙන් සමඟ කරපු ධර්ම සාකච්ඡා. ඒතර ඒ නිසා ඒ බඳු අයගෙන් පිළිසරණක් ඇති බවට හේතු වාසනා තියෙන කාරණයක් තියෙනවා. නමුත් මේක තව ධර්මයේ හැඟවිලා තියෙන කාරණයක්. කන්ද පිරිතගෙන පිරිතක තියෙන අර නයි කාපුවාම සර්ප විෂ ඇවිල්ලි කෙනෙක් මැරෙන්නේ නැති වෙන්න හේතු වෙන මිත් වැඩීම. සර්ප කොටහස හතරකට මිත් වැඩීම ගැන කතා වදන විරූපක්කේ මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේ මේ චබ්බ්‍යාපුත්තේ මේ මෙත්තම් මෙත්තම් කන්හා ගෞතම කේ හිටිය ආදි වශයෙන් අපාදකේ මේ මෙත්තම් මෙත්තම් දීපාදකේ මෙහෙම මිත්වන්න ක්‍රමයක් දීලා තියෙනවා. මිත්වන්න සූත්‍රය. දැන් මේ සූත්‍රයේ පෙන්නලා කියන අන්තිමට කියන අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමාන වන්තානි සිරින් සපාන අයිවිච්චිකා සතපදි උන්නානාභි හරබු මෝතිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්ත භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නා සම්මා සම්බුද්ධානන්ති අන්තිමට කෙලවර කරනවා. මේ සියලු සතුන්ගෙන් එන්නා වූ හින්දි හිංසා වලින් ආරක්ෂාව බලාපොරොත්තු වේ අදිෂ්ඨාන කරගෙන මම මෙහෙම කියන්න හේතුව මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා සද්බුදුරයන් වහන්සේට නමස්කාර කරනවා කියලා කියනවා. එතකොට සද්බුදුරයන් වහන්සේට නමස්කාර කරනකොට කොහොමද මේ සර්ප විෂ නැතිනේ? ඒකට සම්බන්ධය මොකද්ද මේ ලෞකිකත්වය තුළ තියෙන ලැබෙන සම්බන්ධයක් එහෙම නැද්ද? මෙන්න මේක දැනගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒක අවස්ථාවක මම මේ ලෝකේ සැරිසරාගෙන අනන්ත සංසාරයේ පටන් එනකොට නූපන් තැනක් නැහැ. සිහි කරන බලනකොට මං උපන් තැන් අධ්‍යක්ීමෙන්ම මම ලැබු පිටා මට මතකයි. හැබැයි ඒ කාලේ නොගිය කෙනෙක් තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක. අනාගාමී බුද්ධලේ උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට පුතත්ජන මෙතන යන්න බෑ. බෝසත්තුරුන්ටත් යන්න බෑ. එතෙන්ට යනවා නම් යන්නේ අනාගාමී හෝ අරිහතේටපත් වෙච්ච ඉරිදු බල ඇති කෙනෙක් හෝ එක උන්වහන්සේලාගෙන් හරි අනාගාමී කෙනෙක් චිත වුණාට පස්සේ ගිහින් උපදිනවා නම් තමයි ඒ ලෝක වලට යන්න පුළුවන්. අරිහතුන් වහන්සේ නමකටත් ඉරිදු බලය තියෙනවා නම් ඒ ලෝකෙට අරිහතේටපත් වුණාට පස්සේ ඔය අනාගාමී තත්ත්වෙදී යන්න පුළුවන්. ඒකට ගැළපෙන මානසිකත්වයේ උදා වෙන්නේ හැකියාව ලැබෙන්නේ ආකර්ෂණය හම්බෙන්නේ එතකොට. මෙන්න මේ ලෝකවලින් ගිහිලා බුදුරජාණන් වහන්සේ එදා ගිහිලා අකනිටා බවලෝට යනකම් ගියා. අවිහ අතප්ප සුදස්ස සුදාසි අකනිට කියන මේ බ්‍රහ්ම ලෝක පහකින් එකින් එකට ගියා. අකනිටා බවලෝට ගියාට පස්සේ අකනිටා බවලෝ ඉන්න බ්‍රහ්ම දේවතාවු අද අපි සත්වැනි බුදුන්ට නමස්කාර කළා කියලා. කියා ඒගොල්ලෝ දේශනාව කරා. ස්වාමීන් විපස්සී නමින් බුදුවරයෙක් අපිට මතකයි. උන්වහන්සේගේ ශාසනය අපි කටයුතු කරලා අනාගාමී ඵලයේ ලැබලා මේ ලෝකේ උපන්නා. අපි උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ බුද්ධාන්තරයක් ගතලා ශිකී නමින් බුදුරේ බුදු වුණා. අපි උන්වහන්සේ හම්බෙන්න ගියා උන්වහන්සේත් මෙහෙ ඇවිල්ලා. අපි උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ බුද්ධාන්තරයක් ගතලා වෙස්සබුර නමින් බුදුරේ බුදු වුණා. අපි තවත් ජීවත් වෙනවා. උන්වහන්සේත් මෙහෙ වෙලා තියෙනවා. අපිත් උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඒ වගේ මේ කල්පේ ආරම්භ වුණාට පස්සේ කපුසඳනම් බුදුරේ ලෝකේ බුදු වුණා. අපි උන්වහන්සේ දැකලා තියෙනවා උන්වහන්සේටත් අපි නමස්කාර කරලා තියෙනවා. කොණාගමන කියා බුදුරේ බුදු වුණා. උන්වහන්සේට අපි දැකලා තියෙනවා නමස්කාර කරලා තියෙනවා. කාශ්‍යපනි බුදුරේ බුදු වුණා උන්වහන්සේ දැකලා තියෙනවා නමස්කාර කරලා තියෙනවා. අද අපි හත් වෙනි වතාවට ගෞතම බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ ලබහන්තිලා නමස්කාර කළා. අපි අද සද්බුදුරන්ට නමස්කාර කරලා තියෙනවා කියලා එක්තරා වයසකම පිරිස කිව්වා. ඊට මෙහා ඉන්න පිරිස අපි 6 නමකට නමස්කාර කරලා දිනා 5 නමකට 4 නමකට 3 නමකට එළ ඔබ වහන්සේගේම ශාසනයේදී අනාගාමී ඵලයටපත් වෙනවා. ඉපදෙලා අපි ඔබ වහන්සේට නමස්කාර කරලා අපි අදත් මෙහි ඉන්නවා කියලා ඒ අයත් කියනවා. දැන් අපි නමස්කාර කරන බුදුවරයන් 4 7 නමකට යම් යම් බුදුවරයන් වහන්සේ නමක් ඇසුරු කරලා
උන්වහන්සේගෙන් බණ අහලා ඒ වගේ ඵලයේ පත් වෙලා හිටන් ඒ සාන්තියේ පත් වෙච්ච උත්තමයි. ඒ ඒ බුදුරයන් වහන්සේලාගෙහි තව කෙනෙක් නමස්කාර කරනකොට ගරු කරනවා එහෙනකොට චිත්ත ප්‍රහාදයට පත් වෙනවා. අන්න අපිට යහපත සාධන බුදුරයන් වහන්සේට අන්න අරෙහි මනස ලෝකෙ ඉඳන් කෙනෙක් නමස්කාර කරනවා. ඔය ඇහිණ විපස්සීස නමස්තුකි. අපි විපස්සී බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා මෙතෙන්ට ආවේ. අපේ මේ උත්තර සාන්තිය සාධන බුදුරයන් වහන්සේට අන්න මනස ලෝකෙ මිනිස්සේ විපස්සීස නමස්තුකි කියලා නමස්කාර කරනවා. කොච්චර වැදගත්ද අපේ කෙනෙක්. අපි ඉතින් ඔහුට රැකවරණ සැලසීමේදී සාන්තිය පැතිරිවි. විපස්සී බුදුන් දැකපු බ්‍රාහ්මයෝ ඔහුට ආශිර්වාද පතනවා හේද. සිකිස්සපි නමස්තුකි කියලා මෙහෙන් කියනකොට. සිකි බුදුරයාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී ඵලයට වත් වෙලා හේවුපන් අය. අන්න අපි අපිට මග පෙන්නා දෙන බුදුරයාණන් වහන්සේගේ නම කියලා නමස්කාර කරනා මිනිස්සු. කවුද? ඒ බ්‍රාහ්මයාගේ බැල් මෙතෙන්ට වැටලා එයාගේ බ්‍රාහ්මයාගේ ආශිර්වාද ලැබෙනවා. මේජර සද්බුදුරයන්ගේ නම් කියනකොට සද්බුදුරයන් ඇතුල් කරලා අනාගාමී ඵලයට වත් වෙලා හේවිදලා ඉන්න බ්‍රාහ්මයන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අර නමස්කාර කරන පුද්ගලයා මෙන්න මේ විදිහට වෙන ශක්තිය සාන්ත වූ අදේහි හිතකින් යුත් කරන නමස්කාරයේ ශක්තිය නිසා විශාල ආශිර්වාදයක් ලැබෙන අර විසවයි හර්ප විසවයි නෝ අගර අර සාන්ති ආකර්ෂණය වදිනවා ඒක සැකවත නේද අපි බ්‍රහ්මයාගේ පිහිටක් ඉල්ලුවේ නැතුව ඇත බුද්ධ නමස්කාරය කරනකොට බුදුන් ඇසුරු කරලා ඒ தත්ත්වයට පත් වෙච්ච අය ඒ අයට ආශිර්වාද කරනවා ඒ දේවාශිර්වාදී මිනිසුන්ට යහපතක් වෙනවා බ්‍රහ්මාශිර්වාදී යහපතක් වෙනවා ඉතින් මේ තව මේකේ ප්‍රශ්නේ තියෙන බ්‍රහ්මලෝකවල සිටින අයට මනසක් නොමැති බවත් මේ කියන්නේ එක්තරා බ්‍රහ්ම කොටසක් පවනයි අසඤ්ඤ සත්වයන් ඇවිත් බ්‍රහ්මලෝකයේ උපන් අයට මනසක් ක්‍රියාත්මක නැහැ ඉතින් ඒක සියලු බ්‍රහ්මයන්ට ගොතලයි මේ පතල්ලා මේ කියා තියෙන්නේ ඒකෙන් අපි කෙනෙක් ලියව පොතක තිබුණ එකක් කියලා කියන්නේ ඒක ඉතින් මේ බ්‍රහ්මයිට මනසක් නැහැ කියන එකත් ඒ වගේම හිතන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා එතන හුදු ඥානයක් පමණක් තියෙනවා දී වතින් මේ කියපු කතාවක් මේ පොතක තියෙනවා කියලා එමත් මේ කවුරුහරි මීඩියාවේවා කියන්නේ. මේ මේ පොතක සඳහන් වෙලා තිබුණා නම් කරන්න දෙයක් නැහැ ඉතින් ධර්මයේ ගන්න දැන් නැතුව අර අලියා අත ගන්න ගිහිල්ලා අලියා විග්‍රහ කරා ගියා වගේ වැඩක් ඕක. අන්දිය පස් දිනේ කැවවලු අලියා බල්ලා අලියා ගැන විග්‍රහ කරපන් කියලා. බලාගෙන වරින් ඉස්සෙලා කියලා අලියා පෙන්න හිටන් යවලු අත බල්ලා හිටන් අලියා බලාගෙන වරින්. එකේ කාර්ය වෙලා දෙනවා එකේ ගියා අල්ලගත්ත නැට උඩේම පාතර මතකයි. අනික කවුල අල්ලා ගත්තා උඩේම පාතර මතකයි. අනික වටේ දින උගේ බඩ අත ගාලා වටේට මතකයි. අනික කොණ්ඩේ අත ගෑව. අන්දිය පස් වෙන ආවට පස්සේ මතක කරන්නේ. කියහලක බාන්න අලියා දැකන හරියට ඉස්සර. එයාට පද්දිරෝ කිව්වා. කාඹයක් වගේ. නැට අල්ලා ගත්තේ කියන අලියා කාඹයක් වගේ. බොරු කියන්නේ පපන් අලියා ගුවන් ගෙඩි කොටයක් වගේ. අනික කියන කකුල අල්ලගෙන. තොපි දෙන්නා අලියා අත ගාලා බොරු කියන්නේ. අලියා බිට්ටියක් වගේ. අනික කියන එක එක්කවත් අලියා දැක නෑ අලියා පුවක් අඬක් වගේ. අලියා කිය. මේක විඳලා ගන්න බැරි අලියා දැකේ නෑ නේද? ඔබ එක එක්කවත් කියලා එක එකා කියන මමයි අලියා දැකේ මමයි අලියා දැකේ තොපි දැකලා නෑ කියලා. හදිරවල පැත්තක ඉඳන් hina වගේ ඉඳ මතක් වෙනවා උපමාව. අද මේ බොහෝ තැන්වල බල කියන ඇත වල. කෑල්ලක් අල්ලගෙන ඉවිල්ලා ඉතින් ඒගොල්ලෝ කියන්නේ යනවා මේකයි වන අනික ඔබ. මේ අන්දයෙන්ගේ අලියා අත ගාපු උපමාව තමයි අද මේ ලෝකේ හැමතැනම යන්නේ කිය. කොසල් හදිරව බුදුරජාණන් වහන්සේ කිව්වලු මෙන්න මේ සිද්ධියක් වෙනවා කියලා. මේ අන්නේ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ඔය මොනවා හරි කෑල් ටිකක් අල්ලගෙන කියන්න ගිහිලා පොත් ලියන්න යනවා. අන්තිමට පොත් ලියන්න ගිහිලා දහමක් නොවන දේ දහමක් හැටියට මත ප්‍රකාශ කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද? විලාහක විදේශකට දහම් පැටලිලා ඇති කරලා සැකකුත් ඇති කරලා විපරීත දෘෂ්ටි ඇති කරනවා. ඉතින් අසඤ්ඤ සත්ත්ව ලෝකයේ ඉන්නේ අසඤ්ඤ සත්ත්ව දේවතාවෝ ගැන බ්‍රහ්මයන්ගේ ස්වභාවය ගැන අහලා බලපු කෙනෙක් සියලුම බ්‍රහ්මයෝ ඒ මඩුල්ලට දාලා කතා කරන්න ගියා මෙහෙම කතා කියන බුදුරන් වහන්සේ ඇසුර ලාපු බ්‍රහ්මයෝ ගැන කතා බහ කරපු අය දේශනා අහපු අය සඳහා වෙනවා මනසක් නැද්ද බ්‍රහ්මයි මොකෙන්ද ඒකට එහෙම කිව්වේ සාක්ෂිකෝ බ්‍රහ්මයින්ට මනසක් තියෙනවා කියලා හිතන් හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා අහන්න දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා දකින්න ත්‍රිපිටකයේ සාක්ෂි තෝරන තරම් තියෙනවා එහෙනම් ඉතින් කොහොමද කියන්නේ බ්‍රහ්මයින්ට හිතන්න බැහැ එහෙම කියන්නේ කොහොමද මේ ධර්මයේ පිළිබඳ එහෙම මෙහෙම පොඩි කැලලක් අල්ලගෙන ධර්මයේ පැත්තකම දාලා ඉනි කටු සිදුරෙන් බැලුවා වගේ ධර්මයේ දිහා බලන මෙහෙම පොත් ලියනවා මෙහෙම ලෝකේ අදහස් දෙනකොට ලෝකයා ඔක්කොම විපරීතයටපත් වෙනවා ඒක තේරුම් ගන්න ඕනේ
බ්‍රහ්ම ලෝකවලට ගියපද ඉතිරේම නිවන්ට පත් වෙයි. දැන් ඒ බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට කියන්නේ අනාගාමී පුද්ගලයෝ. ඒ කෙනෙක් එතනින් ගිහිලා එහිදීම පිරිනිවන් පාලා කෙලවර කරන නිසා නැවත වෙන ලෝකයකට එන්නේ නැහැ. උද්දාංකෝතයි කියන්නේ ඒ අය. උඩට මිසක් පාතට නෙමෙයි. ඒකේ අන්තිම අධ්‍යයව දරලා ඒකේම කෙලවර කරනවා මිසක් උන්වහන්සේලා නැවත වාරයක් පල්ලෙහාට මේ ආර්ය උත්තරමයේ තමයි ඒ උපදීන්නේ. ඒ බ්‍රහ්මයේ වැරෙන්නේ. සෝවාන් ආදී මාර්ගඵලලාභී බ්‍රහ්මයේ ඥානයක් ලැබුවා නම් ඒ අයත් එතන ගිහිලා ඉහළට හේට ගිහිලා අන්තිම කෙලවර කරගන්නවා මිසක් කවදා හරි යන්නේ නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැහැ. එහෙම උපදින්නේ නැහැ බ්‍රහ්ම ලෝකෙකින් කාම ලෝකෙකට එන්නේ නැහැ. ඉතින් ඒක තියෙන්නේ ඒ ආර්යයන්ට පමණයි. ආර්ය නොවන අනාර්යෙක් බ්‍රහ්ම ලෝකයේ ඉපදිනාට කොච්චර අපි අනන්ත අප්‍රමාණ අපි ඉපදිරයි. අනාර්යෙක් එතන හිටියොත් වැඩි කාල සීමාව එහිදෙලා ඒ කාලේ ගෙවුනාට පස්සේ නැවත වාරයක් මනුෂ්‍ය ලෝකෙටත් එන අපායෙත් යනවා දිගටම සැරිසැරිම දිගටම සිද්ධ වෙනවා. ධර්මයට අනුකූලව විස්තර කර දෙන්නේ එහෙමයි. හේතුඵල දහම අනුව පෙර භවය හා මේ භවයේ සමග අවිද්‍යා සහගත විඥානයේ බලපාන අරු පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ පටිච්ච සමුප්පාදයේ දැනගන්න ඕන පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් මේ ලෝකයේ තිබෙන සියලු පැවැත්මකම කොටස් වෙන් කරගෙන ඒ පැවැත්ම ක්‍රියාත්මක වෙන හැටි ඒ පැවැත්මේ සම්මතය. ක්‍රියාත්මක වෙන ආකාරය හට ගැනීමේ පටන් අවසානයේ දක්වා පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව විග්‍රහ කළ හැකියි. අංශු මාත්‍ර මොහතක හට ගන්න ක්‍රියාදාමයක් ඇතනම් ඒකත් පරිච්ඡමෝපාද චක්‍රය අනුව විග්‍රහ කළ හැකියි. මේ ලෝකේ ගහක් කොළක් ඇතනම් ඒකත් පරිච්ඡමෝපාද චක්‍රය අනුව විග්‍රහ කළ හැකියි. උපදින සත්වයේ පුද්ගලයෙක් ඇතනම් පරිච්ඡමෝපාද චක්‍රය අනුව විග්‍රහ කළ හැකියි. ඉපදුන කාලය තුළ පුද්ගලයාගේ යම්කිසි ආකාර මෙලෝ පවත්නා ජාති ක්‍රමයක් ඇතනම් උපදී මිනිහෙක් වුණා හොරකම් කරන්න පටන් ගෙන හොරෙක් වුණා. එයාට හොරා කියන හොරෙක් උපන්නේ නැහැ. මිනිස් දරුවෙක් උපන්නා. හැබැයි හොරා කියන ජාති සම්මතියක් ලැබුවා. හොරකම් කිරීමේ වැඩ පිළිවෙල නිසා. මෙන්න මේ හොරා කියන ජාතිය උපදීවටත් ඉපදීට ආරම්භ වූ තැන්පටන පරිත්‍යාගෝපාද ක්‍රමිකින් විග්‍රහ කළා. මිනිහෙක් උපන්නා සත්පුරුෂයෙක් වුණා. මිනිස් දරුවෙක් උපන්නා සත්පුරුෂයෙක් ගැබෙන් උපන්නේ නැහැ. මව ගැබෙන් උපන්නේ. ඉපදුන දරුවා සත්පුරුෂ වැඩ කරලා හිටන් සත්පුරුෂයා කින් නම ලැබුවා. සත්පුරුෂ ජාතිය කියලා අරගෙන මෙලෝදී උපන්නා පුද්ගලයන් අතුරු ජාතියක් ලබනවා. මෙන්න මේ සත්පුරුෂයා නැවති ජාතිය කොහොමද පහළ වුණේ කියලා පෙන්වන්න පරිත්‍යාග උපාද ක්‍රමයේදී. මෙහි මිනිහේ බලු වැඩ කරලා හිටන් මෙලෝදී මිනිහේ මිනිහෙක් හැටියට ඉපදිලා බල්ලා යන ඉරිදාවලිය ලැබුවා. මිනිස් බල්ලා. ආ බල්ලෙක්. කරලා තියෙන වැඩ හැටියෙ බෙනා මේක මහ බල්ලෙක්. මිනිහෙක් නම් මෙහෙ වැඩ කරනවා. මේ ආදිවාසීන් අපවාදීනත් මේ ලක් කරනවා. මෙන්න මේවද මේ මිනිස්සු ඉඳගෙන බලු ජාතියක් කරන සම්මත බලු ජාතිය. නැගෙන හැටි. පරිත්‍යාගෝපාදී විග්‍රහ කළා ඒක. ඊට පස්සේ ඒ ගති ඇති බුද්ධිලයා මෙහෙන් මැරිලා මතු භවයකදී බලු අධ්‍යාවක් ලැබුවා. ස්වභාවික තිරිසන් බලු අධ්‍යාවක් ලැබුවා. මිනිස් භවයේ ඉඳලා මැරිලා ගිහිල්ලා බලු අධ්‍යාවට යනකම් ওই අතර කාලයක් පරිත්‍යාගෝපාද චක්‍රයෙන් විග්‍රහ කළා ඒක. දැන් පරිත්‍යාගෝපාද චක්‍රයෙන් විග්‍රහ කරන්න බැරි කිසිම ධර්මතාවයක් මේ පැවැත්ම තුල නැහැ. මේ පැවැත්මේ තිබෙන්නා වූ සියල්ල පටිච්චසමුප්පන්නයි සංකතයි. දේශනාවේ පෙන්ලා තියෙන මිසක් අපිට ඕන මත නෙමෙයි. ඇස සංකතයි පටිච්චසමුප්පන්නයි, රූපේ සංකතයි පටිච්චසමුප්පන්නයි, කන සංකතයි පටිච්චසමුප්පන්නයි, ශබ්ද සංකතයි පටිච්චසමුප්පන්නයි, නාසයේ සංකතයි පටිච්චසමුප්පන්නයි, ගන්ධ සංකතයි පටිච්චසමුප්පන්නයි, දිව සංකතයි පටිච්චසමුප්පන්නයි, රසේ සංකතයි පටිච්චසමුප්පන්නයි, කය සංකතයි පටිච්චසමුප්පන්නයි, පහස සංකතයි පටිච්චසමුප්පන්නයි, මන සංකතයි පටිච්චසමුප්පන්නයි. ධර්මීය සංකේතයි පරිත්‍යාගම්පන්නා. එහෙනම් ඔය ටික ගත්තාම ආයතන 6 දෙපැත්තෙන් ගත්ත 6 6 12 ගත්තාම මුළු ලෝකෙම අහුවෙලා. රූප සංකේතයි පරිත්‍යාගම්පන්නායි, වේදනා සංකේතයි පරිත්‍යාගම්පන්නායි, සංඥා සංකේතයි පරිත්‍යාගම්පන්නායි, සංකාර සංකේතයි පරිත්‍යාගම්පන්නායි, විඥාන සංකේතයි පරිත්‍යාගම්පන්නායි. පංචස්කන්ධ වශයෙන් මුළු ලෝකෙම අල්ලා ගත්තා සංකේතයි පරිත්‍යාගම්පන්නායි. ඔක්කොම විග්‍රහ කළා. චක්කු ධාතු රූප ධාතු චක්ක විඥාන ධාතු සංකතය පරිත්‍යාගම්පන්නයි. සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු සංකතය පරිත්‍යාගම්පන්නයි. මේ ආදි වශයෙන් 18 ධාතුම සංකතය පරිත්‍යාගම්පන්නයි. 18 ධාතු කරන ලෝකෙ මෙතන මුළු ලෝකෙම කොටු කරලා ගත්තා. සංකතය පරිත්‍යාගම්පන්නයි කියලා විග්‍රහ කරලා තිනවා. ඒ තියන් පරිත්‍යාගම්පාදේයි. පරිත්‍යාගම්පන්නව විග්‍රහ කරලා හැකි වෙන්න ඕනේ. දන්නවනะ.
ස්කන්ධ වශයෙන් ගත්තා, ධාතු වශයෙන් ගත්තා, ආයතන වශයෙන් ගත්තා, ඔහොම ගත්තා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඤ්ඤාණ ධාතුව, සංකතයි පරිසම්පන්නා. හයිත බෙදලා ගත්තා නම් මුළු ලෝකෙම ඒක අහු වෙනවා. ඒ සංකතයි පරිසම්පන්නා විග්‍රහ කරලා. පරිච්ඡසමුපාදයේ මහා සාගරයක් වන්. මෙන්න මෙතකින් මේ පරිච්ඡසමුපාදයේ මම විග්‍රහ කළා කියලා විග්‍රහ කරන්න. සමතේක් ලෝකේ නැහැ. හැබැයි විග්‍රහ කරන ක්‍රමයේ දැනගත්තට පස්සේ එයාගේ මුළු ජීවිත කාලය යනකම් සංකත වූ පරිච්ඡසම්පන්න වූ දේවල් විග්‍රහ කරන්න ගියොත් ජීවිත කාලය ගෙවිලා ඉවර වෙනවා. දේශනා ඉවර නැහැ. මෙන්න පටිච්චසමුපාදයේ එක මට්ටමකින් තේරුම් ගත්ත කෙනාගේ ධර්ම දේශනා හැකියාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බහුශ්‍රුතයි ධර්මදරයි කියලා කියනවා. පටිච්චසමුපාදයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ ගලපලා කියන්න පුළුවන් නම් අන්නේ දේශකයා ධර්මදරයි බහුශ්‍රුතයි. ඔහු සමකරන දේශකයෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉගෙනගෙන නෙමෙයි බණ කිව්වේ. පටිච්චසමුපාදයෙන් ක්‍රම රටාවෙන් ලෝක සත්‍ය දැනගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව විග්‍රහ කරන්න පටිච්චසමුපාදයේ මුල් කරගෙන පුළුවන් නම් අන්නේ විද්‍යා රටාව, විද්‍යා ක්‍රම රටාව දැනගත්ත කෙනා මහා ධර්මදරේ, මහා බහුශ්‍රුතේ, මේ බුද්ධ දේශනාවේ ධර්මදරේ සහ බහුශ්‍රුතේ කියන හැටි පාලි භාෂාව මුලින් ඉඳන් අගට ඉගෙනගෙන සංස්කෘත භාෂාවත් මුලින් ඉඳන් අගට ඉගෙනගෙන ත්‍රිපිටකයේ තියෙන මුළු පොත් ටික කටපාඩම් කරගත්ත කෙනෙක් අර පටිච්චසමුපාදයේ ඥානයෙන් චතුරාර්ය සත්‍යයෙන් සෝරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් දෙන්න ළඟ තියලා කවුද මේකෙන් බලවත් කියලා ඇහුවොත් පටිච්චසමුපාද ඥානයෙන් තේරුම් ගත්ත පුද්ගලයාගේ යම් ධර්ම දේශනාවක් ඇද්ද ඒ දේශනාවට කලාවෙන් කලාවට සමකරන්න බැහැ. අර ත්‍රිපිටකයේ ඉගෙනගත්ත ත්‍රිපිටකේ ධාරී වෙච්ච හාමුදුරුවන්ගේ පාලි භාෂාව ඉගෙනගත්ත හාමුදුරුවන්ගේ දේශනාව මේ බුද්ධ දේශනාවේ ස්වභාවය යන්නේ. ඉතින් මෙතින් දැනගන්න හේතුඵල ධමනෝ පෙර භවයන් හා මේ භවයේ අරගෙන මේ අවිද්‍යාව සහගත විඥානේ බලපාන ආකාරය විග්‍රහ කරන්න කියලා කියන්නේ. දැන් මේකෙදී අර අලියාත ගාව ප්‍රමේයය තමයි විග්‍රහ කරන්න යන්නේ. එකතැනක පෙන්ලා තියෙන පරිච්ඡසමුපාදයේ විග්‍රහයක් අරගෙන ওই විග්‍රහය ওই බුද්ධහමිට එකගේ නැහැ නේ කියලා සමහරවිට තර්ක කරන්න දෙනවා. මොකද හේතුව? තමන් ස්පර්ශ කරව මාත්‍රේ විතරයි පරිච්ඡසමුපාදයෙන් දැක්කේ. ඒකත් අලබන්නේ. ඒ වගේ දැනීමක් අරගත්තාම පරිච්ඡසමුපාදයේ මුළු ලෝකේ සියලු දේ විග්‍රහ කරන්න පුළුවන් කියලා විග්‍රහ කරන විග්‍රහයට සමකල හදා ගන්න මේ විද්‍යාව පහළ වෙච්ච නැති කෙනාට බෑ. ඊට අපි මෙතෙන්දි දකින්න ඕනේ. එකින් එකට මේ වචනේට ගන්න අර්ථය දැනට ඔබින විදිහට ගන්න ඕනේ. ඉතින් පෙර භවයයි මේ භවයයි දෙකේ ගලපන පටිච්චසමුපාදයක් තියෙනවා. ඒ පටිච්චසමුපාදය තමයි චුතියයි පටිසන්ධියයි දෙක එකලා ඒ අතර වෙන විග්‍රහය වෙන්න පටිච්චසමුපාදය. මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන ක්ෂණික සෙනබංගුරත්වය සමග සිද්ධ වෙන චිත්තක්ෂණයක් ගන්න සිද්ධ වෙන පටිච්චසමුපාදයක් තියෙනවා. ඒ චිත්තක්ෂණයක් ගැන දෙන පටිච්චසමුපාදයේ තව රටාවක්. ඒ වගේම පටිච්චසමුපාදයේ හතර ක්‍රමයකට හතර ආකාරයකින් 16 ආකාරයකින් විග්‍රහ වෙනවා. දැන් මේවා ගැඹුරට ගියාට පස්සේ මේ ධර්ම ගැඹුර ගැන හිතන අයට මේක වටිනවා මිස නිවන් දකින්නේ මෙච්චර හොයන්න අවශ්‍ය නැහැ. මේක මහා ගැඹුරක්. ඔන්නයි මම විග්‍රහ කරලා දෙන්නවා. මේක බරපතලකම පෙන්නන්න මම ටිකක් කියා දෙන්නම්. මේක බරපතලකම පෙනි. ඉතින්ලා. පටිච්ච සමුප්පාද ධර්මයකින් යම් කිසි හේතුඵල න්‍යායක් විග්‍රහ කරලා බලන්න ඕනනම් හරියට තීක්ෂණව Tamanට තෝරා ගන්න අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව දැනගත යුතු ඒ ක්‍රියාත්මකින අවස්ථා හතරක් එක චිත්තක්ෂණයක ක්‍රියාත්මකින අවස්ථාවක් තියෙනවා. හතර ආකාරයකින් මේ හතර අවස්ථා ක්‍රියාත්මක වෙනවා. දැන් 16 ආකාරයක පටිච්චසමුප්පාද රටාවක් දැනගන්න ඕනේ. පටිච්චසමුප්පන්නව යම ක්‍රියාත්මකින ආකාරයේ निराවුල්ව පැහැදිලිව දැනගන්න. හේතු පටිච්චසමුප්පාදේ ප්‍රත්‍ය පටිච්චසමුප්පාදේ සම්පයුක්ත පටිච්චසමුප්පාදේ අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදේ කියන මේ ක්‍රම හතරකින් පටිච්චසමුපාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ලා ආරම්භයේදී ලාභාලෝ පටන් ගන්න පටිච්චසමුපාද චක්‍රයයි. ওই හතර ආකාරයකින් තියෙන පටිච්චසමුපාද චක්‍රයයි. ඒකෙදී මැදේ මෝරාගෙන ඉන අවස්ථාව ක්‍රියාත්මක වෙන පටිච්චසමුපාද චක්‍රය හතර ආකාර චක්‍රයයි. ඊටපස්සේ මෝරාගෙන ඉන නැත්නම් පූර්ණ බවට පත්වීගෙන එනකොට පත් වෙන්නා වූ පටිච්චසමුපාද චක්‍රය හතර ආකාරක චක්‍රයයි.
සම්පූර්ණ කරමින් චිත්තක්ෂණය තුළ ක්‍රියාවලිය සම්පූර්ණ කරමින් පහළලා පූර්ණ වෙන පරිච්ඡසමපාද චක්‍රයේ වීගින් මෙන්න මේ චක්‍ර හතරක් එක චිත්තක්ෂණය තුළ පහළ වෙනවා. මේක හරි ගැඹුරුයි කියන්නේ මේක පරිච්ඡසමපාදය. ඒ වගේම පටිච්චසමුප්පාදයේ ආරමුණු වෙන කරුණු තියෙනවා. එක ලෝභ ලෝභ ආරමුණා. එක ද්වේෂ ආරමුණා. එක මෝහ ආරමුණා. එක අලෝභී ආදේශී යමෝහි ආරමුණා. එක ආර්ය ධර්මයට අගැලපෙන්නා වූ නිවන මුල් කරගත් ආරමුණා. නිවට හේතු කාරක වෙන ආරමුණා. මේ එකින් එකට පටිච්චසමුප්පාද චක්‍ර ක්‍රියාත්මක වෙන විවිධාකාරත්වයක් තියෙනවා. මෙන්න මේ අතර තුලින් මේ පොත්වල සූත්‍ර පිටකේ විග්‍රහ කරලා තියෙන්නේ මේකෙන් ඉතාම අල්ප මාත්‍රාවක්. යම් කිසි සත්‍යයක් මලාට පස්සේ කරගත පාප කර්මයක් නිසා ඊළඟ අධ්‍යායයක් ලැබෙනකොට ඒක හටගන්න ආකාරය එක දෙනෙක් විග්‍රහ කරපු තැනක් තියෙනවා. ඒ වගේම මෙලෝදී යම්කිසි පුද්ගලයේ යම්කිසි හොඳ කටයුත්තක් හෝ නරක කටයුත්තක් කරගෙන ගිහිල්ලා ඒකෙම පළපදියම් වෙලා ඒ ගති ලක්ෂණය පහල කරගෙන ඒක අත්හර ගන්න බැරි මානසිකත්වයක් ගොඩනැගෙනකොට ඇතිවෙනා වූ තත්ත්වය පෙන්වන්නේ. ඒකට කාල පදාසය තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් විග්‍රහ කරන කතා පරිච්ඡසමුපාදයක් තියෙනවා. ඔන්නේ පරිච්ඡසමුපාද දෙආකාරයේ පමණ සූත්‍ර පිටකේ තියෙනවා. විභංග ප්‍රකරණයේ පරිච්ඡසමුපාද විභංග කියන කොටසක විස්තර කරලා තියෙනවා. එක එක ආකාර හිතෙන් හිතට හටගන්නේ පරිච්ඡසමුපාද රටාවක් එන හැටි. සෝමනස සාගත, ditthi සම්පවිත, චිත්තය පහළ වෙනකොට. ඒකේ පරිච්ඡසමුපාද චක්‍රේ ක්‍රියාත්මක වෙන හැටි. ඒ හිත පහළලා සම්පූර්ණ වෙනකොට. ditthi vipayitak pahala wenna paricchasamuppadaya kriyaatmaka wenna hati upeksha sahagata ditthi sampavitta hitak vipayitta hitak aadi wasin lobasit atata paricchasamuppada chakra athaakarayekin pahala wenna hati dvesha sit dehekara deyaakarayekin paricchasamuppada chakra thawa deyaakarayekin pahala wenna hati moha sit dehekara thawa deyaakarayekin pahala wenna hati me aakare vihala vigrahayak athuwa paricchasamuppada vigrahayak thiyena vibhanga prakarana abhidharmayata ayi ඒක සියුම් නුවණට ගෝචර වෙන නිසායි අභිධර්මයේ විභංග ප්‍රකාරයට ඇතුළත් කරලා තියෙන්නේ. අති සියුම් ධර්මයක් නිසා. ඉතින් මේවා විග්‍රහ කරගෙන බලන්න ගියොත් එහෙම ප්‍රශ්නවල පිළිතුරු දී බලන්න ගියොත් දහම් රහසක් බොහොම තියෙනවා. සත්‍ය දර්ශනයේ බුදුරන් වහන්සේ කොයිතරම් දුරට දීක්ෂණව පරිශ්‍රණී දැකලා විග්‍රහ කරපු විග්‍රහයද මේක ප්‍රමාණිකුල හතාවට මේ ගිතිලා තියෙන්නේ. එක තැනකවත් අදාප පළුද්දක් නැතුව. ප්‍රමාණිකුලව පිළිලා තියෙන්නේ මේ පරිත්‍යාසපාචක වින්ගෙන් කරලා තියෙන්නේ. කොයිතරම් සූක්ෂම නුවණකින් වටහා ගත්ත අප්‍රමාණ ඥාන දර්ශනයකින්ද කියලා මේ බුද්ධ ඥානීය පිළිබඳව අප්‍රමාණ හැඟීමක් ඇති වෙනවා. හැබැයි ඒක නෙමෙයි දන්න අයට. ඔබ තේරුම් ගන්න බැරි අයට පොඩි එකක් මගුල් ෆොටෝ එක බලනවා වගේ තමයි. නැගත් පත්‍රේ බලනවා. අපි ගරණී ගෙවල් වල තිබුණා ඒ ආතිල ආතල කාලේ දැන් නම් ඒවා නැහැ. නැගත් පත්‍රේ කියන එකක් ගහලා ඉතින් ලස්සන රාමුවක් හදලා හොඳ වෙල ලස්සන මල් වැල බෝඩ්ඩයක් එහෙම දාලා ඕකේ දියලා තියෙනවා දැන් නැගත් පත්‍රය. මනමාලයාගේ දෙපාර්ශවයයි මනමාලිගේ දෙපාර්ශවයයි මේගොල්ලන්ගේ ගරු නම්බුකාරකම් ඔක්කොම උඩ ඇතුළත් කළා තමයි නම්බුකාරය තමයි නැගත් පත්‍රය හදන්නේ. හරබර වදන දාලා හදලා මේ අතිනත් ගත් දෙන්නගේ තියෙන වටිනාකම වෙන්න තමයි නැගත් පත්‍රය අහවල් දාපේ. අතිනත් ගත් නාලාදී කියලා තමයි මේක වෙන්න තියෙන්නේ නැගත් පත්‍රය. දැන් පොඩි හේකුට එහෙම ඔක අහුනොත් හරි ලස්සනයි නේ මේ පාට. මේ ලස්සන මල් වෙලක් ඇඳලා තියෙන්නේ. ඌ ඒවා බලන නිසා ඌව අකුරක්වත් අඳුරන්නේ නැහැ නේද? ඌ දන්නවද ඉතිහාසය? අර නැකත් පත්‍රයේ ඇතුලේ තිබුණේ මොනවද? අර අකුරු වලින් කියා තිබුණේ මොකද්ද? ඌට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ආවර්ගියට අවිධර්මයේ කටපාඩම් කරගන්න ගිය කෙනා පොඩි එකා නැකත් පත්‍රයේ බැලුවා වගේ අර පිටින් පේන එක විතරක් කරන්නේ. මම හිත එක දන්නවා. හිත 89ක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. රූප 27ක් තියෙනවා. හිත 89 මේ ටිකයි කටපාඩම් කරේ. ඔය ටික කීයේ? හැබැයි ඔය ටික කිව්වා එකින් එක චිත්තය කොහොමද උපදින්නේ කොහොමද පවතින්නේ කොහොමද හටගන්නේ කොහොමද ඒක වෙනස් වෙන්නේ ඒකේ ආරම්භයේ හේතුව මොකද්ද මේ ආදි වශයෙන් තියෙන මහ විග්‍රහයට බැස්සොත් එහෙම සාගරයකට වැහගත්තා වගේ පරිච්ඡසමුපාදයෙන් ওই ටික විග්‍රහ කරන්න ගියොත් හැබැයි ධර්මඥානීය දින වටිනාකමත් බුදුරජාන් වහන්සේගේ තිබෙනා මහා ඥානීය අග්‍රත්වයත් ලෝකයේ දැක් ගන්න පුළුවන් ඥානවන්තයින්ගේ චිත්ත ප්‍රහාදයට හේතු වෙන නිසා ශ්‍රී පිටකයේ තයිති අභිධර්මයේ ඔය කොටස හදම් කරලා ඔය මූල ධර්ම ටික හොයේ චක්‍ර ටික පෙන්ලා තියෙනවා. ඒ චක්‍ර ටික දැක්කහම ඇති බුදු පියාණන් වහන්සේ නමක්ගේ චිත්ත වේගය හඳුනා ගැනීමේ ශක්තිය, ශ්‍රාවකයන් වහන්සේ නමක්ගේ ඒ දුන්න ධර්ම විග්‍රහ කිරීමේ ශක්තිය කොච්චර බලවත්ද කියලා දැනගන්න. පරිවිත් මහරහතන් වහන්සේගේ විග්‍රහ ඥානය කොච්චර බලවත්ද? කොච්චර තීක්ෂණද? ඒ මූල ධර්මයේ දුන්න බුදුරජාන් වහන්සේගේ ඥානය ගැන මොනවා කතා කරන්නේ? අනේ මේ බුද්ධත් ඥානය කියන්නේ පොඩි දෙයක්.
මෙන්න මේ ආකාරයෙන් අප්‍රමාණ බුද්ධ භක්තියක් ඇති වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. බුද්ධඥානී ගාම්භීර බව දැකලා සතුටු වෙන්නේ. ඒ බඳු හේතු වාසනා තියෙන අල්ප මාත්‍ර පිටිසකර විතරයි. ඒ විභංග ප්‍රකරණේ තියෙන පරිත්‍යාග උපාද විභංග ආදී බලලා අර්ථ වටහාගෙන සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒ මට්ටම තේරුම් ගත්ත කෙනෙකුට මේ ධර්මයේ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඕන දෙයක් හේතුඵල දෙක විග්‍රහ කරලා ඉන්නේ හැගේ මෙන්න මේ හේතු වෙනේ මේක හට ගන්න. මේකයි හේතුඵල හටාව. මේ වගේ විශාල විග්‍රහ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන දහම හැකියාව. ඒක හරි ගැඹුරුයි. මේ වගේ දැනක ඕවා විග්‍රහ කරන්න ගියොත් අපිට 100කට එකෙකුට විතර ඉන්න පුළුවන් එක්තරා මට්ටමකට ඕක තේරුම් ගන්න පුළුවන් අය. අනික අනේ මම දන්නේ අද බණ අහන්න ආවා. මොනවා මොනවා කිව්වද මම දන්නේ එක එක ಜಾති වචන වාගයක් කිව්වා මට නම් තේරුන්නේ නැහැ මොළුවා කියලා. ওই විදිහට කියලා දැන් අනවා මිස අපිට ගැලපෙන එකක් කියන්නේ නැහැ කියලා නම් හරි එකක් ඇති වෙනවා. මේ මෙහෙම දෙයක් ඉතින් එච්චර රෙකෝඩ් නෑ මම ඉදිරි අවස්ථාවක මම දෙනවා පොතක් ලියලා ඕන කෙනෙක් අරගෙන බලා ගන්න මේකද මේ වගේ දෙයක් ගත්තොත් මුගෙ දෙනෙකුට බහුජන හිතායකින් තත්තර ගන්න දෙයක ගන්න තියෙන එක එක්කෙනෙකුට හිත දුවිඳා මට කියන්න ගියාම අනික අයට අමාරුයි. අනික අයට ඒක ගන්න දෙයක් නෑ. ඉතින් අපි ඒ හින්දා ඒ අවස්ථාවක මම ඒක සලසලා දෙන්නවා මේක හුඟක් ගැඹුරුයි. ගැඹුරු බව පෙන්නන්න තමයි මම කිව්වේ 16 ආකාරයක පරිත්‍යාග උපාදයක් එක චක්‍රය තුළ ක්‍රියාත්මක වෙනවා. චුතිපටිසන්ධි කියන්නේ මොකද්ද? චිත්ත වීති කියන්නේ මොනවද? විශාල විග්‍රහයක් පේන ළමයි මේක විග්‍රහ කරන්නේ. ආවට කියන වචන වලින් මේක විග්‍රහ කරන්න බෑ. මරණාසන්න චිත්ත වීතියක් විග්‍රහ කරලා අතීත භවංග, භවංග තලන, භවංග උපච්ඡේද, පංචද්වාරා වජන, එනි ජක්කෝ වාද විඥානයේ එකක්. සම්පටිච්ඡන සම්පීර්ණ කියන්නේ මොනවද? ඕත්තපන කියන්නේ මොනවද? ජවන කියන්නේ මොනවද? ඉතින් ඔය ආදී වශයෙන් කියලා චුති කියන්නේ මොකද්ද? පටිසන්ධි කියන්නේ මොකද්ද? කොහොමද ඔය දෙන්නේ? මහා විශාල විග්‍රහ කරලා මේක විස්තර කරලා දෙන්නේ. නිවන් දැකීමට මේක අනිවාර්ය නම අනිවාර්ය හිඳ විස්තර කරන්න වෙනවා විස්තර කරන්න තියෙනවා නෑ නිවන් ආපෝෂ කරන්න මෙච්චර දුර යන්න ඕනේ නෑ මේක තියෙන්නේ වැඩි ධර්මඥානෙ දෙන්න හේතුව මොකද අද අපේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ලෝකේ පඬිතු මහානෝ විද්‍යාඥයෙක් කෙනෙක් ඉන්නවා වගේ ඒ කාලේ තේ සත්‍ය කළ හැම එහෙම තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙヒදී ලෝකේ හිත ගැන දන්නා හැටියට ලොකුම පඬිතු හැටියට ප්‍රසිද්ධ වෙලා හිටපු කට්ටියක් හිටියා ඒවල මහා පඬිතු මාණියන් ඉදිරියට බෞද්ධ ගෞතම කියන්නේ කවුද මොනවද දන්න කෙනෙක්ද අපි එක වාදිනව තියා වෙවුලනවා ඔබගේ පඬිතුකම් කිය කියා හැමතැනම ඇවිද ඇවිද හිටපු පිරිසක් හිටියා. ඉතින් ඒ කාලේ දෘෂ්ටිවාදී දෘෂ්ටිගත වෙච්ච අය ඇත්ත නේද? සත්‍යක කියන්නේ ශ්‍රී ලංකාවේ කියලා හිතා ඇති බෞද්ධ ගෞතම. ඔහොම කියනකොට සුදුසුක හිටියා. ඔන්නේ ඔල මොට්ටලින් තියෙන ඔල මොට්ටල මහණෙ විදිහින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා මේ වගේ ගැඹුරු පැත්ත. යකෝ උන්වහන්සේ දැකලා තියෙන බුද්ධ උන්වහන්සේගේ ඥාණය දැකලා තියෙන හිතගන්න විග්‍රහය අපි දන්න විග්‍රහයට අංශු මාත්‍රිකාව සම කරන්න පුළුවන්. අපේ විග්‍රහය මොකද්ද? අනේ අපිට ලැජ්ජයි අපිටම ලැජ්ජයි අපි ගැන කියලා. අර මාන්නාකාර මනසක් හදාගෙන හිටපු ඒ තීතු වාසනා වංශයේ වශයෙන් හිටපු අය ඒ මොට්ටකම අත්හැරලා බුදුරන් වහන්සේ ළඟ බැගෑවත් අනේ ස්වාමීන් වහන්සේ අපි මේ යථාර්ථය දන්නවා කියලා හිතා හිටියේ මොනවද? ඔබ වහන්සේගෙන් යථාර්ථය අපිට දැනගන්න ඕනේ අපිට දැනුමක් ඕනේ. මේ මොනවද දැනගෙන අපි කීයේ හිටියද අපි දෙවි දෙවි ඉන්නේ තැවි තැවි ඉන්නේ. කාගගේ ඉන්නේ ද්වේෂගිනි මොහගිනි අපි දවනවා. අපිට තේරෙන්නේ නැහැ මේකේ මිදෙන හැටි. අනේ ස්වාමීන් අපිට පිළිසල්ලාක් වෙන්න කියලා දෙකට නැමිලා මාන්නාකාරකම් බස්සවලා ගිලා අනේ බුදුරන් වහන්සේ ළඟ දෙකට නැමුවා. මෙන්න මේ තත්ත්වයේ ඒ බුද්ධිලේ නමණ්ඩවාති නිසා තමයි ප්‍රාතිහාර්යයක් වශයෙන් මේ ගැඹුරු දහම් දුන්නේ. මෙයන් නිවන් දකින්න අනික ඇති ඉගෙන ගන්න ඕන දහම් නෙමෙයි. අදත් යම් කිසි පඬිතුයෝ ඉන්නවා නම් ওই ටික විග්‍රහ කරනකොට එකෙන් දෙක යනකොටම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දුවට වැටෙනවා. ඔළුවේ ඔටුන්නේ තියාගෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමහර අය. එයා තමයි සාක්ෂියර ගන්න. බුදුරන් වහන්සේගේ ධර්ම විග්‍රහ එකක් දෙකක් යනකොට මොකද වෙන්නේ? පතුලෙන් උබහැලා යන්න යනවා අය. ඔටුන්නක් ගැලවිලා යනවා. ඊට පස්සේ යන බෞද්ධයෙක් වෙනවා. ඊට පස්සේ ලස්සනට වැගෑපත් වෙනවා. අපිට නිවන් දකින්න මගක් මොකද්ද බුදුරන් වහන්සේ කිව්වේ කියලා ලස්සනට එතෙන්ට ඇවිදිලා විමුක්තියට මගේ සලස ගන්නවා. මෙන්න මේ වටිනාකම මේ ගැඹුරු දහම වල තියෙනවා. නැත්නම් මේ නිවන් දකින්න මෙච්චර දුර යන්න දවස් නැහැ. මේ සමූහයක දේශනා කරන හිඳ මම කලින් කළේ. සමූහයක දේශනා කරන වෙලාවදී මේක කියන්න ගියොත් අනික් අයට ඒ ගැඹුර වැඩි නිසා. යම් කෙනෙක් අවශ්‍යතාවයක් තියෙනවා ලැබෙන අවස්ථාවක එක වෙනම විග්‍රහ කරගන්න. ඒකට පුද්ගලිකව වෙලාවකම විග්‍රහ කරලා දෙන්න. මේ කර්මස්ථාන භාවනා වැඩි වීම හරි ඒ වගේ බෝධි පූජා ආදියක් හරි සිද්ධ කරගන්නකොට ඒක තමන් විසින්ම කරගන්න ඕනේ ආදී වශයෙන් මෙහෙම මතයක් තියෙනවා කියලා ඉතින් කියනවා. ඒකෝ ඒක එහෙම මේ මොකද්ද වෙන්නේ කියලා අහනවා. යම් කෙනෙකුට එහෙම කරලා දෙන්න ගියොත් එහෙම අනික් කෙනෙක් එයාට බුත දෝෂ අනිකාගේ තියෙන බුත දෝෂ ආදියක් ඇති වෙන්න පුළුවන් නේද? බලපෑම ඇති වෙන්න පුළුවන් නේද කියලා මෙහෙමත් අහනවා. මේ කාරණාව ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒකත් නැතුව නෙමෙයි. දැන් අපි හිතමු මෙහෙම දෙයක්.
අර අපේ පැරණි කතාවක් තියෙනවා නරියෙකුට බේත් තුණ්ඩුවක් හම්බ වුණා. මේක ලියා තියනලු ඉඟුරු ඉස්ම දෙන්න කියලා. මෝ ගිහිලා ඉතින් කෝට් එකක් එහෙම දාගෙන නලාවක කඩගෙන ආවලු දැන් වේද මහත්තයෙක් කියලා. මොඳ විශේෂ වේද මහත්තයෙක්. ඉතින් මොඳ වේද මහත්තයෙක් කියලා ගෙන්නන්න ගියාට පස්සේ එක මිනිහට බලගිරා මැරෙන්න ඕන මෙන්න කියලා. ඉඟුරු ඉස්ම දෙන්න කිව්වලු. ඒක අමාරුයි. ගිය පණවත් ඇදලා ගන්න ඉඟුරු ඉස්සේ දෙමු බලන්න කිව්වලු. ආයි හරියට. හරි ජකරත් ඉඟුරු ඉස්සේ වෙවල පැල්ල දීවලු. ඒ අතරේ යන්ත පණ වේරගෙන. අර ඉඟුරු හොයන අතරේ. මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. අපි අනික් අයට උගන්වන්න හරි අනික් අයට තේත් පතන්න යනවා. අපි තේත් පතන හැටි දන්නේ නැහැ. ඒක කැලේ දු ක්‍රමේ දන්නේ නැහැ. ඒකට භූතේ කරගෙන ඉන ආබාධයක්ද? නැංගා නිකන් සාමාන්‍ය වාපිස්සේ මහාබාධයක්ද? ඒක දන්නේ නැහැ. ඒ භූතයාගේ බරපතලකම තරම දන්නේ නැහැ. මොනවා බලාපොරොත්තු වෙන ඇවිදින් ඉන්නවද? මොන කර්ම බලවේගයක් නිසා ඇවිදින් ඉන්නවද? ඒක දන්නේ නැහැ. කෙනෙකුට ඔළුව එකක් උමත් දිනවා කරමු වැඩි කියලා පටන් ගන්නවා. අපි ඉදා ඉන්නේ කියලා මහා බරපතලකම කොතන තියෙද කියලා. සමහර වෙලාවට අමනුෂ්‍ය පවරපු අය ඉන්නවා. පොඩි වෙන අනවිනාදීන් බැඳපු අය ඉන්නවා. අර බිල්ල මේ බිල්ල දෙන්නම් අර කයි කැවුතු ගනින් ලිය ගනින් කියලා බැඳපු අය ඉන්නවා. අපි ඒවා එකක්වත් අගක් උලක් දන්නේ නැහැ. මේක විසඳන හැටි දන්නේ නැහැ මොනවත් නැහැ. මොකද කරන්නේ ඔක්කොටම එකම ඉඟුරු විසඳුනා වගේ අපි කියන වරින්ක බෝධි පූජා තියපන්. මං ඉන්න පූජාව. කියලා සෙත්පතල යන්නේ. ඔය අවස්ථාවෙන් මොකද කරන්නේ? කණ්ඩ දීලා පන්නන්න ඕන එක නිකන් පන්නන්න ගිය තුම මොකද කරන්නේ? පන්න එක පස්සේ නා එයා තෝගෙන් දීවි. මට කැවුතු දෙනවා කියලා ලේ දෙනවා කියලා මූලකට ඉන්නේ. දැන් තෝ මොකද්ද මේ කලේ මේක මේක. දැන් තෝ දීයවා. දැන් ඕක කැවුතු දෙන්නවා ලේ දෙන්න ඕනේ. අපි දන්නේ අපි හිත පතන්න කියලා. මෙන්න මේ වගේ අපි යමක් දැනගෙන කරන්න ඕනේ. ඒ පිළිබඳ හසල දැනුමක් නැතුව ඒ පිළිබඳ වැටහීමක් නැතුව හිත පතන්න යනවා කිව්වා වුණා. ඒකේ ක්‍රමයක් තියෙනවා. ඒ හිත පැතීම කියන්නේ වැඩි නානා ප්‍රකාර හිත පැතීම් තියෙනවා. දැන් සියලු සත්ත්වයන්ට පොදු සෙත් පැතීමක් තියෙනවා. එහෙම ලෙඩ රෝගයකට පුද්ගලිය කරපුවා නෙමෙයි. ලෝක සත්ත්වෙන් නිවන් අවබෝධ කරන්නේ මෙසේ හේතු වාසනා පහළ වේවා කියලා සියලුම ලෝක සත්ත්වෙන් මුල් කරගෙන හැම දිනකට සිත සාන්තිය පැතිරෙන කරන ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමයක්. යම් කිසි කෙනෙකුට අසනීපයක් ලෙඩක් රෝගයක් තියෙනවා මහා අපලයක් වගේ එකක් හැදිලා මොනවා හරි මහා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ අවනුසිය කී දෙනෙක් මොන මට්ටමේ මොන જાතිය බලාපොරොත්තු වෙන කෙබන් જાතිය අමනුසිය මොන හේතුවක් නිසා ඇවිදින් ඉන්නවද? ඒ ලෙඩ කරන්නේ ඇයි? එහෙම දැක ගැනීමේ ශක්තියක් නැති කෙනත් ඒ හතර සෙත් පතන්නේ යනවා. ඒ සාමාන්‍ය සෙත් පැතිමන් නෙමෙයි. අර උන් පන්නලා හැරලා විභූතිය පළයන්, අරක පළයන්, යකා පළයන්, ඉහිලට මේකට මේ විදුන් රුවන් ගොනේ ආශිර්වාදී මේක හරි පළයන්. ඔය ආදි වශයෙන් අපි ඔහොම කීයේ කරන් දැනවා අපි ඉගෙන ගත්ත මොන හරි ඉගෙන ගත්ත පද ටිකක් අල්ලගෙන. අන්තිමට මොකද වෙන්නේ? අන්නේ එයාට කරපු එකනට ඇදුරා පස්සේ අර භූතිය එනවා වගේ. අන්නේම සෙත් පතන කතියේ මේ විදිහේ අමනුෂ්‍යයෙන් ආයිසය අමනුෂ්‍ය උපත්‍රාෙන් ඉඳී ඉඳී. ඉත හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඒ සඳහා හසල දැනුමක් ඇති යමෙක් ඇතනම්. තමා පළමුව එතන ශක්තිය ලබාගෙන. පොරොත් දෙන මට්ටම හදාගෙන. ඒ අනුව ඔහු ඒක කරන්න ඕන. එහෙම කරන පුද්ගලයාගෙන් ආතුරේ රස යහපතක් එනවා. ඇදුරත් බේරෙනවා. මේ සෙත් පතනවා කියන වචනේ කියන්නේ නානා ප්‍රකාර සෙත් පැතීම් තියෙනවා. සමහරවල් අපි සෙත් පතනවා කියලා එකිනෙකට සෙත් පතනවා එකිනෙකට ගිනි දෙනවා. දැන් ගෙදරක ඉන්නවා අම්මා හරි තාත්තා හරි. දැන් අම්මා තාත්තාට නැගිට ගන්නවත් බෑ. මල මුත්‍රා පහ කරගන්න යන්න විදියකුත් නැහැ. අසනීපිය හැටියට සරමේ මුත්‍රා යනවා. එක්ක වැඳුමේ මුත්‍රා යනවා. ඉතින් ගේ හැමතැනම මුත්‍රා ගඳ ගහනවා. දැන් ගෙදර ඉන්න කට්ටිය මොකද කරන්නේ? කෙනෙකුට කියනවා. අපිට සිතස් සලසලා දෙන්න ඕනේ මොකද්ද? මේ ගඳ ගහන එක කියනවා අපේ ගෙදර. මේක නිසා අපිට හැම වෙලෙම ගඳස්සාරින් ඉන්න බැහැ ගෙදර. කෑකෝ ගහනවා කිඳිරි ගහනවා හැයලි වෙන එක. බුදියා ගන්නත් නේ අපිට සිතක් කරලා දෙන්න බැයි මොකද්ද කරලා දෙන්නේ අන්නේ කරදරේ නැති කරලා දෙන්නේ ආ මං කරලා දෙන්නේ අල්ලගතර නාකිය ඇදගෙන ගිහින් කොහරි වලකට හැදම්ම ආයෙ ඉන්න බැතෝ ඒක ඇතුලේ මැරෙනවා හයි ඕනියක් විචා දැන් ගෙට ඉන්න බැවුද දැන් ආපු ගම දැන් නම් ගඳත් නේ කෙන්දිරිත් නේ ආභ්‍යන්තර සිද්ධිය දැකේ නැහැ බාහිර සිද්ධිය නම් හරි එහෙනම් මගේ සිත පැතිම හරි නේද හරියට හරි ඔක්කොම කරදරේ ඇරෙන්න මමත් හරි ලෝකෙ කෙනෙක් නෑ හිතාගෙන දැන් මොකද කරලා ගිහින් තියෙන්නේ කණ්ඩ බොන්න දීලා අඳින්න පළඳින දීලා උගන්ලා ඔක්කොම කරලා ලොකු මහත් කරලා හදලා දුන්නා මේ අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන මේ ප්‍රශ්නේ වෙලා තියෙන දරුවන්ට මව්ගුණේ දන්නේ නෑ පියගුණේ දන්නේ නෑ කාට හරි කිව්වට පස්සේ කවුරු හරි හිත කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒ තියෙන කරදරේ නැති කරගන්න
ඔය ජීවත් වෙන්නේ ඉන්නේ කෙනා අපි හිතමු මලාට පස්සේ ඉතින් ජීවත් වෙලා ඉන්න විදිහම ආව කියලා. දැන් අපි කියනවා මල මල යසය මල යසනේ හරි කවන්නේ වදනේ කියනවා මල පෙරේතයා කියලා. හරිද මල පෙරේතයා කිව්වේ? මෙතන මෙරිලා ගියාට තව මලා කියලා හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අම්මා හරි තාත්තා හරි මේ දෙන්නේ කෙනෙක් ඉදරේ ඉන්නේ. හැබැයි පින්දහම් කරගත්තේ නැති නිසා මල පෙරේත ගති ලක්ෂණ නිසා එතන ඇදිලා ඉන්න පුළුවන් අනාථ වෙයි. හැබැයි එයාගේ පුද්ගලික තත්ත්වය එහෙම වුණාට අපිට උපකාරීද අපි කෘතෝපකාරයක් කරන්නේ නැතුව අපි කරන මොකද අපේ වාසීට අපි වැඩ බලාගෙන පන්න ගන්න හදනවා. දැන් කෙත් පතලා දෙන්න කියලා ඉල්ලා හිටින්නේ මොකද්ද මේ භූතයා පන්නලා දෙන්නකෝ අපිට කරදර මේ භූතයන් කරදර. බෝධි පූජාවෙන් හරි මොකෙන් හරි කමන්නේ. දැන් අපිත් දන්න ක්‍රමයක් අරගෙන ඉඳලා අපි පන්නන්නේ කවුද? අර මස්ලේ මලවිනිය මල කඳ මස්ලේ කඳ විතරයි දැන් මෙතන නැති. සූක්ෂමෝදිවිච කයත් එක හිටපු අම්මා අම්මා වශයෙන් ඉන්නවා තාත්තා තාත්තා වශයෙන් ඉන්නවා. දැන් දරුවා අම්මා වශයෙන් තාත්තා වශයෙන් හිටපු එකා කොහේ හරි ගිහිල්ලා ගලක අසේ ගහලා හරි නේද කොහේ හරි පන්නලා දාලා හරි තමගේ ගෙදර නිදහස් කරගෙන සැනසෙල්ල ඉන්නවා දැන් නම් භූතියා ගියා. හෙත් සාන්තිය හරියට හරි ගියා කියලා. සිද්ධ වෙලා තියෙන එකද? දෙගොල්ලක් එකලා මහ පව කඳක් කරගෙන ඉන්නේ. සිරද කරලා තියෙන්නේ. බෝධි පූජාවක් තිබ්බහම මේ කරනවා දේවාලට ගිහිල්ලා නම් පූජාවක් තිබ්බහම මේ කරනවා කියනකොට. මිනිස්සු යම් සම්මතියක් ගොඩනගනකොට ඇත්තකේ ඉඳලා නෙමෙයි ගොඩනගන්නේ අවිද්‍යාව ඉඳලා. ওই රාජි දේවතාවේ කොහොම වුණත් ওই තැන් වලට ඒ જાතියේ හේතුවට ඵලෙ මතු කරන්න ඊට ගැලපෙන අමනුෂ්‍ය එකතු වෙනවා. ඊට පස්සේ මිනිහෙක් ගිහිල්ලා යමක් කරනකොට අමනුෂ්‍ය අය වැඩේ කරලා දෙනවා අර දොළපි දෙන්නේ එතන ඉඳෙනිය පූජා සත්කාර එයා ගන්න. අපි නොදන්න පැත්තක් ඕ. හැම බෝධියක් ළඟම බුදුරයන් වහන්සේගේ ඵලෙ නෑ. හැම බෝධියක් ළඟම උරුස්ස ඵලයකුත් තියෙනවා. උරුස්ස ඇසුරු කරන එක්තරා විදිහේ කොට්ටාස ඉන්න අමනුෂ්‍ය කොට්ටාස. යස කොට්ටාස තියෙන උරුස්ස ඇසුරු කරගෙන. එක එක ධර්ම යස කොට්ටාස තියෙනවා. මිනිහෙක් ওই දැනකට ගිහ පූජාවක් tilla මොන හරි පතන කොට කරනකොට. ඕකට අරක් ගන්නවා අර අමනුෂ්‍ය. හැබැයි අපි මේ පංචේන්ද්‍රියක උතර මනසට තියෙන බෝධිය පේනවා. බෝධිය ළඟ පානක් තිබ්බ බුදුහාමුදුරන්ට කියලා හිතනවා. අපි මේ බුදුගුණ කිව්වේ කියලා හිතනවා. බුදු පින්සරණ ලබා ගත්තා කියලා හිතනවා. නම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? එතන හිටපු අමනුෂ්‍යෝ අර මිනිසුත් මුලා කරගෙන මිනිසු කියන දේ අකුණ්ඩ කරන්න පුළුවන් නම් හොඳින් හරි නරකින් හරි උනුත් ඒක කරන්න උන්ගේ ධෛර්යය දාලා ඉතින් ඒක කළා දිනා එතන තැන වඩා ගන්නවා. හොඳ ප්‍රාතිහාර්ය තියෙන තැනක් හොඳ අනුහස් තියෙන තැනක් කියලා මිනිසු එතෙන්ට යනවා හැමදාම පූජාවට. ඊට පස්සේ ඒ පූජාවෙන් ගන්ධබ්බ දේවතාව මල් ගන්ධ, මූල ගන්ධ, මාල ගන්ධ මේ ඒ වගේ පුෂ්ප ගන්ධ මේ ආදි වශයෙන් නෙවිලි ගන්ධයන්ට එල්බගත්ත එක්තරා දේවතා කියන නම තියෙන ඒ වගේ අමනුෂ්‍ය කොට්ටාස. ඒ ගන්ධයන්ගෙන් ආහාර කරගන්න ඒගොල්ලන්ට ආහාර ලැබෙන තැනට ඒගොල්ලෝ එකතු වෙනවා. බලවතුන් උතන පළවෙනියෝ වෙනවා. පිරිස අනුපිළිවෙලින් තියා ගන්නවා. දැන් ඉතින් මොකද කරන්නේ මිනිහෙක් ඇවිල්ලා යමක් කරනකොට බලාපි මොකද වෙලා තියෙන්නේ ඔක? ඕකා ගෙදර ඉන්නා මල වැකි. ඒක තමයි කරදරනේ. ඒකේ තත්ත්වය කොහොමද? අපි යන්නට පළලා දුන් જાතියේ. හරි. මු පූජා තියවවා අපි ගිහ උගන්ලා දාමු. පූජා තියලා ගෙදර යනකොට කිරි කරදරයක්. හොඳ අනුහස් තියෙන බෝධිය. එයන් අකේ වරෙන් කියන්නේ උඹලත් වැඩක් කළා උඹලත් එහෙම කියන්නේ ඉතින්. වරෙන් කියන්නේ ඔබ. අපි ගියා හරියට හරිය. තව එකෙක් අල්ලගෙන නම් අනිත් පැත්තේ. ඌරතර වගේ ගැතේ නම් ඌට පන්නන්න පුළුවන් නේ අර අමනුෂ්‍ය එකත් පන්නලා දාලා එතන රකලා දෙන්න. ටික දවසක් කොහොම යනකොට ව්‍යාප්ත වෙනවා මහා අනුහස් තියෙන හොඳම දේවාලයක් තියෙන තැන. ඉතින් ඔය ආසියෙ මතක මෙහි ඉන්න කෙනේ හදන දේවාලය. හදගුණ අන්න වැඩේ හැරි අපිට ඉන්න කුටියකුත් හදලා දෙන්න යවම යවම කියලා. අර ඔක්කොම හිඟා ගන්නවා ඉඳාගෙන. දෙවස්සේ ඒ කට්ටිය එතන වැඩ කරනවා. දැන් දේවාලය අනුහස්. මෙන්න මේ වගේ අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. දේවගුණ නෑ කියන්නේත් නෑ. දිව්‍යයන්ට පූජා තියෙන්නේ මේව නෑ කියන්නේත් නෑ. හැම දෙයක්ම තියෙනවා අභ්‍යන්තරයේ හරියාකාරව ගෙනිච්ච හේතු අනුකූල ඵලය ලැබෙනවා. ඒ ආශිර්වාද හරියට දිනනවා ඒවත් කෙරෙනවා. අවිද්‍යාව සහගතව තේරුම් ගන්න බැරි මනසකින් අපි උඩින්මත් තියෙන පේනනෝ හටියු කරනකොට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පේන්නේ නැහැ. එනිසා අභ්‍යන්තරයේ අර වගේ විකෘතියක් වුණාම ප්‍රතිඵලයේ විකෘතිය අපිට කවදා හරි. මෙන්න මේ නිසා අපි මේ යන්තම් එක එකනාගෙන් කෑල්ලක් අහගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි කෙනෙකුට සෙත් සාන්තියක් පතනවා ආශිර්වාදයක් දෙනවා කියන ඒ සත්‍යය. ආශිර්වාදයක් දෙවනා නම් බුදු පසේ බුදු මහරහත් ආදී වනා ශ්‍රාවක වැනි එබඳු උත්තරීතර ගුණ ලැබූ අයට එබඳු ශක්ති විශේෂ පිහිටනවා. ඒ ශක්ති විශේෂ නියම ආකාරයෙන් පුද්ගලයාට රැකවරණ සලස්සන තමන්ටත් අනුන්ටත් ලෝකයට සාන්තියක් විසක් අවඩක් නොවන එබඳු ශක්තියක් තමයි උන්වහන්සේලාගේ මනසට ගලා එන ශක්තිය තුලින් නැගෙන්නේ. අන්නේ මේ ශක්තිය තුලින් නැගෙන උඩ කාටත් යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්නේ. හැබැයි ওই වෙලාව වෙනකොට අර වැරදි විදිහට කාපි වුණට ඉඳගෙ උන් හැම එකෙක්ම නැගිලා එනවා. වැඩේ වරදින්න ඉන්නේ මෙච්චර කාල අපිට හම්බෙච්ච එක දැන් වෙරපැත්තකට යන්නේ. මොකාගේ හාව කියවුණාද අපිට කමන්නේ ගහන්න පුළුවන් නම් ගහන්න. හිඟි කරන්න පුළුවන් නම් හිඟි කරු.
ඌට වෙන්නේ ඔහුගේ පරම්පරාව හිතින් ගේරෝ. ඌට හිත විසිටෙන් දැන් අපි කරමු. මෙන්න මේ ආකාරයෙන් මානසිකත්වයක් ඇති අමනුෂ්‍ය එකතු වෙලා. ওই විදිහට ඒගොල්ලන්ට බලපෑම වෙනවා. නමුත් ඒ විලාසෙදී ඒගොල්ලෝ දැනුවත් නිසා අග්ග හේචවන්නාව අප්‍රමාණ මිසිත වලදී තමා තුළ මහා ශක්තිය ගොඩනගෙනවා තමා ඇසුරු කරන සීමාවට මතක් කරන සීමාවටවත්. එබඳු බලයක් ක්‍රියාත්මක කරන්න වෙන ක්‍රියාත්මක වැරදී වෙන බලයක් උන්වහන්සේලා තුළ නිපදවෝ. උන්වහන්සේලා රෑදවල් භාවනා නියෝගී වූ ඒ ශක්තිය නිපදවලා. ලෝක සාන්තිය උදා කරනවා. මේ අති දුර්ලභ ලෝකේ පහළ ඉන්න උත්තම කොටසක් විතරයි විදිය කරන්නේ. කෝටියකට ගත්තාම කෝටියකට එකනේ දෙන්නේ කැටි එකක්. මෙන්න මේ වගේ අති දුර්ලභ දෙයක් එබඳු පින්නතුන්. එබඳු මහා වාසනාවන්ත පිපිරි. ඉතින් එහෙම කෙනෙකුට ඒවා කෙරෙනවා මිසක් අපි ආවර ගියාර උඩින්පත් තේ පේන දියනෝ මේ සෙත්සාන්ති කරන ඇදුර වෙන්න ගියොත් එහෙම මුගුවේදී නේද විශාල අමාරු වල බාධක වල මුණ දෙන්න සිද්ධ වෙනවා. මම පරිස්සම් වෙන්න ඕනේ. Taman tamange wariye karaganne kedi palamu karanna une thi eka. Buddhohang Bodhisattvami kiwa misak Bodhisattvami Buddhohang kiyala hatuwe ne. Mama budu wenawa passe budu karawana anikai. Anikai budu karala mama passe budu wenawa kiyala udahamak ne. Muktohang Mote pare mama midenawa anikai mudu wenawa. අනිකාය මුදවල පස්සේ මම මිදෙනවා කියලා එහෙම එකක් බුදුදහමක් නැහැ. තින්නෝහං තාරයි ස්වාමී. අනිකාය ඊතර කරලා හිටන් මම ඊතර වෙනවා. අනිකාය ඊතර කරනවා. තමන් කරගෙන ඉන්නේ එහෙම බලයක් නැහැ. අනිකාය කරන්නේ. අනිකාය ඊතර කරලා ඉවරලා මම පස්සේ ඊතර වෙනවා කියලා එහෙම බුදුදහමක් නැහැ. මේ සංසාරී ස්වභාවය දැකලා තමා ඉස්සෙල්ලා බල වැඩිලා තමාගේ පැත්තේ තමා නැගාගෙන පොරොත්තු දෙන මට්ටමකට පත් වෙලා අනික් මට්ටමට යහපත කරලා දෙන්නේ එහෙම. එහෙම නැතුව යහපත කරන්න හැදුවොත් තමන්ට අනුන්ටත් විනාශයක් වෙනවා. නයර කෝටුවකින් ගහන්න ගියොත් එහෙම උපදේශ දුන්නොත් එහෙම නයා කරනවා විදිලා කෝටුවෙන් ගහලා ඌ මැරෙන්නේ ඌ කුපිත වෙනවා විෂ වැඩි වෙනවා තනපු ගම කරනවා ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල කෝටු අරගෙන නයි මරන්න යන්න හොඳ නැහැ බැරි දේවල් කරන්න යන්න හොඳ නැහැ ධාතාවක් දැනගත්ත පළියට පිරිසක් දැනගත්ත පළියට වරෙන් කො මාත් ඇමිනි ගියක් එහෙම අතුල්ලා දෙන්න මාත් දන්නවා ඔය යාතිය කරන්න යන ගෙවල් වලට ලොකු අමාරුකම් ඇති වෙනවා මේ ගොයන් පරිස්සම් වෙන්න ඕනේ ඉන් තනියම කළ යුතු අවස්ථාව තනියම කරගන්න ඕනේ. තමන් වැඩුණාට පස්සේ තමන්ට තේරෙයි මට මෙහෙම බලයක් දැන් තියෙනවා. මෙහෙම රැකවරණයක් තියෙනවා. ඒ අමනුෂ්‍යේ කාවති අමනුෂ්‍ය බැල්ම ඉවත් කිරීමේ හැකියාවක් මට තියෙනවා. මේ වගේ ශක්තියක් මම ලබලා තියෙනවා. නිසා ඒ මට මේ හැටියට මම ලෝකයට දැන් මේ මට මේ සිත දෙනවා. ඊට බැරි වටමක් තියෙනවා මට ඊට කරන්න බැරියට මාත ගහන්නේ නැහැ. මම ඉදිරියට බල බලා ගත්තොත් ඊට වැඩි බල මට මොකක් ලැබුණා. මම ඒ වටේ මේ සිත දෙනවා. ඒ මෙහෙම කරගෙන ගිය කෙනාට ප්‍රශ්නෙකුත් නැහැ. මේ විදිහට තේරුම් අරගන්න ඕනේ. පිරිත් වැන්දියා කීම සහ පටිගත කරපු පටියක් දැමීම. ඒකේ වෙනසක් තියෙනවා කියලා අහනවා. දැන් මෙහෙම දෙයක් වෙන්නේ. යම්කිසි මිනිස්සේ යම්කිසි කෙනෙක් මේ පිරිතක් වැන්දියා කියනකොට නැත්නම් ඒ සාන්තිය කරනකොට පුද්ගලයෙක් විසින් නගරේකට චිත්තජ රූප කියන කොටසක්ම දෙනවා. ඒ හිතේ හැඟීමට අනුකූලවයි ඒ චිත්තද රූප බලවත් වෙන්නේ මේ චිත්තද රූප නැගෙන්නේ හිතක් පහළ වෙලා හිතකින් ක්‍රියාත්මක වෙන එවන් සාන්තියක් කරන වෙලාවක පටිගත කරපු පටියක හෝ එවන් දෙයක ඒ ශබ්ද කම්පණයේ හැඳිලා තියෙනවා මිස ඒකේ චිත්තයක් නැහැ පහළ වෙලා සාන්තිය විහිදුවන්නේ නැහැ චිත්ත සාන්තියේ විහිදුවන යම් සාන්තියක් ඇද්ද පටියෙන් ඒක කෙරෙන්නේ පටියෙන් කරන්නේ යම්කිසි ශබ්දයෙන් යම්කිසි පිළිසරණක් ලබා දෙනවද උපනිසිරියක් ලබා දෙනවද ආධාරයක් ලබා දෙනවද ඒක එකෙන් කෙරෙනවා ඔය දෙකම එතන තියෙන වෙනස දැන් දොස් දුරුවි යාමට පටියක් දැමීමේ සූසු කියලා පුළුවන්ද කියලා අහනවා දැන් මෙතෙන්දිත් අපි එකක් දකින්න ඕනේ ශබ්දය ඇහෙනකොට අහන ශ්‍රවණය කරන පුද්ගලයාගේ මානසිකත්වයේ පිරිසිදු වෙනවා නම් ඒ පිරිසිදු වෙන මානසිකත්වයක් ඇති පුද්ගලයාගෙන් විහිදෙන චිත්ත කිරණ ඒ ප්‍රදේශයට විහිදිලා යනවා අන්නේ මේ ශක්තිය ආධාර කරගෙන ඉස්සානි සුද්ධ වෙන්න පුළුවන්. දොස්පාරස වලට මේ ඒවට සුද්ධ වීමට අවශ්‍ය කරන රසායනිය නැගින්න පුළුවන්. හැබැයි අර දේශකයාගේ තිබෙන්නා වූ චිත්ත ශක්තිය විහිදෙන්නේ දේශකයාගේ එතන චිත්ත ක්‍රියාත්මක වීමත් ඒක නැහැ දේශකයා ජීවමානව ඒ කටයුත්ත එතන කරනකොට. ඒක වෙනස තියෙනවා. ඒ ගතිගුණේ හරිනම් ගතිගුණේ නැගින ගතිහඬ අහන කෙනාට. අහන කෙනාට ගතිගුණයක් පහළ වෙනවා. අන්නේ එයාගේ චිත්ත පාරිශුද්ධිය දිනා එතනින් ඒ හේතුයෙන් විතරක් යහපතක් වෙනවා. පටිගත කිරීම වැඩක් නැහැ කියන කෙනෙම මේ කියන්නේ. ඒකේ හරය තියෙනවා ඒක ලැබෙන්නේ ඔය ක්‍රමයෙන්. දේශකයාම යම් තැනක දේශනා කරනකොට ඒ දේශකයාගේ චිත්ත කිරණ ස්වභාවය විහිදිලා අර අසර ශ්‍රාවකයා අසරාගේ චිත්ත කිරණ නැగిලා මේ විශාල ආකර්ෂණයකින් ඒ ක්‍රියාවලිය සාර්ථක වෙනවා ඊට වැඩියි.
ඉතින් අඩු වැඩි කියන දෙකක් මේකේ තියෙනවා. සාන්තියේ පටිගත කරපු ධර්මයක් අහන හෝ දහන කොට අහන කොටයි ජීවමාන පුද්ගලයේ දේශනා කරන මේ වෙනස තියෙනවා. මේක එකක් අත අයින් කරන්න කියලා දෙන්නේ අවස්ථාවේ හැටියට දේශකයන් එන්න පටිගත කරපු එකක් හරි අහන එක නරක නැහැ. මේ තවත් මේ ප්‍රශ්න තියෙනවා. පාප කර්මයක් සිද්ධ කරපුවාම මේ පාපේ විපාකේ එනකොට මහා පුණ්‍ය කර්මයක් ආදී කරපුවාම මේ විපාකේ යටපත් කරගන්න පුළුවන් ආදී ක්‍රමයක් තියෙනවා කියලා මේ පොත්පත්වල දැකලා තියෙනවා කියලා. ආලා තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම ඒ විපාකේ අඩු වෙලා නැන බලා අඩු කරගන්න පුළුවන් බවක් පෙන්ලා තියෙනවා. ඉතින් ඒ ගැන ඉතින් උදාහරණයක් වශයෙන් අජාසත් රජු අට මහා නරකයෙන් බේරලා හිටන් උසුපත් නරකයේ ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ පෙන්ලා තියෙනවා. ඉතින් මේක හරි අපි කරන ලද සියලුම පාප කර්ම ප්‍රතිකර්ම නැති ඒවා නෙමෙයි. ප්‍රතිකර්මයක් නැති විදිහට කරන බලවත් පාප කර්ම තියෙනවා නම් එහෙම හිහකට අපිට ප්‍රතිකර්මයක් කරලා හිටන් සම්පූර්ණයෙන් සිදුව ගන්න බෑ. ආනන්තරික පාප කර්ම කියන්නේ ප්‍රතිකර්මයක් කළා සම්පූර්ණයෙන් සිද ගන්න බැරි පාප කර්ම කොටස. එහෙම කෙනෙකුටත් යම්කිසි ආකාරයේ මහා පින්දහම් කුසල් දහම් සිද්ධ කරගෙන යනකොට එක්තරා මට්ටමක ඒවා මැඩපවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ආනන්තරික පාප කර්මයක් කරපු කෙනෙකුට මාර්ගඵල ලාභිත්‍යයි ධ්‍යාන ලාභිත්‍යයි කියන මේ දෙක ලබන්න බෑ. ඒ දෙක ලැබීමට වැහෙනා මග වැහෙනවා. වැහේ මහා කුසලිය නගන්නේ ඒගොල්ලන්ට බැරි නිසා. දානමය කුසලතා ආදී වන්නා වූ දෙයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කිරීවට සාමාන්‍ය මට දෙන්න පුළුවන් ප්‍රතිඵලයක් උපරිම ප්‍රතිඵලයක් ලබන්න බෑ. කරගත පින් දෙන්න, පින් අනුමෝදන් වෙන්න, බණ අහන්න, බණ දේශනා පුළුවන් නම් ඒ විදිහට කරගන්න. මේ ඔය ආදි වශයෙන් වතාවත් කරන්නේ මේ ආදි වශයෙන් මේ දස පුණ්‍ය ක්‍රියාවල් කරන්න පුළුවන්. යන්තරම කරගෙන යන්න ඒවැය බලය වැඩිලා. ඒ පුණ්‍ය බලයෙන් අර පාප බලේ මැඩපවතින එක්තරා මට්ටමක බලපෑමක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒතර මේ ආනතරික පාප කර්මයක් නොකළ කෙනෙකුට ඒ වගේම හේතු වාසනා තියෙනවා නම් ඥාණයෙන් කටයුතු කරන්න හැකියාවක් තියෙනවා නම් හේතුව ගුණ ලක්ෂණ තියෙනවානේ. එහෙම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීමෙන් සතර සෝවාන් ඵලයට පත් වෙලා සතර අපා ගත වීමට හේතුකාරකන් ආ යන්තා පාප කර්ම තිබුණා නම් ඒ සියල්ලේම ඵලේ වැඩපවත්වා ගන්න හැකියාවක් ලැබෙනවා. සකුර්දා ගාමී ඵලයට පත් වෙලා මේ කාම ලෝකයේ මස්ලියේ කලක් අරගෙන මේ ඉන්නා වූ ගති ලක්ෂණ ඇති එබඳුවන්නා වූ දුක්ඛිත භාවයන්ගේ මිදින අනුගාමී දේවකායක් වෙන දිගට පත් වෙන මට්ටමට හැකියාවක් ලැබෙනවා. අනාගාමී ඵලයට පත් වුණොත් කාම ලෝකයේ ඉක්මවා ගියා වූ හැකියාවක් ලැබෙනවා. කාම ලෝකයේ විඳින්න තිබෙන යම් කිසි විපාකයක් ඇතනම් ඔහුට ඒක තිබෙන අවස්ථාව දැන් ලැබෙන්නේ. ඒක ඉක්මවා යන්නේ. අරිහත්ත්වයට පත් වුණොත් තුන් ලෝකයේ කොහේවත් උපදින්න දෙන පාපයක විපාකයක් ක්‍රියාත්මක වෙන විදිහක් නැහැ. උපතක් නැති නිසා එින් කෙලවර වෙයි. එහෙනම් කෙලවර කරන්න තියෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ගඵල හතරෙන් සහමුලින් මතු වෙන්නේ නැති වෙන්නේ. පාපයන්ගෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. හැබැයි අරිහත් ඵලයට පත් වුණා ඉන්න අධ්‍යාය තුල යම්කිසි මිනිස් අධ්‍යායක නම් හිටියේ මිනිස් අධ්‍යායකකින් විඳින්න සිද්ධ වෙන යම් විපාකයක් ඇතනම් ඒක ඒ කරා ගලා එනවා. අන්න ඒ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හේතුව. අප්‍රමාණ මහා කුසලයක් ඇති කරන මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට මෛත්‍රී රැකවරණය උඩ රැකවරණයක් වෙනවා. මේ මෛත්‍රී චිත්තයේ නැගින්නාව මහා ප්‍රසාදයෙන් ඇතිවෙන්නා වූ මහා පුණ්‍ය බලයේ කුසල බලයේ අර ආනන්තරික පාප කර්මයන්ගේ සිද්ධ කළා වූ ඒකාන්තිය ඵල දෙන්න තියෙන මතු අත්බැවි තියෙන ශක්තිය මේ ගෙවන්න බැරි වුණා. එයින් මෙහා ඉන්න අයගේ තිබෙන්නා වූ පාප කර්ම අනන්ත සංසාරික වූ පාප කර්මයන්ගේ නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. මොකද ඒකෙන් කෙරෙන්නේ තමාගෙන් වුණ අවැදට අසාධාරණයන්ට ලෝක සත්‍යයට වන්දිගී වෙනවා. ඒ වන්දි ගෙවෙනකොට සමා විසින් ගෙවන්න තියෙන පාපයක් ගෙවන්න තිබුණා නම් පාපේ වෙලා තියෙන්නේ කොහමද? කාට හෝ අවිරක් අසාධාරණයක් කිරීමේ ප්‍රතිවිපාක වශයෙන්. කරලා තියෙන අවිරක් අසාධාරණයක් ඇතනම් සීමා සහිතයි. නමුත් මේ පතුරෝන සාන්තිය අප්‍රමාණ. අප්‍රමාණ සාන්තිය පතුරවාගෙන පතුරවාගෙන යනකොට සීමා සහිතව කරපු පාප කර්මයන්ගෙන් ඔවුන්ට කරපු අවිරට මහා වන්දි ගෙවිලා අප්‍රමාණ යහපතක් ලුණා වෙනවා.
මෙන්න මේ නිසා සමාකාරා එන්න තිබිච්ච පාපයන්ගේ හේතුකාරකේ මූල ධර්මයේද ඊට වඩා බලවත් දෙයකින් වහලා දැම්මහම අර පාප කර්මී ක්‍රියාත්මක වෙන්න බැරුව යනවා. මෛත්‍රී වැඩිීමේ පුණ්‍ය බල මහිමේ අප්‍රමාණ නිසා ඒක ගෙවලා හිටන් ඉවර වෙන්න ඉවර කරන්න බැහැ. ඒක අප්‍රමාණ නිසා ප්‍රමාණවත් පාප කර්මයේ ඉඩ නැතු වෙනවා. ඒ අතරතුරේදී යන් ඉදි ගහලා විපාකයක් ගෙන දෙන්නේ. මෙන්න මේ නිසා ඒකට තියෙන එකම ක්‍රමී තමයි දිරන්නා දේශනා කරන සම්මයා ප්‍රයෝගී උපක්‍රමී අප්‍රමාණ ලෝක සත්ත්වයින්ට අප්‍රමාණ මෛත්‍රිය වඩන්න. මේ අප්‍රමාණ මෛත්‍රිය වඩන පුද්ගලයාට මේ වාසනාව ලැබෙනවා කියලා පෙන්නනවා. මේක තමයි පාප විපාකයන්ගෙන් ගැලවීමට අපල උපද්දා දුරු කර ගැනීමට තියෙන ඉහළම රැකවරණ. අපල උපද්දා කියන්නේ මොනවද? අපි යම් කාලයකදී ලෝක සත්ත්වයන්ට කරන ලද අවැදට අසාධාරණයන්ට ගෙවන්න වෙන පාප වන්දිය. ඒ වන්දි ගෙවන විදිහට පරිසරයක් ලෝකෙ පහළ වෙලා හැදිලා. අපි ඒකට ගොදුරු වෙනවා. එහෙනම් පරිසර විද්‍යාව ගැන දැනගන්න ඉරිසිවරු. මෙන්න මෙබඳු ආකාර පරිසරයක් පිහිටනා මෙබඳු වන්නාව පාප අන්ධකාරයක් පල දෙන්නවා. අන්න ඒක මෙහෙමයි දැනගන්නේ කියලා මේ ග්‍රහ කාරිවල පිහිටීමේ යාමන ඔහුට බලපාන ආකාරය පෙන්ලා දීලා ඒ චක්‍රය පෙන්ලා දීලා මෙන්න එහෙම අවස්ථාවක් ආව දැනගන්න කාලේ. මෙන්න මෙබඳු කාලයට තමයි එහෙම ඒවා ඉන්නේ තියෙනවනම්. අන්න එහෙම පරිසර අවස්ථාව පෙන්ලා දෙනවා. ඉන් ඊ අවස්ථාවේ රැකවරණයක් වශයෙන් පුද්ගලයෝ නානා ප්‍රකාර විදිහේ උපක්‍රමශීලීව තමන්ට කරගන්න බැයි නම් යම්කිසි බලයක් වඩපු කෙනෙක්ගේ ආධාරයක් ඉල්ලාගෙන ඒ අවස්ථාවේ රැකවරණය සලසා ගන්න. යම් දේවතාවෙක්ගේ හෝ එබඳු ගැලපෙන කෙනෙක්ගේ ග්‍රහ දේවතාවෙක්ගේ හෝ ඒ අයටත් උදව්වක් උපකාරයක් කරලා ආශිර්වාදයක් කරලා එහෙම තාවකාලික රැකවරණයක් කරගෙන යන්තම් ඒ අවස්ථාව ඉක්ම ගන්න. හැබැයි ඒ පාපකාරී ආයි අවස්ථාව ආපහුම බුග්ගල ඇවිදilla ආයි පළ දෙනවා. එන ඒ ලෞකිකත්වයේ ඉන්න පිළිසරණක් ඉරිසුවර ඔහොම පෙන්නලා තියෙනවා. ඒවයි තමයි ගස් හිටවන්නේ, ගස් වල වතුරක් කරන්ද, මල් ගෙනත් පූජා කරන්ද, නෙළුම් මල් පූජා කරන්ද, වානිල් පූජා කරන්ද, වැඩකෑ මල් පූජා කරන්ද, ඔහොම වැඩි ඒවා දෙනවා. දීලා මේ දේවල් පිටුවේ යට පින් දෙන්න මේ කරන්න ආදි වශයෙන් ක්‍රම දෙනවා. ඔව් තාවකාලික උපක්‍රම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ තාවකාලික උපක්‍රම කර කර ඉඳලා වේරිච්ච අයට හරියට මහා ඉදෝරයක් තිබිච්ච කාලෙක වකඩ කහරි තිබිච්ච වතුර ටික බීලා නම් පිපාසයේ සංසිඳවා ගත්තා වගේ මඩවලක තියෙන වතුර ටික පෙරාගෙන ආයි පිපාසයේ සංසිඳවා ගත්තා ඇයට මහා වැහි වහලා උල්පත් මතු වේලාවට පස්සේ හොඳ උල්පත් ජලය බොන්න හම්බුණා වගේ මහා දහම් උල්පත් පහළ වෙනවා. අන්නේ පහළ වෙච්ච කාලෙක වකඩ වතුර ඕන්න යන්න ඕනේ නැහැ. ඒ කාලෙත් හොඳ උල්පත් වල වතුර තියෙනවා. ඒ වගේම බුද්ධ ධර්මය පහළ වෙලා තියෙන කාලෙක බුද්ධ ධර්මයේ තියෙන කාලෙක අපිට වකඩ වතුර ඕනේ නැහැ. ඒ ඊසුරු පෙන්ලා දුන පුංචි පුංචි උපහාරයක් කළා මේ ඒවට රැකවරණ කර කර ඉන්නේ යන්න ඕනේ. ඒ වුණාට අද දීලා තියෙන දෘෂ්ටිය මොකද්ද? නෑ නෑ ඒ බුදුහාමුදුරන්ගේ වැඩේ වලින් ඕක කරන්න බෑ. ඕක කරන්න නම් අපිම ඉන්න ඕනේ. මොකද බුදුහාමුදුරන්ගේ වැඩේ හරියට තියෙන අල්ගාතු ඉවරයි. ඒකෙන්ද ඒ වැඩේ බාල කරලේ වෙලා ඉතින් තව වැඩින් කරනවා. ඕක බුද්ධ දාර්ශනික කරන්න බෑ. නීච වන්දනය කවන්න අපිම ඉන්න ඕනේ. ඔබ හිලු බැලින් නැట్లా මේක ඇපුවේ නැත්නම් බීලා මත්පැන් ටිකක් බීලා විතරයක් පූජලා කාලා නැටුවේ නැත්නම් ඒ ඔය නටුම ඒ ආකාරින් ඉන්න බෑ. අන්න එහෙම ඒගොල්ල මත දෙනවා. ඊට පස්සේ අපි විශ්වාස කරනවා දෘෂ්ටියකින් ඒවා. ඊට පස්සේ කරනවා මොනවා කළත් නීතිය හමු වෙන නීච බන්ධනේ කවන්. බුදුහාමුදුරුවෝ කොහොමද කවන්? බුදු බලින් කොහොමද කරන්නේ? තුන්වම් බලින් කොහොමද කරන්නේ? අපිත් එහෙම බාල වෙනවා. ඉතින් ඒ නිසා බාල වෙන්න අපිට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළට යම් උපක්‍රමයක් දුන්නා නම් යමකින් බේරෙන්න ක්‍රමයක් දුන්නා. ඒ ක්‍රමී ඉක්මවා ඊට වඩා ක්‍රමයක් පෙන්වන්න සමතේ තුන් ලෝකෙම නැහැ. ඒක අපි විශ්වාසයෙන්ම දකින්න ඕනේ. හැබැයි අපිට එතන පිහිලා ගන්න බැරිකම නිසා සමහර දවස් අපිට මොනවා කරන්නද? අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මඩේ ලගිනේ කාට මඩ ගඳින් බේරෙන්න බැහැ. අසූචි ගොඩේ ලගිනේ කාට අසූචි ගඳින් බේරෙන්න බැහැ. නාගෙන සුවඳ ගා ගන්න කිව්වට හරියන්නේ නෑ. ඌ නාලා සුවඳ ගන්න විදිහක් නෑ. ඌ අසූචි ගාගෙන ඉන්න එක. අන්නේ જાතිය මිනිසෙන්ට ඇති බුදු කරුණේ පිටක් නෑ කියන එක ඇත්තම තමයි කියන සාක්ෂියක් එනවා. කොරලා බලගොහම පිටක් නෑ. අන්නේ වගේ නිසා ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ හතරේ පිහිටලා යම් යහපතක් කරලා ඒ චිත්ත ප්‍රහාදින්නිතෝ හිතන පතන හිතුපැතුම් ඇද ඉෂ්ට සිද්ධ වෙනවා කියලා බුදුරන් ආන්තේ දේශනා කරා. එහෙනම් අන්නේ ටිකේ පිහිට ගන්න බැරිකම නිසා ඒව ඉෂ්ට වෙන්නේ නැත්තේ. ඒකට කරන්න දෙයක් නැහැ. තම තමන්ගේ මානසිකත්. අපි ඔක දකින්න ඕනේ. ඒ ප්‍රශ්න තිබෙනවා. තව එකක් තව දිනනවා. මේක මේ හැමදාම තියෙන ප්‍රශ්නයක්.
මේ මස් මාළු කෑම පවද්ද කියලා හිතන් මේ කෙනෙක් මේක අහනවා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නිතරම අහන ප්‍රශ්නයක් නේද දැන් මේකෙදි දැනගන්න ඕනේ එකම දෙයක් තියෙනවා පවක් සිද්ධ වීමට අවශ්‍ය කරන ඒවා 10ක් තියෙනවා පව සිද්ධ වීමට හේතුකාරක වන්නා වූ කාරණා 10ක් තියෙනවා ඒ කාරණා 10 විග්‍රහ සහිතව හතර ආකාරයක ගානේ පව සිද්ධ වෙන ආකාර හතර ගානේ එකකට 40ක් තියෙනවා මෙන්න මේ ටිකෙන් කෙරෙවට පව සිද්ධ වෙනවා සතුන් මැරීම මැරවීම මරණ කෙනෙකුට අනුබල දීම මැරීම වර්ණා කිරීම ඔය හතරෙන් පව සිද්ධ වෙනවා හොරකම් කිරීම කරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම තව පව හතරක් සිද්ධ වෙනවා කාම මිත්‍යාචාරයේ යෙදීම යෙදවීම යෙදෙන අයට අනුබල දීම ඒක වර්ණා කිරීම ඒකෙත් හතරක් තියෙනවා බොරු කීම කියවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම කේලම් කීම කියවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම පරුස වචන කීම කියවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම ප්‍රලාප කීම කියවීම ඒවා කටයුතු කරන අයට අනුබල දීම ඒක වර්ණා කිරීම ලෝභය ඒ වගේම ලෝභකම් කිරීම ලෝභකම් පෙරවීම අනුබල දීම ඒක වර්ණා කිරීම ද්වේෂය ද්වේෂකම් කිරීම ද්වේෂයට කටයුතු කිරීම අනුබල දීම ඒක වර්ණා කිරීම මෝහය මෝහ සහගතව හැදවීම මෝහ සහගතව හැදවීමට කටයුතු කිරීම ඒ වගේම ඒකෙහි යෙදවීම ඒක වර්ණා කිරීම ඒකට අනුබල දීම කියන මේ කාරණා ටික මෙන්න මේ ටික නිසා කෙනෙකුට පව සිද්ධ වෙනවා දැන් මේ එකිනෙකට විග්‍රහ කරලා ගන්න ඕනේ පව සිද්ධ වෙන කාරණා ටික ඒකට අපි දැනගන්නා මෙන්න මේ ටිකයි පව සිද්ධේ ඔය ටික නැත්නම් පව ඉවරයි ඔය ටිකෙන් ਬਾහිර කිසිම දෙයකින් පව නෑ ඔය තේරුම් ගන්න ඕනේ පව සහ පව වලට අයිති වෙන කොරස ප්‍රාණඝාතී කිරීම කොල්ලක් අරගෙන හරි මොනවා හරි ආයුධයක් අරගෙන හතෙකුට කොටලා හරි හතෙක් තලලා හරි මැරුවා නම් මොන විදිහකින් හරි ප්‍රාණඝාත කිරීමේ පාපය උටේන මෙන්න මේ සතා මරපං කියලා අණ දීලා අතින් හපයින් අතින් හෝ සංඥාවකින් හෝ කතහලකින් හෝ යම් කිසි ක්‍රමයකින් කතාවකින් හෝ ක්‍රියාවකින් ආඥා පතරෝලා කෙනෙක් මැරෙව්වම ඒ හේතුවෙන් උඩ පවක් එනවා කෙනෙක් මරන්න ලැහැත් වෙනකොට ඒකට අවශ්‍ය කෙන උදව්ව කරලා උපකාර කරලා ගිනිහින් දීලා කඩු ගිනිසි අර ගිනිහින් දීලා පොළු හරි ගිනිහින් දීලා ඒකට උදව් කරුවා නම් මොනවා හරි අන්නේ අනුබල දීමෙන් උඩ පාපයක් එනවා හතු මරණ එක හොඳයි කියලා වර්ණා කළොත් වර්ණා කිරීම නිසා පාපයක් එන්නේ. දැන් මෙන්න මේ චේතනාව මුල් කරගෙන සිද්ධ වෙන හතරාකාරී ඉක්මවාගිය ක්‍රියාවාදීන් ලෝකයට පවුනේ. අරයකලේ මන්නිසා නේද කියලා. එහෙම පව් වේවන්න බැහැ. අපි කන හින්දානේ දාර සතු මරන්නේ කියලා. ඒක අනුබලය කියන්නේ ඕක නෙමෙයි. අනුබලය කියන්නේ මරණ හතෙකුට මරන්න යම ගිහිලා දුන්නා නම් අන්න ඒක අනුබලය කියන්නේ. අපි කරන වැඩක් නිසා තව කෙනෙක් මේ වැඩේ කරනවා කිව්වොත් ඒ කරන මිනිහට ඒකේ පාපේ. පව් කරලා අපාගත වුණාම යම රජුරු අහනවලු මේ කෙරෙව පාපේ. මවට මව පලිට නෑ පියා පලිට නෑ අනිකේ පලිට නෑ උඹම හිතලා උඹ නේද කළේ. ඇයි උඹ මේ පාපේ කළේ? උඹ කෙරෙව පාපේට අනුබන්ධි කියලා හරිනා උඹ වන්දි කියපො. ඇයි උඹ මේ පව් කළේ? අන්න බුද්ධිලාගෙන් අහනවා කියන ප්‍රශ්න. ඉතින් කවදා හරි යම රජුරු වහයි මොකද තෝ මෙහාට ගෙනාවේ අනේ ස්වාමීනි මාළු අල්ලපු හිමි ඇයි තෝ මාළු ඇලි අනික අය මට කියනවා අනික අය කණින් තමයි මම මැරුවේ අනික අය දැන් කවුද මැරුවේ කවුද තොර කිව්වේ මරන්න කියලා නෑ ඉතින් අනික අය කණින් තමයි මම මැරුවා උඹ කරගත පාවේද උඹ දනුවා විදියේදී අනික අය මොනව කරන්නේ ඇයි උඹ ඒක කළේ එහෙනම් මේ පාපිය කරගත්තේ උඹට ඕන හිඳ ඔබ කරගත පාපය මිස කාටවත් ඕන නැකලා නෙවෙයි කාටවත් ඕන නැකලා කලිය උඹනේ උඹ මේකේ පාපේ විඳන එයාට ඒක විඳින්ද ඉතින් අපි දකින්න ඕනේ මේ අපි අනුන්ගේම කරගහන නෙවෙයි බුදුරන් හතේ දේශනා කළේ තමා තුළ පව් සිද්ධ වෙන්නේ තමා යමක් පව් කරනවා තමා එකේ වල කියන අනික අය කරගන්න නම් අනික අය වැරදුනා මෙන්න මෙතන ක්‍රියාවාදී මේ කර්මවාදීට පටලවන්න ගිහිල්ලා අද මෙතනත් හදා ගන්නවා මස් මාළු කෑවත් පව් කියලා එක ආමගන්ධ කියන සූත්‍රයේදී හොඳට පැහැදිලිව දේශනා කරලා තිනවා සූත්‍රයේ ධාතා 16කින් විතර විග්‍රහ කරලා තිනවා
මස් මාංශ කියන්නේ කුණු නෙමෙයි. කුණු 10ක් තියෙනවා මෙන්න මේ විදිහට හිතේ හරගන්න කුණු 10ක්. අවලක් කරන දුගතියේ දමන්නේ මොනවද හිතේ හරගන්න කුණු 10යි. ඔය මස් මාංශ කාලා හරි නොකා හරි ඔන්න ඔය කුණු 10 වැඩුව කෙනාට පෞසිද්ධ වෙනවා. මස් මාංශ කාලා හරි නොකා හරි ඔය කුණු 10 අහ කරපුව කෙනාට පාපයක් නැහැ. සුද්ධ වෙන්න ඕන නම් ඔන්නේ කුණු 10 අයින් කරගන්න. දසකුසල් අයින් කරගන්න. දසකුසල් අයින් කරගත්ත කෙනාට පාපයක් නැහැ. හිත සුද්ධයි. ඔහුට සුගතියක් එනවා. නිවැරදි මඟ පෑදෙනවා. දසකුසලයේ කරන කෙනාට මස් මාංශ කාලා කරලා නොකා කරලා දසකුසලයේ තමයි අසුද්ධ කරන්නේ. මාස් මාංශ නෙමෙයි කියලා දේශනා කරලා තිනා පැහැදිලි. මම මෙතෙන් දැක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ යථාර්ථයෙන් තේරුම් අරගන්නවා මිස අපේ දෘෂ්ටියට අපේ ලබ්ධියට අපිට වැටහෙන හැටියට ඒක නෙමෙයි හරි මේකයි කියවට හරියන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ? ඇයි පව් නැහැ කිව්වේ කියන එක. ඔය ධර්මානුකූලවම දැකලා තේරුම් ගන්න ඕනේ. කෙනෙක් මලාට පස්සේ හතෙක්කෝ මිනිස්සෙක්කෝ කවුරුකෝ මලාට පස්සේ ඒකයි දරකයි දෙකම එකයි කියලා පෙන්නේ. ප්‍රාණයක් එක සම්බන්ධයක් නැහැ. ප්‍රාණයක් සම්බන්ධ නැති යමක් ඇත්නම් ඒක ද්‍රව්‍ය වස්තු වලට වැටෙනවා. ප්‍රාණයේ සම්බන්ධව තියෙන කම ඒක සත්ත්ව පුද්දල කොටසට වැටෙනවා. සත්ත්ව පුද්දල කොටසට වැටෙන යමකට යමෙක් හිංගියක් හිංසාවක් වල සත්ත්ව හිංසාවක් එතන සිද්ධ වෙනවා. ඒ සත්ත්වත්වයේ හිඳු තිබුණා වූ ජීවිත රූපයේ හිඳිලාගේ මලමිනියක කැපුවත් කෙටුවත් කෑවත් වැළලුවත් පිච්චුවත් මොනවා කළා පාපියත් එක සම්බන්ධයක් ඒකේ නැහැ. එහෙම සම්බන්ධ වෙන පාප ක්‍රමයක් ධර්මයේ තුල පෙන්වන්න හේතු නැහැ. කර්මවාදී ක්‍රියාවාදී ආදි වශයෙන් කියන කර්මවාදී කියන්නේ සත්‍යවාදය. නියම ක්‍රම රටාව. ක්‍රියාවාදී කියන්නේ ලෝකයා විසින් මතු කරගත ගොඩනගාගත් එකක් නෙවෙයි. හේතුඵල හතාවට ගැලපෙන එකක් නෙවෙයි. මේ ක්‍රියාවාදී ඇත්තනම් එහෙම මේ ලෝකේ කිසිම කෙනෙකුටවත් කාණ්ඩ බෑ. ඔකට වඩා වැඩියෙන් ඒතර ඒ මිනිහට හිතා ගන්න එක ක්‍රියාවාදී ඇත්තද කියලා ක්‍රියාවාදී පිළිගත්ත කෙනාට. නැකෝ බත් කනවට වැඩිය බල කරවල කකා හිටියා නම් පවු නෑනේ. කියලා කියන්නේ වේ. මොනවා හරි කාන්නේ බල මාළු හරි කමක් නෑ මත් කුලි කීල කියලා හිටියා නම් බත් කන තරම් පාපයක් ඉන්නේ නෑනේ අපිට. කියන්නේ වේ. මොකද වෙන්නේ? එක බත් ඇටයකට කී දෑව කී දෙනෙක් මරනවා. එක හාල් ඇටයක් හැක ගන්න කී දෑව කී දෙනෙකුට විස ගහලා. එන අපි ආන බත්ති ගානේ බත්තරයක් ගානේ කී දෑව කී දිනේක මරලා හැකලා කියලා ගෙනත් දුන්න බද්ද කන්න. දැන් කවුරු හරි කිව්වොත් ඇයි ගොවිය මේ උඹ ගොවිතැන් කලි අනිකේ හාල් ගන්න හින්දා. එන අපිට කියන්නේ එනවා අපි බත් කන හින්දා හාල් දීලා හාල් ගන්න. ඒ හින්දා අර මිනිස්සු කීඩාව ගන්නවා. මර මර හාල් නිෂ්පාදනය කරනවා. එන ඒකේ පවත් අපිට එනවා. එහෙම ගන්න ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවානේ වත් කන ගානේ පව් කරගන්න. ක්‍රියාවාදී හැබැයි නේ අපිට ඕකට ඉන්නේ. ගෝවා කෑල්ල කාපුහම පනෝ ලක්ෂ ගානක් කරලා පව් අපිට විඳින්න වෙනවා. ඇයි අපි ගෝවා කන හිඳයි නිෂ්පාදකයා ගෝවා වවන්නේ. බීග් ගහන්නේ තේ එකකින්. අපි ගෝවා කෑවේ නැත්නම් ඌ එක වවන්නේ නැහැ. අර පනෝ බැරිම සිද්ධ වෙන්නේ නැහැ. මේ ක්‍රමයට විසඳන ගියොත් එහෙම ක්‍රියාවාදීට අනුව වැඩිපුරම පව කරගන්න එළවලු ගති කන කෙනා. මේ යථාර්ථයේ හිතලා බලන්න මොකද්ද කියන්නේ. අනුන් කරන පව අපි නිසා කරන්නේ අපි ඒක කලේ නැහැ අනුන් පව කරන්නේ නැහැ කියලා අපි බත් කෑවේ නැත්නම් උන් ගෝවිත කරන්නේ නැහැ. අපි බත් කන හින්දානේ උන් ගෝවිත කරන්නේ. දැන් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ගොවියේ ගෝවිතෙන් කරන්නේ උන්ට කන්නද? ඒ ගොවියන්ට කන්නද? නෑ උන්ගේ රැකියාව ඒ මනුස්සයගේ රැකියාව ඒක. වී නිෂ්පාදනය කළා කියා හරි අරගෙන ඒකෙන් තමයි ඊළඟ කන්නේ දෙකම ඒ මනුස්සයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ ආදායම හරියට ආවෙ නැත්නම් එහෙම ඒ මනුස්සෙන් ජීවත් වෙන්න විදිහක් නැහැ. වීඩියෝ කොහොම හරි විකුණා ගත්තේ නැත්නම් ඊළඟ හැටි ගොවිතැන් කරන්න විදිහක් නැහැ. අපි හල්ල සල්ලි දීලා වී ගත්තේ නැත්නම් ඊළඟ හැටි අර ජාතික ගොවිතැන් කරන්නේ නැහැ. කරන්න විදිහක් නැහැ. අපි ගන්නවා නම් වැඩි ගාණ දීලා ගන්න ගාන්න අපිට කිව්වේ ඇතුළ හාල් කිලෝ එකට ගාණක් හදනවා. කොහොමද ගාණ හදන්නේ? මෙන්න ට්‍රැක්ටරේ හාන්න ගියා මෙච්චර. කුඹුරු අකර දෙකයි. ට්‍රැක්ටරේට මෙන්න මෙච්චර මුදලක් ගියා. ෆෝර් වෝල්ට මෙන්න මෙච්චර මුදලක් ගියා. ශ්‍රමයට මෙන්න මෙච්චර මුදලක් ගියා. කෘමිනාශක වලට මෙන්න මෙච්චර මුදලක් ගියා.
අපිට ලාභයද මෙන්න මෙච්චර දැම්ම 100 ගාන. දැන් ගාන හදපුවාම ලැබිලා තියෙන හාල් කිලෝ ගාන මෙච්චරයි. අපිට ගියේ වීදම මෙච්චරයි. ගියේ වීදම හාල් කිලෝ ගානේ බෙදපුවාම අපිට එන ලාභයත් එක්කලා මෙන්න මේ ගානට හාල් කිලෝ එක පිටට විකෝ අපේ වැඩේට අපිට සාර්ථක ඉදිරිය කරගන්න හැටි. එහෙනම් ගාන දමු. මෙන්න මේ ටික එකතු කරලා හිතන් හාල් කිලෝ එකට මෙන්න මෙච්චරයි. දැන් හාල් කිලෝ එකේ නේද ක්‍රුමිනාස ගාව මිල? අර පාන ගාතේ කරන්නේ ක්‍රුමිනාස ගහපු යමිල හාල් කිලෝ එකට එකතු කරලා නැද්ද? නෑ නෑ අපි බෞද්ධයෝ. බිල අඩු කරනවා. ක්‍රුමිනාස ගහපු හාලිය අපි දෙන්නේ. අනික හරියට දෙන්න. දෙයි අපි හාල්. කඩෙන් එහෙ දෙයි. ඔන්න ගහපයි පාන ගාවි. දැන් අපි කොහෙද කරන්නේ? සමහත් නෑ ගමනේ ඔක රහතක් වශයෙන් තියාගෙන ඉන්න මස් කියන්නේ ඔක කිව්වට ඔක කියන්නේ යන්න එපා. ඒකින්ද සද්දයට හාල් ටික ගෙනහලා කම්. ඔබ නොකියයි. මස් කියන්නේ විතරක් කියනවා. හරියයිද? ක්‍රියාවාදීන් පින්පව් ගෙනියන්නේ නෑ කියලා බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙද්දි. හේතු ඇතුව පෙන්නලා තියෙද්දි. ඔබ පාප කර්මයක් කරගත්තොත් ඔබට ඒකේ විපාකෙ විඳින්න සිද්ධ වෙනවා. අනික පාප කර්මයක් කරගත්තොත් ඔහු ඒකේ විපාකෙ විඳි. පාප කර්මයක් නොකර හිටියන එක දෙයක් වෙන. මෙන්න මේකම තමයි කරගන්න ඕනේ කරගන්න බැරි තෝම. කිව්වට පිළිගන්නේ නැහැ දෘෂ්ටි ගතිකය. ඔබලා දිවි හේතුවලා පානඝාතයක් කරන්නේ නැහැ කියලා සුද්ධ වියල්ල. අන්නේ සුද්ධ වුණා නම් ඔබලගේ සමාජයේ ඔබලා හිතා හිටියොත් එහෙම නොත් අපි මැරෙයි කන්නේ නැතුව කිව්වට ඒක නෙමෙයි වෙන්නේ. ඒ සුද්ධ මානසිකත්වයේ මේ විශ්වය පරිවර්තනය කරනවා. ආයිසරයක් කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න ක්‍රුමිනාශකයක් නැති වෙන්නේ. ක්‍රිමිනාස ගහන්න අවශ්‍ය නැති පරිසරයක් නිෂ්පාදනය කරලා මිනිහට වැඩි සත්‍රීකත්වයක් ඇතුව ඵලයක් ලබා දෙනවා. නමුත් මේ ධර්මයේ පිටිගන්නේ මිනිසු කැමති නැති නිසා අර භෞතිකවාදීන්ගේ ධර්මයේ කරගහගත්ත නිසා ඒ ක්‍රමින හරියන්නේ නැහැ. එනේ හතා ඔක්කොම අල්ලා හරියක් ගත්ත තමයි අපිට ආදායමක් තියෙන්නේ කියලා අපි දෘෂ්ටිය පිහිල්ලා අර වැඩිම කළා ආදායම ගන්න බලනවා. එහෙනම් මිනිහා ධර්මයේ තුල ඉඳලා ධර්මානුකූලව ඉඳ මිනිහට හැකියාවක් තිබුණා පුළුවන් වුණා. මොනම හේතුවක් නිසාවත් මම ප්‍රාණඝාත කරලා ඉතින් ජීවත් වෙන්නේ මැරෙනවා නම් මැරිච්චා. යම් සමාජයක ඉන්න පිරිස ඔක්කොම ඒක කිව්වයි. ඒ අය ප්‍රාණඝාතයක් ඇතිකම නිසා අහිණීටපත් කරලා මරන්න ක්‍රමයක් නම් හදන්න හම්බ වෙන්නේ. ධම්මෝහවේ රකති ධම්මචාරී කියන එක සිද්ධ වෙන්නේ ඔන්න ඔතෙන්. මෙන්න මේ අවස්ථාව උදා වෙනවා. හැබැයි බොරු වලට බාගෙට හිටපු හිතවිලි වලට මේක උදා කරන්න බෑ. අවංකවම නැගිච්ච ශ්‍රේෂ්ඨ හිතවිල්ලක් වෙන්න ඕන. මේ වගේ අවස්ථාවල් ගැන දැනගන්න දේවල් හුඟා කොහොම තියෙනවා. මේ මෑතකදී සිද්ධියක් තිබුණා වගේ කියන්නේ යම්කිසි ගොඩේ පැත්තක අලියේ කැවිදිලා හිටන් ඒ වනසේකේ වයසක අම්මා ආතා වගේ ඉන්න වයසක ආච්චි ආතා ඉන්න දෙනක එකරා මිනිවිරියක් ඉන්නවා ඒ গিදර. අරගොල්ලන්ට නැගිටා ගන්නවත් බෑ යන්න දෙන්නත් බෑ. අර අලියා ඒගොල්ලන්ගේ ගේ කරන්දාවා කැලේ අලියේ. ලයිට් තියෙන පැත්තක නෙමෙයි. ලන්තෑරුම පත්වරනේ අර පුංචි ළමයා වෙත කරන් ඉස්සරහට ගිහිල්ලා මේ ආච්චි ආතයි නැත්නම් මර ජීවත් වෙලා වැඩකුත් නැහැ. අලිය ඔබ මම් මරලා ඵලයන් ඒ අය මරන්න කියලා ලන්තෑරුම තරන් අලිය ඉස්සරහට ගියා. අලිය ඔබ මම් මරලා ගිහිල්ලා ඊට පස්සේ ගිහින් මරනවා. අර අලියා පාස් කනවලු දඟලනවලු එතන හැපෙනවලු එතනින් එහාට ඉන්නේ නැතුව. පැයක් විතර බලා ඉඳලා අලිය හැඳ ගියා. අර ළමයාට කවුත් කලිත් නැහැ. අරගෙ දරත් වේරිනේ. දැන් මේ මෑත කාලෙක මේ පත්‍රයේ තිබිච්ච කතාවක් ඒක කිව කතාව. දැන් මේ වගේ අවස්ථා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා සඳහා පිළ. ඒ කාලවල තින අපි කතාවල ධර්ම කතාවලත් ඔහොම ඒවා තියෙනවා. සත්‍ය ක්‍රියාවලින් ජයගත් ආකාරය. විසව හැපු හැටි. සර්ප විසව හැපු හැටි. ඇස් පේන්න සකස් වෙච්ච සාම ජාතකයේ වාගේ වැඩ ඉන්නේ. අම්මයි තාත්තයි දෙන්න ඇසන් දෙලා ඉන්න මගේ ජීවිතේ මා සඳහා නෙමෙයි මේ ආදි වශයෙන් කියපු සත්‍යක්‍රියාවක් උනේ අම්මගේ තාත්තගේ ඇස් පේන්නේ නැහැ මගේ තා. ඉතින් අන්න ඒ වගේ දේවල් බොහෝ කරේ ධර්මයේ විසින් ආරක්ෂා වෙන්නේ දැන්. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නේ. ඒ පවු කරන මිනිස්සයා පවු නොකර ඉන්නවා නම් ඒ විදිහ යථාර්ථය දැකලා මම පවු නොකර ඉති ජීවිතේ හේතුව කරවත් කිය. ඒ මිනිස්සයා නිසා එපමණ ඒ සමාජයේ මෙහෙම නා. ඒ සමාජයේ ඔන්නේ පුණ්‍ය ශක්තිය රැකවරණේ නැගින්න පටන් ගන්නවා. ඒ නැගුණට පස්සේ තමයි ඒ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ. ජීවිත හේතුවකටත් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියපු උත්තර උපාසක මහත්තයෙක් ලංකාවේ කියලා විශ්ව. මෙහෙම ඉන්නකොට මොකද කරන්නේ කැලේ දරහ යන්න යනකොට. මුදල ගාගත කැත්තත් අතේ තියෙන.
මහා පිඹුරෙක් ඇවිදින් පැනපු ගම වෙලා ගත්තා. මේ මිනිහයාට ඒ පිඹුරාගේ ඔළුව අහුණා. එක අතක ඇත තියෙන එක අතක ඔළුව. ජීවිත හේතුවක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ මං කරන්නේ. මේකයි තින් ලිහා දාලා යයි මං. බලාගෙන ඉන්නවා තව තව හිර කරනවා මිසක් උලිහන්. හිර කරන්න කරන්න වේදනාව වැඩි වුණා. ආයිශාරයක් මතක කරන කැත්ත එක අතක ඔළුව අනික අතේ. ඒ වෙනත් ප්‍රාණඝාතය කරලා බෑ. මක ලෙහෙනකන් ඉන්න කොහොම හරි මේක ලෙහාගෙන ඉදැම්ම තව තව හිර කරනවා තුමිනිය තමයි කැත්තත් මතක් වුණා අර බෙල්ලා ළඟට එක මතක් වුණා කැත්ත අතේ බෙල්ලා අනික අතේ දැන් මං ප්‍රාණඝාත කරන්නේ නැත්නම් මගේ බෙල්ලා අල්ලගෙන කැත්ත අරගෙන ඉන්නේ මොකටද මගේ අදිස්ත්‍යන්නේ සම්පූර්ණ නම් ඉතින් මට මේක කරන්න ඕනේ ජීවිත හේතු වෙලා ප්‍රාණඝාතයක් කරන්න යකින කාරණේ මේත් ඇයි ඕම් බෙල්ලා අතේ ඇරියා ඕම් කැත්ත විසිකලා දැන් අතෙන් එක මොහොතයි තියෙන්නේ බෙල්ලට කැත්තෙන් කොටලා එනවා බේරෙන්න වෙනියක් ඒ ක්‍රමී අත්දැල්ලා හිටන් විහි කරලා හිටන් නිහන්නා මැරෙනවා නම් මැරිච්චාවේ ජීවිත හේතුව ප්‍රාණඝාතයක් කරන්න අන්න බලයේ ක්‍රියාත්මක වෙච්ච එක අර වැඳගෙන හිටව වෙලුව මොහතකින් දෙහිලා ගියා කිඹුරා යන්න ගියා මිනිහා වේරුණා අපි දින දහම කතාව අන්න අපි ජීවිත හේතුවක් මේ වැඩේ කරන්න නැහැ කියලා කියපුවාම ඒක එහෙමම වෙන්න ඕනේ එතකොට තමයි අර පුණ්‍ය ඉද්දී ක්‍රියාත්මක වෙන්නේ ඒක ඇදපළු දා තියාගෙන කියන තාකල් අරක ක්‍රියාත්මක වෙන්න බෑ. එන්ජින් එක ඔක්කොම හදලා. හැබැයි ඇතුලේ කාබන් බැල්ච්ච බටවල කාබන් නැහැ. කාබන් ටික සුද්ධ කරලා හොදලා ඉවිලා ස්ටාර්ට් කරන එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. එන්ජිමේ අර පාඩුවක් නැති වුණාට ඇතුලේ තියෙන බටවල, කුලං එන්නේ තියෙන බටවල පොඩ්ඩක් හරි කාබන් බැඳිලා හිර වෙලා තිබුණා නම් එහෙම රොඩු හිටලා හිර වෙලා තිබුණා. අර පෙට්‍රෝල් එන කුංචි බටේට හුඩු පොඩ්ඩක් හිර වෙලා තිබුණා නම් එහෙම කොච්චර කතාවක් නැහැ ස්ටාර්ට් කරන්න. අර හොඩ ගැලවෙන්න ඕනේ. එතකොට තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මෙහෙම එකක් තමයි අපිට තියෙන්නේ. මන්නම් ජීවිතේවත් එහෙම කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, පව් කරන්නේ නැහැ කිය කී හිටියද? අභ්‍යන්තරයේ රොඩු සහිතයි. ඒ නිසා ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ. හරියාකාරව ධර්මයේ මුලදී දැක්කායේද? ජීවිතයේ දෙවෙනි උනා කත්තහිංසා ප්‍රාණඝාත ආදී කටයුතු ඊට වඩා ඒවා දෙවෙනි කළා, ජීවිත ආශාව දෙවෙනි කළා. ඒවා කරන්නේ නැතුව හිටියා. ඒවෙන් වෙන්නා වූ පාපේ පළවෙනි වුණා. පාපේට බය හිතුණා ජීවිතේ දෙවෙනි කළා. එවන්දු ගති ලක්ෂණයක් එන්න හේතුව සසර ගමන කියන එක ඇත්තටම ඇත්ත. පාප කරන බුද්ධිලයාගේ දූෂිත මානසිකත්වයක් ඇති වුණොත් ඒ සතර පාගත වෙන උප්පත්තියක් ලැබුණොත් කවදා වේරෙන්නද කියන එකත් ඇත්තටම විශ්වාස කළා. අන්නේ විශ්වාසී දෙඩිකම නිසා ජීවිතේ දෙවෙනි වේවා මම ප්‍රාණඝාත කරන්නේ හොරකම් කරන්නේ වැඩි වැඩ කරන්නේ මෙන්න මේ සුද්ධ මානසිකත්වයක් උදා කරගෙන ඒක අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වුණා මෙන්න මෙහෙම පිටසක් හිටපු නිසා අනික් අයට අධ්‍යක්ීම් හම්බවුණා ඒ නිසා අනික් අයට විශ්වාසය ඇති වුණා මෙන්න මේ ක්‍රමෙට ධර්මීය ගිරි විශාල විශ්වාසයක් ඇති වුණා ඒක අන්නේ විශ්වාසය තියෙන කාලේ ඔය ප්‍රතිඵල තිබුණා අද වෙනකොට නාම මාත්‍රයක් මිසක් විශ්වාසයක් පලාතක පාත් නැහැ නාම මාත්‍ර බලාපොරොත්තුවක් ඉතරයි තියෙන්නේ ඔය තියෙන වෙනස දකින්න ඕනේ ඉතින් මස් මාංශ නෙමෙයි පව් කියන්නේ ප්‍රාණඝාතය. ඔක වෙනම තෝරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මස් මාංශ පව් කියලා දේශනා කරපු දෙයක් නැහැ. මොකද මස් මාංශ සත්‍යයක් නෙමෙයි. මල තැන්පතන් එක රොඩ්ඩක්. රොඩ්ඩක් හැපීම, පිච්චීම, දැවීම, අලු කිරීම, කෑම තියා මොනවා කළා? ඒකත් එක පාපේ සම්බන්ධයක් නැහැ. රොඩ්ඩ බවට පත් කළේ යම් කෙනෙක් මරලා නම් මරව මෙහාට පව්. මරන්න පොල්ලක් ගෙන දුන්නා නම් මරපන් කියලා අනුපල දුන්නා නම් මරලා අනුපල දීමේ පාප නැහැ මරවීමේ පාපය. පොල්ලක් හරි කැත්තක් හරි මොනවා හරි ගෙනත් දීලා ආදාර කළා නම් මරන්න අනුබල දීමේ පාපය ආවා. අද මේ මේකෙක් මරපන් කියලා කිව්වනම් අනුබල ඒක හොඳයි කිව්වනම් එහෙම වර්ණා කිරීමේ පාපය. ඔය හතර අත්හැලා දාපු කෙනාට ඒ යතියේ පාපයක් එන්නේ නැහැ. මේකයි කාරණේ. මේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු තුළ පෙර තිබූ සාහිත්‍යයේ රසාස්වාදයන් ලිවීමට තිබූ හැකියාවන් අඩු වී යනවා නැති වී යනවාද මේ ආදි වශයෙන් අහනවා
සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුළ පෙර තිබුණ මේ සාහිත්‍යමේ රසාස්වාදයෙන් නිවීමේ තිබූ හැකියාව අඩු වෙනවද නැති වෙනවද මොකද එහෙම එකක් වෙනවද කියලා අහනවා. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. සෝවාන් මාර්ගයේ අනුගාමිකයෙක් වෙනකොටම ධර්මයේ පිළිබඳව මූලික දැනීමක් පූර්ව භාග නුවණින් වැටහිලා තියෙනවා. එතන පටන්ගෙන එයා දකිනවා රාගයේ, ද්වේෂයේ, මෝහයේ කියන ඒවා ඇලෙන්න ගැලෙන්න වටිනා දේවල් නෙමෙයි. ලෝකයේ සුන්දරත්වයේ තුලින් මුලා කරන යම්කිසි වැඩපිළිලක් ඇද්ද? මේවා හරවත් වැඩපිළිලක් නෙමෙයි කියලා. මෙන්න මේ වැටහීම එනවා. ඒ වැටහීමක් එනකොට ඒ පුද්ගලයාට අමුතුවෙන් පොතපතකින් දකින්නවත් මේක පින්ද කවුද කියලා හොයන්න බලන්නවත් එහෙම එකක් අවශ්‍ය නැහැ. හරයක් නැති දේවල් පස්සේ මොනවාර ළඟලනවා. ඔන්නේ මානසිකත්වයේ උදා වෙනවා. ඊට පස්සේ එයාට මෙච්චර කල් වර්ණා කිරුවේ හරයක් නැති දෙයක් නේ. ඒ වර්ණා කියන බලාපොරොත්තුව ඊට පස්සේ හිටින්නේ නැහැ. ඒ නිසා ඊයාගේ ස්වභාවයක් වශයෙන් මේ අලුත් හදාගත්ත සාහිත්‍යයේ මේ කියනවා මේ ලෝක සුන්දරත්වයේ ලෝකයේ සුන්දරත්වයේ සාහිත්‍යයේ මේ අගය කියන්නේ. අවිද්‍යාවේ මුලාවේ එක පැත්තක්. අවිද්‍යාව සහගත පුද්ගලයාගේ මායාකාරී මුලාව තමයි සාහිත්‍යයේ මේ අගය හැටියට අද මේ පෙන්වන සාහිත්‍යය. නැති සුන්දර ලෝකයක් මවලා පෙන්නලා අමුතු ලෝකයක මේ සත්‍යය සඳවන්න බඳින්න භවයට හිරකරන්න හේතුකාරක ගොඩනගගෙන නැති ලෝකයක් මවලා පෙන්නනවා. මවාතිවිජ සුන්දර ලෝකේ හඟපාන්න හිතාගෙන ඒ ලෝකෙට යන්න බලාපොරොත්තු වෙනා පසපසා එක්තරා කොටසක්. අවිද්‍යාව නිසා තවත් අවිද්‍යාවෙන් මුලාවටපත් වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මවාගත්ත සුන්දර ලෝකෙට ගිහිල්ලා බැලුවට පස්සේ එහෙන ගිනි ගොඩකට ගිහින් තියෙනවා. හොඳටම පැහැදිලි නැති සුන්දර ලෝකයක් නේද මේ මවා? මහා ඉඩෝරේ පොත ලියන්න ඇවිදින්න. කඳු වලින් ගලා හැරෙන මහා ජල ගංගා ජල ධාරා සිසිල් ජල ධාරා ගලා යන හැටි මදනල හැම නැටි මේ පැත්තේ ඉඳ බෑ ඉග්‍රීසිමේ. එන හුලම් පාරක් එනකොට උගුරහට වෙයිල යනවා. ගම වර්ණා කරන සාහිත්‍ය ලියන්න ගියාම කඳු වලින් ගලා හැරෙන ජල ධාරා වලින් පිරීලා තියෙන. ඉතින් මෙහෙම කිය කිය ලියලා සුන්දර ලෝකයක් මාලා පේනවා. බලපුවහම සුරපුරේ මේකයි කියලා කියනවා ලියනවා. මේ අපිම අවංකවම දන්නවා අපි කරන්නේ බොරුවක් කියලා. ලෝකයාට මෙහෙම දුන්නේ නැහැ ලෝකයා රස විඳින්නේ නැහැ කියලා කියනවා. නැති දෙයක් හදලා අමුතු රසක් විඳින්න හදලා මායා ලෝකයකට ලෝකයා හවටනවා නම් මේක යහපතක්. අන්න ධර්මය අවබෝධ වෙන්න වෙන්න හැවදීම රැවටීමක් හැටියට දකිනවා. මුලාව මුලාවක් හැටියට දකිනවා. මෙතෙක් කල් යම්කිසි රැවටීමේ මුලාවෙන් යන්නේ සිටිවිල්ල ක්‍රියාවක් කතාවක් නැගුවද අනේ හරයක් නැති ඒවා ලෝකයේ විනාශයක් කියන එකේ නගලා තියෙනවා. මොකටද මම තවදුරටත් ඒ පස්සේ යන්නේ කියලා තමන්ටම නුවණක් නැගෙයි. ඒතකොට තමන්ටම එපා වෙනවා. වැඩක් නැති අසාර වර්ණාවල් ඔක්කොම අතහැරලා යනවා. ක්‍රමක්‍රමී සුද්ධ වීම එන්නේ එකපාරට මේව කවුරුවා කියා සිද්ධ වෙන එකක් නෙමෙයි. ධර්මාවබෝධයේදී දකිනා හීන දහම් හීන හැටියට මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට. රාගයෙන්, දේසියෙන්, මෝහයෙන් ලෝකයා කුල්මත් කරන, කෝප කරන, මුලා කරන යමක් තිබුණා නම් මේවා හීන දහම් කියලා දකිනවා. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනා ජීවත් වෙන්න ඕනේ මැරෙනක. ඒ සඳහා කළ යුතු යම්කිසි අත්‍යවශ්‍ය කටයුත්තක් ඇද්ද මධ්‍යම දහම් කියලා දකිනවා. ආර්ය මාර්ගයේ පූර්ණ වීමට ඇතිවෙනා යම් දහමක් සිහි කළ හැකිද? ලෝකේ අනාථ හැටියට, සිවන නාථ හැටියට සිහි කළ යම් දහමක් ඇද්ද? ඒ දහම සාන්ත වූ ප්‍රණීත වූ නිවන් ලබා දෙන නිසා ප්‍රණීත දහම හැටියට දකිනවා. හීන දහම් හැටියට දැක්ක මොහොතේ පටන් අත්හැරී නොවැළී මිදී යා යුතුයි. යන අදහස එනවා. මධ්‍යම දහම් කියලා දැකලා පස්සේ ඒ පස්සේ හඹා යන්නේ නැහැ. අත්‍යවශ්‍ය සාවේද පමණක් කරගත යුතුයි. මධ්‍යම වෙනවා. නිවන් අවබෝධයේ සාන්ත වූ ප්‍රණීත වූ නිවනට හේතුකාරක කරන ධර්ම දැක්කද? ජීවිතයේ දෙවෙනි කරලා අප්‍රමාදීව ඒක වදාගත යුතුයි කියලා අදහසක් එනවා. මේ කවුරුවත් දෙන එකක් නෙමෙයි. ප්‍රඥාව තුළින් තමාට දෙන තීරණේ. මෙන්න මේ තීරණේ ආවට පස්සේ අමුතුවෙන් බණ උගන්වන්න දෙයක් නැහැ. චර්යා කතාව උගන්වන්න දෙයක් නැහැ. සිල් පද දෙන්න දෙයක් නැහැ. එහෙම එකක් නැහැ. සංවරත්තේ විහිදී නැහි සීල වතං හෝතු උපජ්ජති සතාගත අට්ඨකරා තීනි පද සම්බුද්ධ වෙන ප්‍රකාශිතා. සිල්වතක විහිදවන බුදුරේ ලෝකේ පහළේලා නැහැ අකුරු අට පද තුනක් තියෙනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මෙන්න මේක කියා දෙන්නේ බුදුරේ පහළේ. මොකද? ඔය තුලින් තමයි පුද්ගලයා සංවරත්තේටපත් වෙන්නේ. අන්නේ සංවරත්තේ යම් තැනකද නියම සීලයේ තියෙන්නේ අන්න එතනයි. සංවරත්තේන සීලා. යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇදෙක වතකි. සංවරත්තේන සීලා. සංවරත්තේ පිහිටීමක් ඇදෙක සීලිය. අනිත් සංවරත්තේ පිහිටීම කුමකින් දෙන්නේ? ප්‍රඥාව මුල් කරගෙන. එහෙනම් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥා සීල සමාධි කියලා එනවා.
පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පං මේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය. එතන ප්‍රඥා මුල් කළා. ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පරිපජ්ජී සම්බද්ධි. අනේ ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයේ එතනත් මුල් කළා. විනේ මේ මුල් කළේ ධර්මයේ. ධම්මෝ හවේ රකති ධම්මචාරි. විනේ හවේ රකති කිව්වේ නැහැ. ඒ ධම්මෝ හවේ රකති. එහෙනම් ධර්මයේ එතනත් මුල් දුන්නේ. එහෙනම් ආර්ය මාර්ගයේ පැමිණීමේ මූලික වෙන්නේ ධර්මයේ. ධර්මයේ තුලින් නැගින්න ආව විනයක් තියෙනවා. ඒ විනය නැගින්නේ ධර්මයේ තුලින්. විනයෝ නාම සාසනස ආයු කියලා අටුවා පදයක් තියෙනවා. අටුවා වකි විනය. විනය සාසනේ ආයු කියලා. බුදුරණන් හන්සේ දේශනා කරනවා. ධර්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපජ්ජී සබ්බන්ති. ධර්මයේ ධර්මයේ හැටියට දැනෙන අර්ථවත් දැනෙන ඊට අනුපිළිපදි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගයත් මොකද්ද? සම්මා දිට්ඨි ප්‍රඥා සාසනයටයි. ප්‍රඥාවෙන් ආරම්භ කරන්න ඕනේ. ප්‍රඥාව නිසා සීලය වැඩිනවා, වැඩෙන සීලය නිසා නැවත ප්‍රඥාව වැඩෙනවා. ඒතර ආයි ඒ අනුව සීලය වැඩනවා. එතන පිළිපොම ආයි ප්‍රඥාව වැඩෙනවා. මේ ආකාරයෙන් ප්‍රඥාව මූල කරගෙන සීලයට මඟ පාදනවා. මේක කිසි දවසක නොවෙනස් වෙන සීලිය කියන අකණ්ඩ අචිද්ද අසබල අකල් මාසකී ඔන්න ඒ සීලිය. සෝතාපන්න විත්තේ සම්පතං ප්‍රඥාවෙන් දතිරු දහම දැකන අකණ්ඩ වූ අචිද්ද වූ අසබල වූ අකල් මාස වූ සීල ගුණය පිහිටන ශික්ෂණය. පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියලා එකට කියේ. මෙන්න මේ ශික්ෂණ පහ පිහිටවා කියන පංචිල් පිහිටිය. අද පංචිල් කියන්නේ පංච දුස්චරිතවල. පංච ශික්ෂණේ නිසා යම් පාපයක් අතරී ගියාද? අත්‍යර්ණ අත්‍යර්ණමයි. ආයිත් ඒක වතු වෙන්නේ නැහැ. ප්‍රඥාව මූල කරගෙන හටගත්තා වූ ශික්ෂණේ ඒකයි. සතර අපාගත වීමට හේතු වන්නා වූ ප්‍රාණඝාත ආදී වන්නා වූ දස අකුසල් මුල් කරගෙන. හටගන්නේ යම් පාපයක් ඇත්නම් පහ වුණා පහ වුණායි ප්‍රඥාධික වෙනකොට ප්‍රඥාව තුළින් සෝවාන් ඵලයට පත් වෙනකොට නැවත වාරයක් ඒ හිතට සතර අපාගත වීමට හේතු වෙන අකුසලයක් නැගින්නේම නැහැ. පහ වුණා පහ වුණායි ශික්ෂණේ වුණා. මෙන්න පහන සීල. සතර අපාගත වීමට හේතුකාරක වන විදිහින් කිසියම් ආකාර පාප රමණයක් සිද්ධ වෙන්නේ සමනේ වෙන්නේ. අකණ්ඩයි අචිද්දයි අසබලයකල් මාසයි. අනේ වේරමණීසි. සතර අපාගත වීමට හේතු වෙන පාප චේතනාවක් කවදාවත් වන උටට හටගන්නේ. අකණ්ඩයි අචිද්දයි අසබලයකල් මාසයි. අනේ චේතනාසීලය. සතර අපාගත වීමට හේතු වෙන පාප අසංවරයක් කවදාවත් මේ මානසික අත්ය තුළ හටගන්නේ. අකණ්ඩ අචිද්දයි අසබල අකල් මාස වන්නාව සංවරසී. අරිහත් ඵලයට පත් වෙන්නේ කවද්ද? නිවන් දැකලා පූර්ණ කළා කෙලවර කරන්නේ කවද්ද? ඒදා කොයි ගුණේ කැරින්නේ? අන්න අවිතික්‍රමදී ප්‍රතික්‍රමයේ කරන්නේ. වෙන්නේ නැහැ වෙන්න හේතු. මෙන්න මේ සීලයද කියනවා ආර්යකාන්ත සීලය. බෞද්ධයාගේ පංච සීලය කියන්නේ ඕක. සමාදන් වෙන එක වතාව. ප්‍රඥාවතුලින් පීඩන එක සීලය. ඉතින් මෙන්න මෙතෙන්ටයි ඒ බුද්ධිලයාපත් වෙන්න ඕනේ. මාර්ගයේ ගමන් කරන කෙනෙකුට මේ සාහිත්‍යෙ මෙතින් මේ වගේ අසාස්වාදී විතරක් නෙමෙයි. අපි මෙච්චර කාල දැකලා තිබිච්ච නොදැක තිබිච්ච යම්කිසි අවලක් අසාධාරණයක් වෙන හරයක් නැති දෙයක් ඇද්ද? ඒවා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ කියලා වැඩක් නැහැ. ඒවා හිතලා වැඩක් නැහැ. ඔය අදහස වැදින්න පටන් ගන්න. ඔය වැදින්න වැදලා මේ ලෝකෙ අපි මෙච්චර කාල හොඳයි හොඳයි කියලා කියපු ඔක්කෝ හොඳයි කියලා නම් හොඳන්නේ වැඩක් නැහැ. නමුත් ඉන්න හින්දා එපැයි. ජීවත් වෙන හින්දා කන්න දෙයක් එක. ඒකෙන්ද රසාවක් කරගන්න එක හොඳ හින්දා නෙමෙයි ඒ නිසා කරන්නේ. ඔන්න ආපු අන්තිම අදහස. ජීවත් වෙන හින්දා සීත උෂ්ණ ආදීන් පීඩිත වෙන හින්දා වැහි ආදීන් දෙමින හින්දා ඉන්න දෙනක් එපැයි. ඒකෙන්ද මට ඉන්න දෙනක් හදා ගන්න ඕනේ. වෙන හොඳ හින්දා නෙමෙයි. ඒකට ප්‍රතිකාරමක් වශයෙන් ඉන්න දෙනක් හදා ගන්න ඕනේ. ලෙඩක් හැදුනහම අකාලේ නිකන් දුක් විඳින්න ඉන්න බෑ මැරෙනකන් හරි. අනුන්ට වදයක් වෙලා ඉන්න බෑ. ඒකෙන්ද නිරෝගීකමක් ඕනේ. එන ඒකේ නමට වේතක් ඕනේ. ඒකේ නම වේතක් හොයා ගන්න. වේත හොඳ ඉඳවත් ජීවත් වෙන්නේ හොඳ ඉඳවත් නෙමෙයි. ලැජ්ජාව රහින්න ඕනේ. හිත උස දුරු වෙන්න ඕනේ. ඒ හිඳ ඇඳුමක් ඕනේ. ඒ හිඳම ඇඳුමක් අඳිනවා මිසක් මට හැඩ වැඩ වෙන්නවත් ලස්සන වෙන්නවත් ඕනේ නැහැ. ওই ටික වෙහෙලා තියෙනවා හොඳට වැඩි. එහෙනම් මම ප්‍රයෝජනෙට ගන්න මෙන්න මේ නිසා පරිහරණය කරන මේ ජීවිතය පවතිනවා විතරයි මේ ටික තියෙන්නේ.
ජීවිතය අවසාන වෙන මොහොත දක්වා මේ ටික අත්හැරලා බැරි නිසා මම ඒක කරනවා හොඳ හින්දා කරනවා නෙමෙයි කියලා අදහසක් ඒක. එහෙනම් එයාට රාගයෙන් දේශයෙන් මොහේ කරන යමක් ඇත්නම් ඒ ටික අත්හැරලා ගියා ඔක්කොම ජීවිතය සඳහා පැවැත්තේ තිය යමක් ඇද්ද? ජීවිතය පවත්වන්න ඕන නිසා අවසානේ දක්වා ඒක නොකර බැරි නිසා ඒ ටික පවත්වනවා රාග දේශ මොහෙන් තොරව. මෙන්න අන්තිමට ඉතුරු වෙන ටික. මේක රාගවත් ඉගෙන ගන්න එකක් නෙමෙයි. ප්‍රඥා ගෝචරව තමන්ට වැටහෙන එකක්. ඥාරෙවිනි සීල සමාධි ප්‍රඥා කියන ඔය විදිහට වැඩෙනවා. මූලධර්මයේ සම්මා දිට්ඨිය පිටව ප්‍රඥාව. ඉතින් ওই ටික තමයි තේරුම් අරගන්න ඕනේ. සීල් පද අබුදුවේ ඉගෙන ගන්න එක එකනාගේ දෘෂ්ටි වලට හැවතුන ගියාම අපි අමාරු වෙනවා. ඊට පස්සේ අදායිති වෙනවා. සෝවාන් සුද්ධිලේ කවදාවත් බොරුවක් කියන්නේ. මෙහෙම එකක් අහලා තියෙනවා. එහෙනම් මම සෝවාන් වෙන්න බැහැ. යකෝ ඊයේ කොච්චර බොරු කිව්වද? අහවල් එකක් හල්ලි ගෙනියන්න ආවා. ඕක කවදාවත් හොරා ඕක හල්ලි දෙන්නේ නැහැ. මොනවා හරි කියලා දැන් ඊළඟෙන ගියෝ ගියාමයි කපුරගෙන ඉච්චා වාගේ ආයෙ ඉන්නේ පැත්තරව. ආන් ඕක ඇවිදලා ඉන්නේ හල්ලි ගෙනියන්. දැන් ඕක කොහොම හරි දන්නා මට කියා හරි හම්බෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? ඇවිදලා නම් නැද්දන්නේ හල්ලි. හල්ලි ටික. දෙන්නම් ගහව දවසෙ. දැන් මුට ඇත්ත කිව්වොත් මොකද වෙන්නේ? නෝදි ඌ යන්නේත් නැති කිව්ව කොහොම හරි අරන්ම යන්න හදලා. මොන හල්ලිද වා? ඊයර අර කණ්ඩගෙන ආවේ තන් ආයත කියා හවිල්ලා. ගැවා බොරුව. බණ අහන ගියාම කියන සෝවාන් සුද්ධිලා ජීවිතේ රබරුවා කියන්නේ. සෙල්ලම් ඔයක් යකෝ සෝවාන් ඉන්නේ. මුන් අතර ඉඳලා සෝවාන් ඉන්න බෑ කවදාවත්. බුරුවා කියන්නේ කොහොම වෙරිද? ආන් අපි දෘෂ්ටියකින් බැස්සා සෝ බුරුව තෝරාගෙන තිබිච්ච හැට. දැන් අපි අදහිර වෙනවා මේ කාදා මේ කාලේ සෝවාන් වෙනවා තියා. හිතන්නත් බෑ. ඒක කොහොම ජීවත් වෙන්නේ ওই විදිහට? ඇත්ත කියේ. අන්න ප්‍රශ්නේ යම්ම තියෙනවා. දැන් කොහොමද අපි කටයුතු කරගන්නේ? සෝවාන් සුද්ධිලා මුසාවාදයක් කියන්නේ නැහැ කියව කතාවක් තියෙනවා. මුසාවාදයක් කියන්නේ නේද? මුසාවාදේ මොකද්ද? සත්‍යවාදේ මොකද්ද? නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක පිළිගන වාදයක් ඇද මුසාවාදයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වාදයේ පිළිගන වාදයක් ඇද සත්‍යවාදය. එහෙනම් සෝවාන් සුද්ධිලේ කවදාවත් මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ පිළිගන කතාවක් නෑ. නෑ සෝවාන් වෙච්ච දැන් පටන් ඔහුගේ මුසාවාදයක්. එන අර කිව්ව බොරු මොනවද? එයා ප්‍රලාප. එයා බොරුවටයි තියෙන්නේ. සිදුන ඌදයක් සිදු වූ හැටියට හගවලා කරන කතාවක් කරන ඒවා ප්‍රලාප වලට වැඩේ. ඒවට අද නෝ ලෝක සම්මතිය අද කියන්නේ ඒවට බොරු කියන. බොරු කියන්නේ ඕක නෙමෙයි. ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව නිත්‍ය සුඛ ආත්ම වශයෙන් කතා කරමින් වාද කරනවා නම් කතා කරන්න යනවා නම් අන්න එතන මුසාවාදී. සත්‍යය මොකද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒක පිළිගත්ත කෙනා ඒ සත්‍ය පිළිගෙන කතා කරන නිසා නැවත නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියට බහින්නේ නැහැ. බහින්න විදිහක් නැහැ, හේතු නැහැ. සත්‍යය දැකහින්නේ. එයා ඒ දෘෂ්ටිය කරනව කතාවක් ඔහුට නැති නිසා කියනවා සෝවාන් සුද්ධිලාගෙන් කවදාවත් මුසාවාදියා කියෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තැන් ගා වරද්දාගෙන තියෙනකොට අපිට සත්‍යය තෝරාගන්න බැරුව යනවා. ඉතින් ඔය ගැන මොනවද හිතන්නේ යන්නේපා කියලා මං කිව්වේ ඒකයි එක එකනාගේ පොත්පත්වල තියෙනවා විග්‍රහ කරපුවයි ගන්න යන්නේ නැතුව. යමක් යමක් නිසා රාගයේ දේශයේ මෝහය අත ගන්නවා නම් ඒක දුරු කරගත්තාට නිවන කියලා දැනගෙන. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ලෝකයේ තියෙන ආදීනවේ දැකලා අත්හැරීමේ නොවැල්මේ මිදීමෙන් ලබන්නා වූ සැනසීම සාන්තිය දැකලා. අන්නේ නිවන් සාන්තිය සඳහා මම මෙහෙය වෙනවා, ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා යමක් කළෙද්ද මම ඒ සඳහා කටයුතු කරගෙන යනවා. ලෝකයේ අසාරයි කියලා යමක් හිතනකොට වැටෙහි. අසාරයි කියලා වැටහුණ යමක් ඇත්නම් අත් ඒකේ ඉතිලන්න ප්‍රියයි මනාපයි කියලා ගත වැඩි පිළ මං අත්හරිනවා. මට ගල්ලන්න දෙයක් නැහැ. මේ චන්දරාගයේ මිදුණාට පස්සේ යම් සඳහා කළ යුතුද? පැවැත්ම සඳහා කළ යුතු නම් ඉන්දා කරනවා. චන්දරාගයෙන් බැදිලා නැහැම. එයා නිදහස් වෙවි යන. අමුතුවෙන් ඉගෙනගෙන ඉහින් පටලවා ගන්න ගියා තමයි ඔක්කොම පැටලෙන්නේ.
තවත් පින්වත් කෙනෙක්ගේ අපිට දැනුම් දීමක් කරලා තියෙනවා මේ මොකද මේ ජීවිතයේ තියෙනා මේ තත්වයන් පිළිබඳව ඇති වෙන බාධා කරදර පිළිබඳව ඒ වගේම ඒවට ගෝචර වීම නිසා ඇති වෙන කරදර හිඟී නිසා මේ වගේ දේවල් නිසා තමන්ට සැනසීමක් නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. ඉතින් ඒතර අහන්නේ මොකද බලාපොරොත්තුව තියෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ මේ අධ්‍යයය කොහොම හරි කියන එකයි බලාපොරොත්තුව. ඉතින් මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි කල්පනා කරන්න ඕන වැදගත් දෙයක් තියෙනවා අපේම සිද්ධියක්. මේ වගේ අවස්ථාවල අපි අවස්ථා හොඳට තේරුම් අරගන්න ඕනේ. අපේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ওই සිතුල් පව් විහෙරේ වාසය කරන කාලේදී පොඩි හාමුදුරන්ට කුටි පෙළියක් හදලා තිබුණා. මේ කුටි වල මොකද කරන්නේ? එක එක භික්ෂුන් වහන්සේ නමකට වෙච්ච දෙයක් නැහැ උදේ බලනකොට. ගිනිච්ච කෙනෙකුත් නැහැ. දෙයින්වත් නැහැ. දැන් මෙහෙම වෙනකොට එක එක කෙනා විදින් විදි එක එක විශ්ව නැති වෙනවා. හොයන්න බෑ කොහෙන් මොනා මොකක් වුණාද කියලා. පොඩි හාමුදුරුවෝ. එක කුටියක තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එක්තරා විශ්ව උන්හාන්තිනා පුංචි හාමුදුරුවෝ හත් අවුරු විතර හාමුදුරුවෝ බලාපොරොත්තු ඉන්නවා. මේ අයට වෙන දේ හොයලා බලන්න ඕනේ. බැරි වෙලා හරි කුටියක වත ඇදගෙන එනවද දන්නේ නැහැ. එයි හැ කෑ ගහන්නේ වල නැහැ. කෑ ගහන්නේ කොහොමද බෙල්ල මේ අතර තාලනේ බුදියා ගන්න. ඌට පුළුවන් ඉඳ ගියට පස්සේ ආව ගාම බෙල්ලෙන් අල්ල ගන්න. එහෙම අල්ල ගත්තොත් එහෙම කෑ ගහන්න වෙලාවක් නැහැ. ඌ ගිහලා කාලා යනවත් දන්නේ නැහැ. හැබැයි ඊළඟ අවස්ථාවේ මං ගිනියන සුරුවා. හැබැයි බෙල්ලෙන් අල්ල ගත්තොත් මට කෑ ගහන්න බැරි වෙනවනේ. මම දොරකොර අතර කකුල් දෙක දාලා බුදියා ගන්න. එතකොට කොටියා ඉදින් අල්ල ගත්තොත් මම කකුලින් නේ අල්ල ගන්න. අද ගිනියන්නේ. එතකොට මට අනිකාරේ ගිහහැකි වෙන ගිනියන එක. දැන් මෙයා මෙහෙම විතර තමයි මොකද කරන්නේ දවසක් බුදියා ඉන්නකොට අර කිව්ව විදිහෙම කොටියේ කාව මහා කොටියේ කැවිදිලා මොකද කරන්නේ බැලුවහම අහුවෙන්නේ කකුල් දෙක අල්ලා ගත්තා කකුල් දෙක අල්ලාගෙන ඉතර වශයෙන් මොකද කරන්නේ ඇදගෙන යනවා අර පොඩි හාමුදුරු කෑ ගන්නකොට මේ පොඩි හාමුදුරු ආයන්නේ කොටියේ කියලා කෑ ගැහුවා මේවර අනෙක් හාමුදුරු ඇදී බලනකොට මේ ඇදගෙන ගලක් උඩට ගිහිලා උඩ මහා ගලක් තියෙනවා ගල මුඳුන්ට ගිහිල්ලා අර හාමුදුරු මහා අයියෙන් ඔල්ලවර සම්දෙන්නේ කෑ ගහන පටන් ගත්තා. දැන් මේ පොඩි හාමුදුරන්ට වෙන්නේ මහා විපත දැකලා. අනේ ඔබල හාමුදුරු නේද? ලැජ්ජ නැද්ද? ඔහො කෑ ගහන. කම්පායනික හාමුදුරුගේ සිරිත. හටගත කය වැරිනවා කොයි ක්‍රමෙන් හරි. ඔබ තේරෙන්නේ නැද්ද සාව? උඹන් ඒ කෙනාට හිටින්නේ මේකගේ එක පැත්තකින් බල කියන අනිත් පැත්තෙන් කකුල පැත්තෙන් කොටිය කාගෙන කාගෙන ඉන්නවා. හාමුදුරු අනික් අයර බල කියන. හයිද වෙන එක බලා ගන්න. මේක ලොකු උනත් පොඩි උනත් කවදා හරි සිද්ධ වෙන්නේ මේ ටික තමයි. කැඩලා විදිලා විනාශේ රැඳේ කැඩලා විදිලා විනාශ වෙනවා කියන්නේ ඒකයි. ඔය කායේ තියෙන ආසාවල් ලෝකේ තියෙන ආසාවල් අත්හර ගන්න බලන්න. මෙහෙ වන කියලා ගොබ්බැටේ දක්වා කනකොට එකේ කකුරු දාගාමිලා උපල දක්වා කන අනාගාමිලා බඩ හරිය කනකොට හරි හතරට පතරලා විපනවා කරා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනික් අය කරදර කරන නිසා පොඩ්ඩක් අමාරුවක් වෙන නිසා ආර්ය මාර්ගය වලන්නේ බාධකයි අපි කියන්නේ. අපිට තියෙන බාධකේ මොකක්ද? අල්ලපු ගෙදර එකා වයින්නවා. මම කොහොමද ආර්ය මාර්ගය වලන්නේ? කොටිය පැත්තකින් දැන් කද්දි සකුරු දාගාමිල අනාගාමිල අරිහත්තරපත් වුණා. මාර්ගය වරන්න බාධාවක් තිබිලා නැහැ. එහෙනම් අපි මාර්ගය වරනවා කියන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනික් අය ඉංග්‍රීසි හිංසා කරන්නේ නැත්නම් මම හිතුව පැතු හැටියෙනවට කාලා බිලා හොඳින් සන්තෝෂයෙන් ඉඳ තියෙනවනම් අනික් අය මට අපවස්ථාන කරනවනම් මට නිවන් දකින්න කරදරයි නිවන් දකින්නේ මේ ලෝකේ පේන් කියලා කියලා ඉන්න හරදරයක් නේද එක හම්බ වුණා හැනති බින්ද එක බලාපොරොත්තු වෙනා එක හම්බ වෙලා දැන් මේක අපි දකින්නේ අපේ බලාපොරොත්තු තියෙන්නේ මෙතන අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් මේ ලෝකේ උපන් සත්වයෙකුට හිංගියක් හිංසාවක් අවේදක් අසාධාරණයක් ඇතුව ඉන්න තරම් හොයනවා ඒ තරම් මෝඩකමත් අවනේ අපි දැනගත්තේ පළවෙනි කාරණේ ඕකයි උපන් සත්‍යයට නින්දාවක් අපහාසයක් හිංගියක් හිංසාවක් අපවාදයක් ලබන්න ඇතුව ඉන්න තරම් හොයනවා ඔයිට වඩා මෝඩකමක් තවත් නැහැ මොකද හේතුව ඒ වයින් පිරිච්ච ඒ වයින් ගොඩ නැගිච්ච ලෝකයේ තුල මොකද බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ කැමැතිසේ නෑ කියන එක ඇත්තක් කියලා අපි දැක්කනම්
අපිට ප්‍රශ්නේ තියෙනවා. අපි කැමති හිංගි හිංසා නැතුව ඉන්න. ලෙඩ රෝග නැතුව ඉන්න. හොඳට සුඛෝභෝගීව ඉන්න කැමති. ලෝකේ කියන්නේ එහෙම ඉන්න බැරි එකක්. එහෙම ඉන්න ක්‍රමයක් නම් ලෝකයක් නෙමෙයි. අපි බලාපොරොත්තුවා තියෙනවා එහෙම ඉන්න නම් ලැබෙන්නේ. අන්නේ බලාපොරොත්තුව තමයි ප්‍රගත් ජනතාවයි. ඒක ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන සංසිඳීමක් වුණා නම් ඒක තමයි ආර්ය සාරය. ආර්ය වෙන්න ඕන නම් අපි දැනගන්න ඕනේ ලෝකේ දැනසිල්ලේ ඉන්න තැනක් හොයන්නේ ඒක නෙමෙයි. දැනසිල්ලේ ඉන්න තැනක් හොයන මානසිකත්වයේ තමයි පෘථග්ජන ගතිය. ලෝකේ හැටි තේරුම් ගත්තහම දකින්නවා. කැඩෙන බිඳෙන විනාශ වෙන ලෝකේ කඩන බිඳින විනාශ කරන ලෝකේ කැඩී බිඳී විනාශ වී යන ලෝකේ කෙතෙක් ආශ්‍රයනේ පෝෂණය කරත් වෙනසිල යන ලෝකේ. මම පතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් එහෙම ඇති දෙයක්. මොනතරම් අසාර ප්‍රතිමද්ද වගේ තියෙන්නේ. මෙන්න මේකනේ පෘථග්ජන මෝඩ මානසිකත්වයේ කියන්නේ. මෙන්න මේක ඉස්සෙල්ලා දකින්න ඕන. එන ඉබඳු වන්නා ලෝකයක මට මොලයක් ලැන්දේ කල්පනා කරන්න හැකියාවක් එහෙම තව නැහැ. නැගිලා ගන්න බෑ. හරි මොලියෙට මොකද වෙලා තියෙන්නේ? ලෝකේ හැටි මේකයි කියලා හිතනකොට මට හිතෙන්නේ නැහැ. ලෝකේ හැටි මේකයි කියලා හිතා ගැනීමේ හැකියාව මට තියනවා නම් නිවන් දැකීමේ හැකියාව මල් ළඟ තියෙනවා. මෙන්න දැකගත යුතුයි. එක පැත්තකින් ගෙඩියක් හැදිලා කැක්කුමත් අනික කකුල කොරවිලා අතකුත් පණ නැහැ. හැබැයි හිතන්න පුළුවන්. කය ගැන අපි හිතා ඉන්නා නිරෝගී කය. ලෙඩක් දුකක් නැතුව ඉඳ හිතා ඉන්නවා. හැබැයි මගේ හිතවිල්ල කුස්සා. කය කියන්නේ ලෙඩ වෙන එකක්. රෝග හැදෙන එකක්, කොර වෙන එකක්. වැහැරිල යන එකක්, වැරිල යන එකක්. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? එහෙම නොවෙන එකක්. එහෙනම් මගේ බලාපොරොත්තුව කොයිතරම් පුස්සක්ද? කොයිතරම් මුලාසහගත මෝඩ බලාපොරොත්තුවක්ද මගේ තියෙන්නේ? එහෙනම් මට නිවා දකින්න තියෙන්නේ මොකෙන්ද? එහෙම දෙය පිළිබඳව හොඳයි කියන චන්දරාගයක් ඇතනම් මේක මෝඩකම නිසා හට ගන්නා මුලාව නිසා හට ගන්නවා. මට මේකට වැදෙන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ. තමගේ මනස ඉතින් ගහනවා නම් ගහපන්. මරනවා නම් මරපන්. කැඩෙනවා නම් කැඩිච්චා. ඉතින් අපි දකිනවා. කර්මස්ථාන කැඩෙන දේ කැඩේත බිඳෙන සෑම දේ බිඳේත නැහෙන දේ නැහේත අතර මිදු නම නිවන් දකිත. කැඩෙන දේ නවත්තන්න බෑ කැඩෙන. බිඳෙන දේ නවත්තන්න බෑ ඒක බිඳෙන. ඒක හැටි. නැහෙන දේ නවත්තන්න බෑ ඒක නැහිලා. ඔය පිළිබඳ මහා ආසාවෙන් ඉන්න එක අතර ගහ නිවන් දකිත. කෙටියෙන් කිව්වා කර්මස්ථානය ප්‍රශ්නයක් ආවම කී කරන්න හැටි. කැඩෙන දාක කය කැඩුනාවි බිඳෙන දාක කය බිඳුනාවි නැහෙන දාක කය නැහුනාවි අමා නිවන් සුව මට ඌවේ. තේරුම් ගත්තාද ඔය තේන? කැඩෙන එක නැවතුනේ නැහැ. කැඩෙන දාක කැඩි නැහෙන දාක නැහි. ඕක දන්න නිසාම කම්පාවක්. ඒ සාන්තිය මත ආවා කියලා අහුනම ඊලා කර්මස්ථාන කවිය විදියට එන. ඉතින් කැලස වල සිහි කරනකොට විදුරු මග බල පූර්ණ වෙනවා. ඉතින් මාර්ගඵල ලබන්න අමුතු ලෝකයක් හදාගෙන සුන්දර ලෝකයක් මවාගෙන මාර්ගඵල ලබන්න බෑ. 1000ක් එක්කෙනෙක් කැවිදilla මට මේ ලෝකෙ ඔක්කොම පැලලා නිවන් දකින්න ඕනි. නිදහස් තැනක් ඕනි. මම කොහොමද තැනද ඔයන්නේ? කිචි විචිකා කුරුල්ලන් නාද දෙන සාහිත්‍ය කතාවක් කියයි. හෝ හලින් බියල්ල ගලා වටින මග මේ නවත්වාගෙන යනවා ඇන්ද. කරගෙන කියන්න දෙයක් නැති නිසා මට ඔක නවත්වාගෙන යනවා ඇන්ද කිව්වා. වෙන මොනවා කියන්නේ? මේ කොහෙද ඉන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ සුන්දරත්වය? මේ ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතවල හැටි සුන්දර ජීවිතය, සාන්ත ජීවිතයක් ගත කරන්න ලෝන්. නිවන් දකින්න ජීවිතයක් ගත කරන තැනක් ගැන මේ කියවනේ. අර සාහිත්‍ය පොත්වල තියෙන කෙහෙල්මල් කරගහගෙන මේ ලෝකේ තියෙන එකද මේ කියන්න හදන. මන සුන්දරියක් ගත කරන්න මේ ලෝකේ තියෙන කොහෙද තියෙන කාටද තියෙන. ඔය විතර ලහඳයි. මහා කැලෑවට ගිහිල්ලා මදුරුවන් කකා ඉඳ තියෙන. හැමතැනම එහෙම කෑකෝ ගන්න සතු කෑ ගන්න. ඔළුවටත් මේ කාක්කෝ එහෙම බෙටි ගහලා යන සතු බෙටි ගහලා යන. අන්න එහෙම කැලෑවක තමයි මට ඉඳ වෙන්නේ කියලා දැක්කන. ඒ කමක් නැහැ කිවන. කැලෙත් කමක් නැහැ ඒකත් හොඳයි. කැලේ ඇත්ත දැක්ක. කැලේ නැති එකක් බොරුවටම වවා ගන්න නිසා කැලේ තියෙන ඇත්ත දකි. යන්නේනකොට හරපියොත් කැගිනා බැරිලා හරිය කුණු කට්ට අරමුණු ඉන්නවා කැලෑවල හරියට. උන් කාලා මැරෙන්නත් පුළුවන්.
හැබැයි ඒක කොයි මොහොතේ වෙයිද දන්නේ නැහැ. මරෙන් ඉසෙල අප්‍රමාද ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව ඒකයි. ගැලවිච්ච ගල් බුරුල් වෙච්ච ගල් තියෙනවා. ඔය කොහේ හරි ඉඳගෙන ඉන්න ඕවා පෙරලා ඉඳලා පුළුවන්. ඔවට රකවන්න දාලා නැහැ කවුරුවත්. හැබැයි එහෙම මරණයක් එන්නත් පුළුවන්. ඒ වගේ මරණයක් එන්නේ ඉසෙල්ල ආර්ය මාර්ගය පූර්ණ කරගන්නයි මගේ බලාපොරොත්තුව. ඔය ගල් ගවල් වල උඩ තියෙන දිරපු ගල් පතුළු ඒ යන වෙලාව කොහේක කලාවැටලෙන් කැඩලා හිටන් මැරිලා යන්න පුළුවන් පොඩි වෙලා. හැබැයි එහෙම එකක් වෙන්නේ ඉතින් ආර්ය මාර්ගයේ පූර්ණේ කරන්නයි මගේ තියෙන බලාපොරොත්තුව. කවුරුවත් පිළිසරණ කියලා කෙනෙක් නැහැ කැලි. දෙලක් දුකක් හැදුණත් අනේ හදිසිය වතුර ගොඩක් බොන්න නැතුව වෙහිල මැරෙන්න පුළුවන්. ඒ වගේ වතුර ගොඩක් දෙන්නවා කෙනෙක් ඉන්න එක ඒක නෙමෙයි කැලිය කියන්නේ මහා නාත වෙන. ඒ වගේ ඉතින් පිළිසරණක් නැති දෙන. එහෙම එකක් වෙන්නේ ඉතින් නිවන් අවබෝධ කරන්නයි මගේ තියෙන බලාපොරොත්තුව. මෙන්න මෙහෙම එකක් හින්දා මට කොහේ හරි කැලාවක් තියෙනවා කියවන අනු බොහොම සාදු කියලා හිතා කියන්න වටිනවා. ඔබට නිවන් වගේ තියෙනවා තේරෙනවා කියලා. ලෝකෙ හැටි තේරෙනවා. අපිට කියන්න වෙන්නේ ධර්මයේ ඔන්න ওই ටික දැකලා තියෙනවා නම් ওই විදිහට. නෑදෑයෝ ඔක්කොම මට සලකන්නේ නැත්නම් මම කොයි විදිහ හරි මැරලා යන්න පුළුවන් මට පිළිසරණක් නැති නිසා හැදෙන දිහේට හරියට පත් වෙන්නේ බේතක් දෙන්න කෙනෙක් නැත්නම් ඉක්මා විලා කොයි විදිහ හරි ඒ දිහේම මැරලා යන්නත් පුළුවන්. එහෙනම් මරණය වාකරා ඒ දිහේට එන්නේ ඉතෙල්ලා අපරමාදෝ නිවන් අවබෝධ කරගන්නයි මගේ බලාපොරොත්තුව. කණ්ඩ බොණ්ඩ තිබුණා මේක ආයි තව ටිකක් පෝෂණය වෙලා පවතින ඉඩ තිබුණා. නමුත් මට කණ්ඩ බොණ්ඩ වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. ලැබෙන දෙයකින් ජීවත් වෙන්න හැ වෙලා තියෙනවා. මේකයි කොයි මොහොතක වැහැරලා අපත් දෙයින් නිසා වැහැරලා වැනසිලියයි දන්නේ. එහෙම එකක් වෙන්නේ ඉතින් අප්‍රමාදව නිවන් දකින්න හැ මගේ බලාපොරොත්තුව. කවුරු මාව පන්නයි දන්නේ නැහැ ඉරහලන් ටික අයිති කරගෙන. මට උන් එකල හැපෙන්නේ ගැටෙන්න බෑ දෙවිදේටපත් වෙන්න මට බෑ. ඒතර මට අනාථ වෙන්න වෙයි. කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. මොන පිළිසරණක් ආව නැතුව ගිහිලා ඉතින් එහෙම අකාලේ අනාථ වෙලා මැරෙන්න වෙයි. එහෙම එකක් වුණත් මට කමන්නේ නැව නොවෙන්න බෑ ලෝකේ හැටි එහෙම. අන්නේ වගේ රහිත මට බාධා කින් ඉස්සෙල්ලා හැකිතරම් ඉක්මන් කළ අප්‍රමාදව නිවන් දකින්න ධර්ම අවබෝධය ලබන්නයි මගේ බලාපොරොත්තුව. මෙන්න මේ යටිය බලාපොරොත්තුව ඇති කරගත්ත කෙනෙකුට මේ ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. හම්බ වෙන්නේ කොස් හැටියක් නම් කොස් හැටි තම්බගෙන කාලා හරි කමන්නේ නැහැ මැරෙන්න ඉස්සෙල්ලා. ජීවත් වෙන්නේ ඒකත් මට ඇති නැහැ. මං ඒක කාලා හරි අප්‍රමාදව ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න බලාපොරොත්තුව මේ අත්බැරිය. මෙන්න මේ යටිය අදහස් ගත්ත කෙනෙකුට හිත නිවෙනවා. ඇලෙන ලෝකේ ගැටෙන ලෝකේ ඒකට මුලා වෙච්ච කැමති හේ නොපාවිදින ධර්මතාවය වැටෙන්න පටන් ගන්නවා. ලෝකේ කියන්නේ සුන්දර ලෝකයක් නෙමෙයි. ලෝකේ කියන්නේ නොයේ කාකාර දහසක් අම්කටොළු වලින් පිරිච්ච. යන්නේ හැමතැනකම කොයි මොහොතේ මාර්ගයේ ඇඟට එයිද කියලා අපි දන්නේ නැහැ. නිදගත ගහක් මුල ගහේ පොල්ුවේ ඉන්න. කොයි මොහොතේ පොල් ගෙඩිය ඔලුවට එයිද දන්නේ නැහැ. බැටි ගෙඩිය කොයි මොහොතේ කැඩලා හිටන් ඉතින් වෙලා ඔලුවටලා මැරෙයි දන්නේ නැහැ. ගහේ ඉන්න හතෙක් නැහැ සර්පේ කිනා වටපිටා ඉන්න යනකොට ඉඳන් ඇඟිල්ල හරි අරහරි දස්ස කරලා නිලියක් දස්ස කරලා මැරලෙයිද දන්නේ නැහැ. අරිය ගහලා ඉන්න ගල පෙරේල හිටන් ලිස්සලා කියලා ගලපල්ලේ වැටලා කොණ්ඩ කැරීද මැරෙයිද දන්නේ නැහැ. මේ කන්ද බුදිලා පල්ලමට පෙරිලා මැරෙන අවස්ථාවක් දන්නේ නැහැ. එහෙම දැන් මේ හැමදෙනිම මාර්ග ගොඩාක් මැද්දේ මේ ජීවිතයේ පවතින. මෙබඳු වන්නා මරණය කොයි මොහොතේද දන්නේ නැති ජීවිතය තුල අප්‍රමාදීනිත්ව වෙන ලෝභ දේත මොහයා පස්සේ කියලා මොනවා හොයන්නද මොනවා හඟන්නද යම් මොහොතකදී ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අල්ලන්න ගිය මුලාවත් ඇල්ල හිටන් අසාර ලෝකයක් නේද මේ අල්ලන්න වටන එකක් නෙවෙයි නේද ගමිනී කරාන ලෝකයේ ආදීනව දකින්න. කවදා හරි මේ ලෝකයේ චන්දරාගයෙන් බැඳුනහම තමයි මේකෙදම ගැලපෙන දෙනක උපදින්න හයක් ලැබෙන්නේ. පරිසරයක් අවශ්‍ය වෙන්නේ. ඔය ඔක්කොම ටික ඕනේ වෙන්නේ. එහෙනම් ඒකට හේතුකාරක වන්නා වූ යම්කිසි ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා නම් චන්දරාගය කියන්නේ ඒකයි. එහෙනම් බලන්න තියෙන ආසාව හරයක් ඇති එකක් නෙමෙයි. මම මොකටද ඒ පස්සේ ආසා කරන්නේ? අහන්න තියෙන ආසාව හරයක් ඇති එකක් නෙවෙයි මම මොකටද ආසා කරන්නේ ඊපස්සේ යන්න. ආග්‍රාණී කිරීමේ සුවඳ උර උලා සුවඳ හොයන එක හරයක් ඇති එකක් නෙවෙයි. ඇයි මං ඒවට චන්දරාගයෙන් බැඳින්නේ? රස හොය හොයා ඊපස්සේ යන එක හරයක් ඇති එකක් නෙවෙයි මම මොකටද රසේ පස්සේ බැඳින්නේ? ඇයි චන්දරාගයෙන් බැඳින්නේ? පහත හොය හොයා පහත පස්සේ යන එකේ ඇති හරයක් නෑ චන්දරාගයෙන් මොකටද මගේ මුලාවේ බැඳින්නේ? ඌවගෙන හිත හිතා වර්ණනා කර සුන්දර ලෝකමාවන එකේ හරයක් නෑ මම මොකටද ඒවා පස්සේ මනසින් බැඳින්නේ? හරයක් නැති එක මට වැඩක් නෑ. අතරින් වැලි මිදී ගියා නිවන් දැක්කා. ඕ නිවන් බාල ඉගෙන ගන්න එකක් නෙමෙයි ලෝක තත්ත්වය දැනගෙන අත්තරින් වැඩි මිදී යන චන්දරාරි. ඔතන නිවන. මේ නිවන් දකින්න ඕන නම් කොහේ ඔළුවේ හිටගෙන අපුළු. අත් දෙකයි කකුල් දෙකයි බැඳලා දාලා කැරේ දාලා යනවා හාමුදුරුවෝ. කැරෑවල යන හොරු මොකද කරන්නේ? දැන් මොන්නහන්සිය ගියාට පස්සේ අපි ගැන කිව්වොත් එහෙම ඔත්තුව කිව්වොත් අපි ඔක්කොම අහු වෙනවා රද්දිරුවන්ට. එන්න රාජපුරුෂෙන්ට අහු වෙනවා. අපිට අපි උල දියන්නත් පුළුවන්. අපි හිතක සාදාමන්නත් පුළුවන්. හැබැයි දැකේ මේ හාමුදුරුවා විතරයි. මූ මරලා දාලා ගන්නවා නිගමනය. ඒක හාමුදුරුවනේ දැන් මරන්න ලැහැතිය හො. පින්නොත් නේ මාව මරන්න එපා. ඒ බයද මරන්නේ? නෑ නෑ මරණයට බය නෙවෙයි මේ කියන්නේ. කෙලෙස් සහිතව වැරෙන්න බයයි.
මම මේ බහත් මම උත්සාහ කරන්නේ වීර්ය කරන්නේ අප්‍රමාද සියලු කෙලෙසුන්ගේ මිදිලා මැරෙන්න. ඒ නිසා මරන්න එපා. ඒ වුණාට ඔබ ඔහොම කියලා නම් මෙතනින් බේරලා කියලා අපි ඉන්නේ දෙන ඔත්තුව දුන්නේ. නෑ නෑ මට යන්න ඕනේ. මට මෙතනම හිටිය ඇත ඇති. මම මෙතනම ඉන්න මම ජීවත් කරලා තියන්නේ. ඔව් එතන ඉඳි උතන හිටියට පස්සේ ඔබ අපි ගියාට පස්සේ ගියොත් මට ගලක් ගෙනත් දෙන්න ඕන ලොකුනේ. මොනවා කරගන්නද? ගෙනත් දෙන්න. ගෙනත් දෙනවා ලොකු ගලක්. පුළුවන් හයියෙන් ගහකට දණි පතු දෙක. කුරු එනකම් පොඩි කළා දණි දෙක. මේ සාක්ෂිය මැදිද මට යන්න බැරි වෙන්නේ. හොරු බුදු වෙලා බලා ඉන්න බුදුම කෙනෙක් කියකො මේ. තමාගේ කකුල් දෙකේ දණි සැට දෙකට ඇට පොඩි වෙනකම් මේක සලාගෙන ඉවරලා හිටන් කියනවා. නැගිටලා යන්න බැරි කමට මේ සාක්ෂිය මැදිද. බුදුම මිනිහෙක් දාලා යන්න මරන්න එපා. උන්වහන්සේට යන්න බැහැ. අර මහ කැලේ අතරමඟ දාලා ගිහලා හිටියා. උදකලාව යාගන්නේ ගන්න වතුර ටිකක් බොනවා මොනවා කරන්න බෑ වේදනාවත් එක පැති ඔක්කොම එනවා අනේ මේ ලෝක ස්වභාවය මේක නේද කියතන් ලෝකේ අසාරත්වය දැකලා උන්වහන්සේ චන්දරාගයන් සියල්ල දුරු කළා එතන පිළිවන් පෑ හරි අතට වත් සැපසේද ලැබුවේ දැන් ඔය දුක ලැබිලාද මේ අපි අය කියන්නේ මට දැනසිල්ලේ ඉන්න තැනක් නැහැ නිවන් දකින්න කිය අපි හොයන්නේ අපි නිවන් දකින්න මොකක් පස්සේද මේ යන්නේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොන සරසුමේද නිවන් දකින්න හොයන්නේ? අපේ යට කවුරු හරි බැන්නොත් නිවන් දකින්න බාධා. කන්න ටිකක් ඉඟවුනොත් නිවන් දකින්න බාධා. හිතා ඉන්නේ එහෙම එක. මොකද නිවන් දකින්නවා කියන එක දැකන අපිට උදේ ප්‍රශ්නේ එනවා. මේ නිවන් දකින්න හැංගීම නේ මේ තියෙන්නේ යථාර්ථිතා ධර්මය අහුවෙලා නැති එක. යතහ ධර්මයේ තේරුම් ගන්න වෙන දවස ගානේ. කැඩෙන විදින වෙනසෙන ලෝකේ කඩන විදින වනසන ලෝකේ හුරු පැහැර ගන්න ලෝකේ තරඟ කරන ලෝකේ සැනසුමක් කොයින්ද සැනසුම බලාපොරොත්තුෙන් ගිනි කරා යනවා මිරිඟුව පස්සේ ජලය හොයහා යන්නා මුව වාගේ අපේ අය පංචකාමයේ හොයහා මිරිඟුවක් පස්සේ යනවා වාගේ සම්පත් පස්සේ යනවා සැනසුම හොයහා ලෝකේ පස්සේ යනවා මෙන්න මේකම තමයි පුතඥ මුලාව මෙන්න මේක තමයි ලෝකයට වටින්නේ නව ලෝකයා කොච්චර වටිනවා කිව්වත් එහි වටිනාකමක් තියෙන්නේ නැහැ කියලා දැනගත් දවසට ආර්ය මාර්ගය දැක්කා. එදාට දැනගන්නවා අත්හැරීම හැර නොයල් මහැර මිදීම හැර. කවවත් අල්ලන්න වටිනා දෙයක් නැහැ. අපි ආපු ගමනක් තියෙනවනේ එක්කෝ කාම ලෝකෙ. හතර පහේ හැරි සුගතිය කියලා හරි ආවා. රූපාවචර ලෝකෙක බ්‍රහ්මයේ කියලා හරි හිටිය අරූපාවචර ලෝකෙ අරූප බ්‍රහ්මයේ කියලා හරි හිටියා. අනන්ත අප්‍රමාණ සංසාරයෙන් ආවේ ওই ගමන හරියක් හම්බෙලා නැහැ මෙච්චර කල් ලෝකයක් කොච්චර මොනවා හොයාගත්තා. නැ කාම ලෝකේ තනාතයි රූප ලෝකේ තනාතයි අරූප ලෝකේ තනාතයි සියලුම ලෝක අනාතයි. නාතත්වයක් හම්බෙලා නැහැ ලෝකයේ ඇතුලේ. මෙච්චර කාල අනන්ත ප්‍රමාණ සංසාරයේ කොට. ඉන අනන්ත ප්‍රමාණ සංසාරයේ ලැබූ ගතක් හිතක් ඇති ඉබඳුවන්නාව ගතක් හිතක් ඇති කයක් දරාගෙන දැන් මේ ඉන්න මාත්‍රියට මල හම්බ වෙයි ද සැනසීම. අනන්ත ප්‍රමාණ සංසාරයේ ඉබඳු වේ අප්‍රමාණ ලබලා ලබන්න බැරි වුණා නම් සැනසීම බලාපොරොත්තු වෙන සැනසීම. මේකයින් ලැබෙනවාද? මේ බඳු එකක් මතු පතලා හිටන් මතු බලාපොරොත්තුවක් තිබුණොත් මගේ බලාපොරොත්තු සාර්ථක වෙන එකක්ද මුලාවක්ද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොට පේනවා අතීතයේ නාතත්වයක් හම්බුන්නේ නැහැ සියලු අද්භව අනාතයි. දැන් මේ වර්තමානයේ ලැබූ අද්භවයක් ඇද්ද නාතත්වයක් නැහැ ඒක අනාත එකක්. මදු පැතුමක් පැතුවනම් කෙබඳු ආකාරව අද්භවයක් ඔයින් පිටත් එකක් පතන් ලෝකේ නැහැ. අනාතයක්ව පතනවා මිස හරියක් ඇටි එකක් පතන් ලෝකේ නැහැ. එහෙනම් මං ගන්න තීරණය මොකක්ද? ගෙවි ගිය අතීතයේ යම් තමක් අනාතයක් ගත්තා නම් අනාතය මට වර්ණනා කරන්න දෙයක් නැහැ. මොන වටනා දෙයක්ද? අනාතයක්ම ගෙවාගෙන ආවා. ජීවත් වෙන මොහොත තුළ අනාතයක්ම ගෙවෙනවා මට පතන්න අනාතයක් මිසක් නාතයක් පතන්න නෑ ලෝකේ එහෙනම් පැවැත්ම තුළ මම කොතන ඉඳද ඔන්න ඔය අදහස ආපුවාම අතීතයේ චන්දරාගයක් තිබුණා ගිලිහිලා ගියා මේ වර්තමානයේ යම් චන්දරාගයක බැඳීමක් තිබුණා ඒක ගිලිහිලා ගියා මතු පතමින් යන්න තිබිච්ච අනාගතයේ ගිරි චන්දරාගයක් තිබුණා ඒක ගිලිහි ගියා ඔව් අතීතයේත් නෑ වර්තමානයේත් නෑ අනාගතයේත් කො මොන භවයේද ඉන්නේ අතීත භවයේත් නෑ වර්තමාන භවෙත් නැහැ අනාගත භවයකත් නැහැ භව නැත්නම් ජාති නැහැ ජාති නැත්නම් ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම ඉවරයි ඔහු අන්තිමට පිරිනමන පානවා මිස ඔහුගේ මනස කොතනකවත් බැඳිලා නැහැ මේ අරිහත් වේ සවිදීන් කිව්වා ඔතෙන්ද එනකන් වැඩෙනවා ඔය පොඩ්ඩේම වලාගෙන ගියා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි
අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇලීම නාතයි නොඇලීම වෙත්වා නොබැඳීම නාතයි නොබැඳීම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ඔන කර්මස්ථානය ලෝකේ අනාතයි නිවන නාතයි අනාත අනාත හැටියට දැක්කා නාතවන නිවන නාත හැටියට දැක්කා අනාත නාත දැකනම් කවුද අනාත නාත කියන්නේ බුදුහාමුදුරුවෝ දැකේ නැද්ද ධර්මයේ තුල ධර්මයේ තුලින් බුදුන් දැකනයි ඉතින් බුදුන් දැකන නිවන් දැකන්නේ ලෝකේ අනාතයි කියලා දැකනා නිවන නාතයි කියලා දැකනා බුදුන් දැක නිවන දැක්ක මොනවද ඉගෙන ගත්තා ලෝකේ ඇත්ත ඇති ඇතියෙන් බැලලා හිටන් නිවන් දැක්කා මිස පාලි කට පාඩම් කරලා නිවන් දැක්කද මොනවයි කියන්නේ නිවන් දැකි ලෝකද මොනවද නිරුක්ති වෙන්නේ අපි සාව ලෝක හැටි අකාර්තයෙන් දැක්කනා අත්හැරීම නොවැළම විදියම නිවන හැර තවත් නාත එකක් නැහැ කියලා දැක්කනා අනාතත් දැක්කා නාතත් දැක්කා අනාතනාත් දැක්කනා බුදුන් දැක්ක බුදුන් දැකනා නිවනේද තවම කල් නිවන් දැකින කලද ඉතින් අපි නිවන් දකින්නේ කොහොමයි අනාත ලෝකේ නාත කරේ නිවන් දකින්න පුළුවන් අනාත ලෝකේ අත්හැරීම විදි නොවැළී ගියා නිවන් දකින්න ඉඩ තියෙනවා මිස අපිට ඕන ඕන ගන්න ලෝකයක් නැහැ අපිට පෙන්කෙන ඉන්න ලෝකයක් නැතිවයි කියලා දැනගන්න ඕන මේ ලැබිච්ච හැටි හොඳටම ඇති කර්ම විපාකයකින් යන්තම් තමයි මැරෙන්නේ නැතුව ඉන්නේ ඒදී හොඳටම ඇති අපිට නිවන් දකින්න කියලා දැනගන්න ඕන කල්පනා කරන්න ඔළුවක් තියෙනවා තව අංශ භාගය හැදිලා හිටියක් කමක් නැහැ ඔළුවක් තියෙනවා නම් කල්පනා කරන්න මට ඒ ටික ඇති නිවන් දකින්න කියලා තේරුම් ගන්න ඕන ලෙඩ නැති ලෝකයක් දුකක් නැති ලෝකයක් සැනසු මේ තමන් හුරතල් කරන ලෝකයක් එහෙම නැහැ කොහෙවත් එහෙම එකක් නෙමෙයි ලෝකේ කියන්නේ අපිට සන්තෝෂය දෙන්න ප්‍රශංසා කරන ලෝකයක් හැදිලා නැහැ ලෝතර බුදුරන් වහන්සේලා ඔච්චර ලෝතර බුදුලා ප්‍රශංසා කරන ලෝකයක් හැදුන්නේ නැහැ නින්දා කරන දා ගහන්න ආගෝ සංගාමේ චාපාතෝ පටිතන් සරං අතිවාක්‍යයන් තිතික් විසන් දුස්සීලෝහි බහුජනෝ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා මම හිතේ සංග්‍රාමයේ ඉඳ බහැකු ඇතා හැම පැත්තෙම ඉන්නේ ඊපාරවල් කාගෙන පසුබහින් නැතුව ඉස්සරහට යනවා වගේ මේ දහම් සංග්‍රාමයේ තුල ඉස්සරහට යනවා ලෝකයට යහපත කියලා දිලා බොහෝ ජනයාගේ වචන නැවති ඊපාරවල් කාගෙන යන්නේ නින්දා පහක සැනසුම දෙන බුදුරන් වහන්සේට පහල වෙලා හිටියේ නැහැ ඒ කාලේ අද ඉන්න අන්තිම දුස්සීල හාමුදුරන්ට ඊට වඩා මිනිසුන්ගේ ප්‍රශංසා හම්බ වෙනවා ලෝතර බුදුරන් වහන්සේට ඊටත් අන්තිම තමයි ලෝකෙන් හම්බ වුනේ මේ හිතන්නේ සාහිත්‍ය කාර්ය ලියා තියෙන පොතේ නැ තියෙන්නේ බුදුරන් වහන්සේට මහා ප්‍රශංසා කළා කියලා තුන් මාසයක් යවහල් වලඳ වලඳ හිටියා කන්ද බුදුරන් බොණ්ඩ ආවද කවුද 500 කියලා වරන් දෙකිනේ කිටිනේ මේ ගමී 500 භික්ෂුන් වහන්සේලා කරලා තුන් මාසයක් බරි කිනේ හිටියා බලන්න ගියාද කවුද අද හාමුදුරු කෙනෙක් කැලේක ගල් ගලේක ඉන්නවා කියෝ නම් එහෙම ගවම යන්නේ නැද්ද ගමින් දෙකේ පන්දුවක් යනවා දවස් දෙකක් යනවා ආරණ්‍ය හදලා දෙන්නම් ඔපහන් දානෙක දෙන්නම් ලෝතර බුදුරන් වහන්සේ මහරහතන් වහන්සේලා 500 කියලා කැලේක හිටියා ගමේ එක මිනිහෙක්වත් ගියේ නැහැ අවුරුදු තුන් මාසයක් යනවා වතුර පොදක් දෙන්න ඔය හම්බෙච්ච හැරකි උන්වහන්සේ වඩනකොට මාගන්දි කියන බැමිනි මිනිසුන්ට උගල්ලා හිටන් ඔහුට වතුර පොදක් දෙන්න එපා ගමින් දිදකේ වතුර පොදක් ගන්නවලු බහපියාව ලින්කින් දහපියාව පිදුරු කිව්වා ඉතින් ඔහුට පිදුරු වෙගුවා වකඩා කැලදලක්වත් තිබෙන්නේ නැහැ වතුර පොදක් පෙන්නේ ඔහුට වතුර පොදක් මේ ගමින් දෙන්න එපා කිව්වා හජාන අරගෙන හද විසවා කියලා බුදුරාණන් වහන්සේට ওই જાතිය වණ දුන්නා අපි හිතන්නේ බුදුරාණන් වහන්සේ කෙනෙක් නෙමෙයි ජීවමානව වැඩ හිටියි අප්‍රමාණව මිනිසියෙන් එන දුක් ඉවසගෙන ඒවන් කම්පාවට පත් වෙන්නේ නැතුව හැලෙන්නේ නැතුව කොතන හරි ලැබිච්ච දෙයක ඉඳගෙන මේ වටිනා ධර්මයේ වටිනාකම දැකලා ඥානවන්තයෙක්ට තේරුම් ගනිලා කියලා ධර්මය දේශනා කළා. උන්වහන්සේට පුටුවක් නැහැ අද නම් ධර්ම දේශනා කරන්න පුටුවක් අද දුන්නාට බුදුරණන් වහන්සේට පුටුවක් හම්බුනේ නැහැ කැලේ ගල් උඩ හිමිද දේශනා කළා. කලාතුරකින් තමයි බුදුරණන් වහන්සේට ධර්මාසනයක් දුන්නේ අවුරුදු 25 තියා ගියාට පස්සේ. උන්වහන්සේගේ ධර්මයේ වටිනාකම ලෝකයා දැකලා උන්වහන්සේ පිරිනිවන් පාන කාලේ ඉනකොට තමයි ටිකක් දුරට හරි සංඝයාට හලකන්න පටන් ගත්තා. වටිනා දහමක් නෙමෙයි වතු වෙලා තියෙන කියලා දැනගත්තා. හැබැයි අන්තිම මොහොතේදී ආනන්ද වතුර ටිකක් දෙන්නකො. කවුද වතුර දෙකක් දෙන්න ළඟ හිටියේ? කෝටි කීයා රහතන් වහන්සේලා හිටියද ආර්යෝ හිටියා. ඒ බලව හිටපු ආර්යයන් අතරේ භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකාගෙන සිව් පිරිසක් හිටියා. අන්තිමට හැරමිටියක් අරගෙන හැදක්ම 16ක් විතර, යදුන් 16ක් විතර
පයින් ගිහිලා පයින් ගිහිලා හිටන් අන්තිමට මග ඉඳ ඉඳ වතුර දෙවහ ආනන්ද වතුර ටිකක් දෙන්න. ස්වාමීන් වහන්සේ කුක්කුටන් අදිය තාපටක් ඉතරහ යන්ක මේ වතුර හොඳවන්නේ. හැබැයි ඊට පස්සේ නම් දිව්‍ය බ්‍රහ්මයේ වතුර අරගෙන ඉනවා කොච්චර දන්නේ නැති වුණේ. ඒවා හිටන් තිබුණා. මිනිසු ගෙනහල්ලා දානපත් ගොඩ ගහව අසද්දෘස මහා දාන දුන්නා. අන්තිමයි වයසට ගිහිලා 80 වරුද්ද දැකලා පිරිනමන් පාන ගිය බුදුරණන් වහන්සේට අපෝපස්ථාන කරන එක ගිහියෙක් හිටියද කියන රජ කෙනෙක් පත් කළාද කවුරුවා? යන්නකෝ මේ අපිට මෙච්චර උදව් කරපු අපි මහා සාතුරුන් වහන්සේට උදව් කරන්න මෙන්න රාජ්‍ය පාලකයෙක් රාජ්‍ය සේවකයෙක් යව්වාද කවුරුවා? සැකවරණේට යව්වා. ආනන්ද යන්නේ ලැහැති වෙන්න කොහෙද? සිවුර දෙපට දා ඉතම ඔක නාහතර පොට නමල ඉතම පැත්තකින් දාන්නකො මට ඉඳ ගන්න. කෝ ආසනේ. අර සිවුර දාගෙන ආනන්ද පිපාසයි. වතුර ටිකක් ගේන්න. ආවිනේ වතුර බොර වේලා. ගන්න විදිහක් නෑ. ආනන්ද පිපාස ආයි ගිහලා බලන්න. ස්වාමීන් තවත් වතුර බොර වේලා. බොර වතුර තියෙන බොණ්ඩ බෑ. තුන්වෙනි වතාවට ගියාම පෑදිලා තියෙච්ච වතුර ටික ගෙනහල්ලා දෙන ස්වාමීන් මේ වතුර පෑදිච්චා තියෙනවා. දැන් අපෝච්චි අපේ මහානායකෝ නැහැ සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට අමාරුවක් වුණාට පස්සේ කී දෙනෙක් අපපස්ථාන කරන දායක මණ්ඩලයක් ඉන්නවා. මල වතුර බොන්න නෙමෙයි කියන ඉහෙළම ඒවා ගෙනත් දෙන්න. ඉහෙළම ඉහෙළ රෝහලට ගෙනියන්නේ. සියලු ඉහෙළම අපපස්ථානය කරන්න. අද ඉන්න සාමාන්‍ය ගුඩා ගුඩා මට්ටමේ ශ්‍රාවකයන් වහන්සේ නමර ඊට වඩා සම්පත් හම්බෙනවා. අපේ තුන් ලෝකාගර බුදු පියාණන් වහන්සේට හම්බුණා. හැබැයි සාහිත්‍ය බුදු පියාණන් වහන්සේ නම් හම්බෙලා තියෙනවා බොහොම ඉහළින්. එලිපත මිතිවයයි, උඩලිපත නම් උඩයේ, උස්මීති සමවයයි, සමිදු නොනැමීම ගෙට වැඩමයි. කෙලවරක් නෑ. මැණික් කිනි වගේ බහිනවා බ්‍රාහ්මයේ, හේසත් අල්ලගෙන, ත්‍රිදීනි වගේ දෙවිවරු වෙනවා හේසත් අල්ලගෙන, සත්තරන් ඉනි වගේ බුදුරණන් වහන්සේ සංකාස පුරද්දාවේ වරිනවා. ඉතින් කොයි ඉදේ අමාත් බුදු වෙලා මිසක් නෑ තියෙන්නේ. පොඩි වැඩද බුදුහාම තියෙන සැලකි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ වෙච්ච ඒවා ඒ කාලේ වෙච්ච සිද්ධි ඇහැර දැක නැහැ. බුදු දෙයි හා බුදු වෙන්නේ බුදු වෙනවා තියා. ඒ වැරේ තමයි බයිට මම හිතන්නේ නැහැ කියනවා. මොන කෙලියද මේ නින්දා පහස කෙලවරක් නැතුව කප්පර කෝටියක් ලබන් දෙලා මැරිලා යන කම්ම මෙච්චර සබක් කරන් දෙයිද මොනවද මට දෙන්නේ සබ සම්පත්. බයින තරම බයිනවා නින්දා කරනවා. ඒක බමුණේ කැදින කවුද මෙතන බුදියා ඉඳලා තියෙන්නේ කියලා ඇහුවා. උන්වහන්සේ පිටුරු මාසයක බුදියා ඉඳලා. ගියාට පස්සේ යන කවුද මෙතන බුදියා හිටි. අර භවත් ගෞතම කියන්නේ උන්වහන්සේ වෙරලා හිටියන්නේ. අනේ මට බුදියා හිටපු දැක එකත් මගේ කාල කණික. බුදියා හිටපු මේ දකින්න එකත් එයා ඒ මනසේ ඇදී මිස බුදියා හිටියද දැක නැහැ. මේ බුදියා හිටුව ආසිනේ දකින්න එකත් මට කාල කණිකම කියලා හිතනවා කියලා බැලලා යන්න කිව්වා. ඕම් බුදුරන් වහන්සේට දුන්න සම්පත. අපි අද කොහෙද ඉන්නේ? බුද්ධ ප්‍රතිමා වහන්සේට කරනවා එදා බුදුරන් වහන්සේට සම්පත්තියන් වාගේ දහස් ගුණයක්. කෝටි ගුණයක්. නමුත් බුදු බව කියන එකත් බුදු බව ලබන්න තියෙච්ච අමාරුවක් ඒකේ ලෝකයට යහපත කරන්න උනහසෙ විඳ වෙහෙසක් මෙන්න මේවා විඳගෙනත් උපේක්ෂාව සහගතව ලෝකේ දයාවෙන් කරුණාවෙන් කටයුතු කරන උත්තරමයන් වහන්සේ නමගේ ගුණයයි උත්තර බුදු ගුණය කියන්නේ කියලා එකදාසෙ බුදු ගුණ දකින්න අන බුදු ගුණ හරියට දැක්කා නම් අනේ මම මේ ලෝකේ මොනවා ලැබුණාද කම්පා වෙන්නේ බුදු ගුණ වන් දරනවනේ ඒ බඳු ගුණ දරනවනා ඒ සංග ගුණ නම් දරන්නේ මේ නිහතමානී චාම් ජීවිතේ නෑ ඒ ගුණගේ ගුණේ ඒවට අකම්පේව දරනවනේ අකම්පේව ඉවසනවනේ. ඒකනේ ಗುಣ කියන්නේ. එහෙනම් ඒ ගුණයට පත් වෙන මමත් ඉවසීමේ යුත්තයි. මැරෙන දාක මැරිච්චා. කලකන දාක කලකපුවා. බඩිකින් ඉන්නකම් හිටපුවා. ඒවෙන් කම්පාවට පත් වෙන්නේ නැතුව ලෝක හැටි මේකයි කියලා දැනගෙන අත්හැරීම දෙන වැඩි යන්නේ හිත තිබ්බනම් මෙන්න මේකයි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියලා තේරුම් ගත්ත දවසට නිවන් දකින්න උතුරුලුවන් ගුණ දැක්ක. ඕක අත්හැරලා ඉවලට අමුතු සුන්දර ලෝකයක්ම වවාගෙන ගියන තාක්කල් මොකද වෙන්නේ? අමුතු ලෝකයක ඉන්න තුන්රුවන් ගුණ හිත හිතා. ධර්මයේ හරියට තේරුම් ගන්න එතකොට යථාර්ථය මතුවේ. දවසේ දේශනා අවස්ථාව හුඟක් දුර ඉක්ම ගියා. අනුමෝදනා සිද්ධ කරලා දවසේ කටයුතු ආරම්භ සිද්ධ කරමු. යහපතක්.